හොඳයි පින්වතුනි සාදුකාරයක් දෙන්න සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි පින්වතුනි මේ පින්වතුනුත් අද දිනේ සූදානම් වෙනවා සංසාර ගමනින් මිදී නිදහස් වීමට උපකාර වෙන්නා වූ ධර්ම කරුණු කාරණා කිහිපයක් විමසන්න කල්පනා කරන්න. පින්වතුනි ධර්මය ශ්‍රවණය කරනවා කියලා කියන්නේ දහම කියලා අපි කියන්නේම මේ සබහ ධහමේ තියෙන සත්‍ය වූ මූල ධර්මයට. මේ ස්වභාව ධහම ක්‍රියාත්මක වන්නා වූ මූල ධර්මයක් තියෙනවා. අන්නේ මූල ධර්මය ඔබ තුල ක්‍රියාත්මක වෙන ආකාරය ඔබ තුලින් දැන දැක ගැනීම තමයි දහම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ. දහම කියලා කියන්නේ තමන් දරන ස්වභාවය. එතකොට ඔබ දරන ස්වභාවය මොකක්ද මේ මගේ තුල වෙන්නේ? කොහොමද මේ මිනිස්සෙක් බිහි වෙලා තියෙන්නේ? මන් තුල ක්‍රියාත්මක වන්නා වූ මේ ලෝකය ක්‍රියාත්මක වෙන ආකාරය යම් මූල ධර්මයකට අනුකූලව දකින්න. ඒ මූල ධර්මයේ තමයි ස්වභාව දහමේ මූල ධර්මය. එහෙනම් මේ සබහ දහම ක්‍රියාත්මක වෙන මූල ධර්මය මෙතුවක් කාලයක් අපට නොඇසුණු නිසා සමහර විට ඇසිලා හැබැයි ඒ දහම අපි තුලින් දැකපු නැති නිසා තමයි අපිට මේ සසරක් පුරාවට මෙරි මෙරි ඉපදී ඉපදී යන්න සිද්ධ වුණේ. එහෙනම් මේ සබහ දහමේ මූල ධර්මය තමයි ලෝතුරා බුදු පියාණන් වහන්සේ ස්වන් වූ ඥානයෙන්ම දැන දැක අවබෝධ කරගත්තා වූ උතුම් පටිච්ච සම්උපාද ධර්මතාවය. එහෙනම් පටිච්ච සම්උපාද ධර්මතාවය හේවත් හේතුඵල ධහමකට අනුවයි මේ ලෝකයේ සියල්ල සිද්ධ වෙන්නේ. එතකොට මේ පින්වතුන් කල්පනා කරයි මේ ලෝකය කියලා කිව්වහම මේ ගහකොළ සතා සිව්පාවා ඇතුළු මේ බාහිර ලෝකයක්. දැන් බාහිර ලෝකයක් එකතු වෙලා තියෙන්නේ හැදිලා තියෙන්නේ තනි තනි පුද්ගලයෝ රාශියකේ එකතු වෙයි. එහෙනම් අපි දකින්න ඕනේ බාහිර වූ ලෝකයක් ක්‍රියාත්මක වෙන හැටි නෙවෙයි. මොකද ඒක අපට ගෝචර නෑ. මේ ගස් ගල් සත්තු ග්‍රහලෝක තරු මේ දේවල් කොහොමද ඇති වෙලා තින්නේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන විෂය අපි හොයන්න ගියොත් ඒ විෂය අචින්ත්‍යයි. එනම් බුදුපියාණන් වහන්සේ ලෝක ලෝක කියලා කොතන මේ සූත්‍ර දේශනාවල තිබුණත් ඒ ලෝක කියලා කිව්වේ ඔබ අපි දන්නා පෘථුවිය අඟහරු බ්‍රහස්පති එහෙම නැත්නම් මේ විශ්වය කියන ලෝකය නෙමේ. ඔබ අප කියන මේ සත්වයා පුද්ගලයා තුල ක්‍රියාත්මක වන්නා වූ ලෝකය. එහෙනම් ඔබ තුල ක්‍රියාත්මක වන්නා වූ ලෝකය ක්‍රියාත්මක වෙන මූල ධර්මයක් තියෙනවා. අන්නේ මූල ධර්මයේ තමයි ස්වභාව ධහමේ මූල ධර්මය. ඒ මූල ධර්මයේ තමයි හේතුඵල ධහම.
එනම් මේ හේතුඵල දහම අපට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේම මේ දහම දැකගත් කල්යාණ මිත්‍රයාණන් වහන්සේ කෙනෙක්ගෙමයි. මොකද මේ දහම දැකගෙන තමන්ගේ තුල ක්‍රියාත්මක වන්නා වූ ලෝකය පිරිසිඳ දැකලා ඒ ලෝකය තුල ක්‍රියාත්මක වෙන ලෝක ස්වභාවය හරියට හරියාකාරයෙන් නිවරදිව සත්‍ය වශයෙන් දැකගත් කෙනෙකුටයි අන්න ඒ ධර්මතාවයට පණ පිහිටවලා ඉදං කෝපන බික්කවේ දුක්ඛං අරිය සත්‍යං ඉදං කෝපන බික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං කියන ඉදං කෝපන බික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං දුක්ඛ නිරෝධගාමිනී අරිය සත්‍යං කියන මේ සත්‍ය හතර එහෙම නැත්නම් මේ ස්වභාව ධාමේ මූල ධර්මය ඔබ තුල ක්‍රියාත්මක වෙන හැටි ඔබට දකින්න පුළුවන් මේ. දැන් පින්වතුනි අපිට මිනිස්සෙක් තව මිනිස්සෙක් දිහා බැලුවාම පේනවා ලේ මාස් සැටනහර වලින් හැදිච්ච ශරීරය. හැබැයි ඔබ පුද්ගලයෝ 20 ආකාරයක් වූ පුද්ගලයෝ දිහා බැලුවත් ඒ පුද්ගලයන්ගේ මුහුණු වර වෙනස්. ගති චර්යා වෙනස්. හැසිරීම වෙනස්. ඇබ්බැහිකම් වෙනස්. හුරු පුරුදු වෙනස්. එහෙනම් මේ පුද්ගලයෙක් එකිනෙකාට වෙනස් වූ ස්වභාවයක් පෙන්නුවේ අපි ඒකට හේතුව දන්නේ නැහැ. අපි කියනවා හැමෝම වෙනස්. හැබැයි අපි හැමෝටම එකම අංග ලක්ෂණ නාසයේ කට දිව ශරීරය ඒ ලක්ෂණ හැමෝටම තියෙනවා. ඒ අංග හැමෝටම තියෙනවා. හැබැයි මුහුණ හැසිරීම හැඩ හුරුකම වෙනස්. එහෙම වෙන්න හේතුව තමයි බුදු පියාණන් වහන්සේ මේ සත්‍යයා තුල ක්‍රියාත්මක වන්නා වූ ලෝක ධර්මතාවය වැහිල තීච්ඡ දෙයක් කවුරුත් දන්නේ නැතුව තිබිච්ච දෙයක් උන්වහන්සේ ඒ ධර්මතාවය නිරාවරණය කරා ස්වන් බෝ ඥානෙම දැන දැකගින් අනේ දහම තව අපි අහනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් ඒ දහමේ විශේෂත්වයක් තියෙනවා ඒ තමයි පුබ්බේ අනුසුතේසු ධම්මේසු පෙර නොයසු විරෝධහම මේ දහම නම් මෙහෙම එකක් නම් අපි මීට කලින් කවදාවත් අහලා නැහැ කියලා අපට ඒ දහමේ විශේෂත්වයක් දකින්න පුළුවන් වෙනවා. එහෙනම් පින්වතුනි හොඳට කල්පනා කරලා බලන්න ඔබ මේ මිනිස්සෙක් කියන ලොකු සතෙක් සත්වයක්නේ මනුසතා. මේ මනුසතෙක් විදිහට මේ පුතුවක ඉඳගෙන මේ දහම ඇහුවට ඔබ තුල ක්‍රියාත්මක වෙනවා ලෝක ස්වභාවයක්. අනේ ඔබේ මේ ලේමසටනහර වලින් හැදිච්ච මේ ශරීරය තුල තියෙනවා මනෝමය කාය. අපි ඒකට කියනවා කර්ම කර්මජ කාය. එමෙ නැත්තම් කර්ම බීජ පොදිය. අපි සරලව හැමෝටම තේරුම් ගන්න පහසු විදිහට කියනවා නම් ගති පොදිය. එහෙමනම් ගති පොදියක් කරගහගත්ත කය බලියක් තමයි මේ මම කියන්නේ. දැන් අපි නාවනෝ කවනෝ පුපුමේ හෝදනවා එක තැනකින් තව තැනකට උසවාගෙන යනවා මේ මම කී කී පෝෂණය කරාට මේ මම කියන මේ සතා ඇතුලේ තියෙන සත්‍ය වූ ධර්මතාවයේ කුමක්ද මම කියන මේ සත්වයා තුල ක්‍රියාත්මක වෙන ගත සිත නැමැති වත බග කරන හැටි ලෝතුරා බුදු පියාණන් වහන්සේ සත්වයාට පෙන්වා දුන්නා. අන්න ඒ ගුණයටයි අපි භගවත් ගුණය කිව්වේ. වත ගත සිත නැමැති වත බග කරලා ඔබට දකින්න පුළුවන්කම ලැබුණොත් අනේ දාට ඔබ තේරුම් ගන්න මේ සතා මේ එක සතෙක් කිව්වට මෙතන තියෙන්නේ මෙහෙම දෙයක් නෙමෙයි කියලා. දැන් පින්වතුනි ඔබ තුල තියනා වූ මේ ගතිපොදිය එක එක මිනිස්යාගේ ප්‍රඥා මට්ටම් අනුව ඒ කෙනාට තේරුම් ගන්න පුළුවන් ආකාරයට උන්වහන්සේ එක එක ආකාර වූ විභංග වලින් මිනිසුන්ට විස්තර කරා විග්‍රහ කර. අපි බලමු ආයි විග්‍රහයන් ටික. මේ විග්‍රහයන් කරද්දී මේ ගන්නා උදාහරණත් එක්ක ඔබ ඔබේ ලෝකයට මේ ධර්මයේ ගලප ගලපා බලන්න ඔබට මේ භගවත කරන මේ ක්‍රමවේදයන්ගෙන් ඔබට ගෝචරවන්නේ කුමක්ද ඔබට තේරුම් යන්නේ කුමක්ද කිය. දැන් මේ ගති ටික අපිට බොහොම සරල විග්‍රහයකට අපි විස්තර කරොත් මේ ගති ටික පුළුවන් බෙදන්න මනුස්ස ගති භූත ගති ප්‍රේත ගති තිරිසන් ගති දේව ගති බ්‍රහ්ම ගති
දැන් මිනිස්සයා කියන ලොකු සතා තමයි මේ ඉන්නේ. ඔය සතා ඇතුලේ ඉන්නවා പ്രേත සත්තු, භූත සත්තු, තිරිසන් සත්තු, දේව සත්තු, බ්‍රහ්මත් ඉන්නවා. සත්තු කියන්නේ ස්වතත්ත්ව ස්වභාවය. ඒ ඒ ඒ ඒ සත්‍යයට අනන්‍ය වූ ස්වතත්ත්ව ස්වභාවයක් තියෙනවා. අන්න ඔය සත්ව ලෝකය අපේ මේ ඇතුලේ තියෙන සත්ව ලෝකය වරින් වර ක්‍රියාත්මක වෙමින් සත්තු ටික තව තව පැටවු ගහන. ඒ සත්තු ටික තව තව පැටවු ගහ මේ ගති පොදිය එන්න 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 පෝෂණය වෙන. එතකොට මේ ගති පොදියේ ඔබ තුල තියෙනවා මේ මේ ගති පොදියේ බහුල වශයෙන් තියෙන මිනිස් ගති. ඒ නිසායි ඔබ තව දුරටත් මිනිස්සෙක් වෙලා ඉන්නේ. හැබැයි මේ මිනිස් ගති පරයා භූත ගති බලවත් වුණොත් දේව ගති බලවත් වුණොත් තව දුරටත් ඔබට මේ තව දුරටත් ඔබට ওই මිනිස් ශරීරය දරන්න බැහැ. එහෙනම් හાર્ට් ඇටැක් එකක් ඇදිලා හරි පාරේ යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා හරි මැරිලා අන්න ඔබේ ගති පොදියේ ඊළඟට මේ කය බලිය හදන්න හේතුව බලමු. ආ ගති පොදිය හොඳට තියෙනවා പ്രേත ගති. ඉන්න කාම වපුර වපුරා වපුර වපුරා පෝෂණය කර කර බෝ කරගෙන තියෙන പ്രേත සත්තු 75ක් 80ක්ම තියෙන പ്രേත ගති නම් අන්නේ പ്രേත ගති බලවත් වෙච්ච තැන ඔබට මේ මනුස්ස ශරීරයක් තව දුරටත් දරන්න බෑ. එතකොට මොකක්ද වෙන්නේ? പ്രേතයෙක් වෙලා ඊළඟට ප්‍රතිසන්දිය ලබන්නේ. හේතුවට ගැළපෙන ඵලය. එහෙනම් මම මම කියලා පෝෂණය කරාට මම මම කියලා නෑවුවට මෙතන මමෙක් ඉන්නවද? එන්න කල්පනා කරන්න ප්‍රශ්නය. ඒත් එක්කම ඔබ හිතන්න මේ මිනිස්සයා වෙච්ච මේ මගේ තුල ක්‍රියාත්මක වෙනවා තිරිසංගති. තිරිසංගති ක්‍රියාත්මක වුණාම ඔබට කේන්ති ගියාම බලන්නකො රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි අරන් බැනගෙන බැනගෙන යන හැටි. අන්නේ බැනගෙන බැනගෙන යන වෙලාවට gedara daruwa කියනවනේ අම්මෝ අද daruwa කියනවා අම්මට අම්මෝ අද අම්මණයෙක් වගේ කොටියෙක් වගේ මට බැන්නේ කියලා. ඇත්තටම ඔබ තුල ඒ තිරිසංගති ආරෝපණය වෙනවා. ඔබ මිනිස්සෙකුට කියනවා මේ මිනිස්සයා මිනිස්සෙක් නෙවෙයි තිරිසනෙක් කියලා. එහෙනම් මිනිස්සයා තුල තිරිසංගතිය තියෙනවා. තිරිසංගති හද හදා යනවා, භූතගති හද හදා යනවා, දේවගති හද හදා යනවා. මොනාද පින්වතුනි දේවගති කියන්නේ? ඔය අපි පැල් බැඳගෙන පිම්ම කරනවා පිම්ම කරනවා. ලෝභය අතහැරලා අලෝභයේ, දේශය අතහැරලා තරහාවක් ගන්නෑ බොහොම කරුණාවකින් අලෝභයේ, අදේශයෙන් කටයුතු කර කර හදයන් පිනාති පුණ්‍යම් වෙවි අලෝභ අදේශ අමෝහ කියන ගති තව 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 එකතු කර කර එකතු කර කර මේ යන ගමනේදී ඔබ එකතු කර ගන්නවා මොන ගතිද? දේව ගති. ඒ වගේම අපේ පින්වතුන් හරි දක්ෂයි භාවනා කරන්. පුංචි දරුවෙක් පවා හරි දක්ෂයි භාවනා කරන්. කොහේ හරි අම්මා අස්තක පියාගෙන ඉන්නවා නම් දරුවත් ඒ විදිහට ඉන්නවා. හැබැයි දරුවා කවදාවත් භාවනාවක් අහලවත් නැහැ කොහෙන්වත්. එයාට හැබැයි සසර පුරා අර බ්‍රහ්ම ගති තියෙනවා මේ ගති පොදිය තැම්පත් වෙලා. ඒව මතු වෙනවා. අපිට ඔය භාවනාවක් කියලා අමුතුවෙන් කර්මස්ථානයක් දෙන්න ඕනේ නැහැ. අර භාවනා ක්‍රම ටික නිකම්ම අපි තුල මතක් වෙලා ඒ භාවනාවේ අපි යෙදෙනවා. ඒකනි ඔබ බෝධියක් ළඟට පන්සලක් ළඟට ගියාම නිකාම්ම පැත්තකින් වාඩි වෙලා දන්න භාවනාවක් කරන් හරි සුවයි කියන්නේ. ඒ සුවය තියෙනවා සුවය. ඒ කියන්නේ ඒක හරි සුවයි. අන්නේ සුවය තියෙන නිසා තමයි පන්සලකට නිකන් ඉඳලා හිටලා හරි ගියේ නැතුණු. පොඩ්ඩක් හරි භාවනා කරු නැතොත් නිකන් හරියට කෑවේ නෑ වගේ කියන. නිකන් මට නිකන් යන්න නැතුව ඉන්න බෑ නිකන් හරි ජීවිතේ නිකන් හරියට කෑවේ නෑ වගේ. අන්න එහෙම කියනවා. කෑවේ නැති මොනවද? ආහාර. එහෙනම් බ්‍රහ්ම ගතිය මොකක්ද? ආහාරය. ඒ ගතිය එකතු කර කර එකතු කර කර අපි මේ ගති පොදිය ශක්තිමත් කරගන්නවා. එහෙනම් පින්වතුනි ඔන්න එක විභංගයක් විස්තර කරා. දැන් පැහැදිලිද? ඔබේ ගති පොදිය මොනවද තියෙන්නේ? බ්‍රහ්ම ගති, දේව ගති, പ്രേත ගති, තිරිසං ගති, භූත ගති, මනුස්ස ගති. මොන ගතිද දැන් බලවත් වෙලා තියෙන්නේ? මනුස්ස ගති. ඒ නිසයි තාම මේ මනුස්සෙක් වෙලා ඉන්නේ. එහෙනම් මේ ගති පොදියේ තියෙන දේව ගති සමහරු ආසයි බලවත් කරගන්න. සමහරු හරි කැමති බ්‍රහ්ම ගති බලවත් කරගන්න.
එනම් එදා සිදුහත් කුමාරයා උපත ලැබූ කාලයේ හිටිය කොණ්ඩඤ්ඤ බමුණ අසිත තාපස තුමා අෂ්ඨ අභිඥාලාභි බ්‍රහ්ම ගති වගා කරගෙන උපරිමේටම ගියායි හැබැයි අසුතවා පෘතග්ජනෝ සසර ගමනින් මිදී නිදහස් උනේ නැහැ එනම් අර කොණ්ඩඤ්ඤ බමුණ අසිත තාපස තුමා සිදුහත් කුමාරයා ඉපදුණු දවසේ එකපාරක් hina වුණා තව පාරක් ඇණුවා hina උනේ බුදු වෙන බව දැක්කා ඇඬුවේ ඒ වෙනකොට මම බ්‍රහ්ම ලෝකයක ඉපදෙන බව දැක්කා එනම් එච්චර දුරට පුරෝකතනේ කරන්න පුළුවන් හැකියාවක් අෂ්ට සම කියන්නේ අෂ්ට අභිඥා ශක්තියක් තිබුණා එහෙනම් පින්වතුනි ඔබ අපි සියලු දෙනාම මේ නොයේකුත් භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා පුළුවන් තරම් කමටහන් කර කර උත්සාහ කරන්නේ මොකටද මොනවා හෝ භාවනා ක්‍රමයක් පුරුදු කර කර හිතේ සංසුන් බවක් ඇති කරගන්න ඔබ පිළිගත්තත් නැතත් එයින් සිදුවන්නේ ඔබ තුල බ්‍රහ්ම ගති ආරෝපණය වෙවි ගොත ගොතා ගෙතුම් පටියක් අරන් යන්නේක විතරයි දවසක් බුදු පියාණන් වහන්සේ කඩිලලක් පෙන්නලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද මේ කඩිරැලේ නෑ එක බ්‍රහ්මයෙක් නොවෙච්ච කඩියෙක් කියලා එහෙනම් පින්වතුනි ඔබට කල්පනා කරන්න දෙයක් තියෙනවා බ්‍රහ්මයෙක් නොවෙච්ච කඩියෙක් නැත්නම් බ්‍රහ්මයා වෙච්ච අපි අපි බ්‍රහ්මයෙක් වෙන්න උත්සාහ කරත් කවදාහරි බ්‍රහ්ම ලෝකයකට ගියත් ඒ බ්‍රහ්මයාගේ බ්‍රහ්ම ගතිය ගෙවලා 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 එකතු කරගත්ත දෙයක්නේ ඒක ගෙවලා ගෙවලා බ්‍රහ්ම සුවය විඳලා විඳලා අන්තිමට අවසානයේ කවදාහරි දවසක අර ගති පොදියේ තියෙන ප්‍රේත ගති නම් අන්නේ බ්‍රහ්මයාට සිද්ධ වෙනවා ඒ ගති ටික ඉවර කරලා කඩිය වෙන්න කඩිය හරි ඒ ඊළඟට හේතුවට උරුම ඵලය ලැබෙන එහෙනම් දැන් ඔබ ඔබේ ගති පොදියේ මේ ක්‍රියාත්මක වන්නා වූ ලෝකය හොඳට පරීක්ෂා කරමින් අත්දක ගන්න උත්සාහ කරලා ඒ අතර මේ ගති පොදිය අපට බෙදන්න පුළුවන් රාග ගති දේශ ගති මෝහ ගති කියන. දැන් රාග දේශ මෝහ කියලා කිව්වහම ඒක ටිකක් පැහැදිලි නෑ. තේරුම් ගන්න අමාරුයි. ඊට පස්සේ තව මේ ගති පොදිය බෙදුවා ආපෝ ගති, වායෝ ගති, පඨවි ගති කියලා. තේජෝ ගති කියලා. ඒකත් ටිකක් පැහැදිලි මදි. අපි ඔය බෙදන කොටස පැත්තකින් තියලා අපි මුලින් බලමු මේ ගති ටිකේ ගති මල්ලේ තියෙන ගති පොදියේ තියෙන මේ ගති ටික තියෙන තාක්කල් අපට ධාවණය වෙන්න සිද්ධ වෙනවා සසරක් පුරාවට. මොකද ධාවණය වෙන්න ඉන්ධන ටික අපි ළඟ තියෙන. එනම් මේ ඉන්ධන ටික තියෙන තාක්කල් සසර යනවා නම් ඉන්ධන ටික බිඳුව වෙන්න ඕනේ සසර ගමන නිමා කරගන්න. එනම් ඔබේ ගති පොදියේ ගති එකක්වත් නැති වෙන්න ඕනි ගති නැගති වෙන්න ඕනි සසර ගමන නිමාවෙන්න. දැන් පින්වතුනි පැහැදිලි නේද ගති කියන එකක් තියෙනවා මේ ගති ටික බිඳුව වෙන්න ඕනි කියන එකෙන් ගති මුකුත් නැති වෙන්න ඕනි නැගති වෙන්න ඕනි. එනම් මේ නැගති වෙන්න ඕනි තැන තේරුම් ගන්න ඔබ උත්සාහ කරනවා. එහෙනම් දැන් මට තියෙන්නේ මගේ ගති ටික නැති කරගන්නනේ කියලා දැන් හිතනවා. දැන් ගති නැති කරගන්න නම් ගතිය නැති කරනවා කියලා අපේ පින්වතුන් කරන්නේ කොහොමද ගති හැදෙන්නේ කියන එක පොතෙන් දැනුමෙන් අහගන්න. එහෙම අහගත්තාම කියනවා ප්‍රිය දෙයට අන්තගාමීව ඇලීම නිසා රාග ගතිය උපදිනවා. අප්‍රිය දෙයට අන්තගාමීව ගැටීම නිසා දේශ ගතිය උපදිනවා. ඔය දෙක අතර අන්තගාමීව මැනීම නිසා මෝහ ගතිය උපදිනවා. හරීම ලස්සනට ඕක ගන්න ඔළුවට. අරන් ඊළඟ පියවර. මොකක්ද ඊළඟට කරන්නේ? ප්‍රිය දෙයට නොඇලී ඉන්න. අප්‍රිය දෙයට නොගැටි ඉන්න. ඔය දෙක අතර නොමැන ඉන්න. ඇයි ඔබ එහෙම කරන්නේ? ඇයි ප්‍රිය දෙයට ඇලුනොත් රාග ගතිය උපදිනවනේ. අප්‍රිය දෙයට ගැටුනොත් දේශ ගතිය උපදිනවනේ. ඔය දෙක අතර මැන්නොත් මෝහ ගතිය ඉපදෙනවනේ. මම එහෙමනේ දන්නේ. ඒ නිසා මම මේ දේ නොකර ඉන්නවා කියලා ඔන්න හදා ගන්නවා මානසිකත්වය. ඔකට අපිට අපි කියන්නේ මානසිකත්වය. තන්නි කරම දිට්ටිය. ඔන්න ඔය දිට්ටිය හදාගත්ත කෙනා තමන් මස් මාළු වලට ප්‍රිය කරන කෙනෙක් නම් අද ඉඳන් මං කන්නේ. ඇයි ඒක මගේ ප්‍රිය දෙයක්නේ. මට තරහ යනවා නම් අද ඉඳන් මන් තරහ ගන්නෑ.
හරි ඔන්න ඔය විදිහට ගති ටික බින්දුව කරන්න උත්සාහ කරපු පින්වතුන් කිහිපපලක් හරි මෙතන ඉන්නවනම් අත උස්සන්න බල නොයලී ඉන්න උත්සාහ කරා නොගැටී ඉන්න උත්සාහ කරා ඔය දෙක අතර නොමැන ඉන්න උත්සාහ කරපු අය කවුරු හරි ඉන්නවද මේ දහම කහලින් අහපු අය ඇතිනේ අඩුම ගානේ දෙතුන් දෙනෙක් හරි ඒ පරීක්ෂණේ පළමුව නීලිච්ච කෙනෙක් ඉන්නවද ඉන්නවනම් අත උස්සන්න ඉන්නවා එතකොට පුළුවන්කම ලැබුණද ඔබට පුළුවන්කම ලැබුණද නොඇලී ඉන්න බෑ නොගැටි ඉන්න බෑ නොමැන ඉන්න බෑ එහෙනම් අපි මේ උත්සාහ කරන්නේ බැරි දෙයක් කරන්න බැරි දෙයක් කරන්න උත්සාහ කරනකොට ඔබ දන්නේ නෑ මේ සත්ව ලෝකය තුල මොකක්ද වෙන්නේ කියලා මම දැන් ඒක පැහැදිලි කරන්නම් මේ සත්ව ලෝකයේ මේ ඇතුලේ තියෙනවනේ සත්ව ලෝකය මේ සත්ව ලෝකයේ සතෙක් ඉපදෙන හැටි සතෙක් කොහොමද ඉපදෙන්නේ? දැන් මේ සතෙක් ඉපදෙනකොට ඔන හොඳට බලන්න උදේ ඉඳන් හවස වෙන කාම ඔබ කොච්චර වැඩ කරනවද? අපි හිතමු වැඩ කෝටියක්. කොච්චර ඇස් දෙකට රූප බලනවද? කෝටියක්. කොච්චර කන් දෙකට ශබ්ද ඇහෙනවද? කෝටියක්. ඔය කෝටියක් වැඩ කරන අතරේ අපේ හිතට දැනෙනවා මොන මොන වර්ගයේ වේදනාද? සුඛ වේදනා එනවා දුක වේදනා එනම ওই දෙකක්ම හරියට පැහැදිලිත් නැති වේදනා වර්ග එනවා. එහෙනම් මේ ජීවිතේ ගලාගෙන යන්නේ වේලාවකට සැපයි වේලාවකට දුකයි. එහෙනම් වේලාවකට දුකගෙන දෙමින් වේලාවකට සැපගෙන දෙමින් ගලාගෙන යන මේ ජීවිතයේ ඔබ විඳින්නා වූ සියලුම දුක් සැප වේදනා ඔබට පීඩාවක් ගෙන දුන්නාද? ඔය ප්‍රශ්නෙට උත්තරේ කල්පනා කරා සියලුම දුක සැප වේදනා ඔබට පීඩාවක් ගෙන දුන්නාද ඔව්ද නැද්ද සියලුම වේදනා පීඩාවක් දෙන්නේ නැහැ අද මෙතන වාඩි වෙලා ඉන්නෝ මේ විදුලි පංකාවෙන් හුළඟ එනෝ ඔබ සැප වේදනාවද දැනෙන දුක වේදනාවක්ද සැප වේදනාව සමහරට කෙනෙකුට මේකේ සද්දෙත් එක්ක අපෝ මොකද්ද මේ සද්දේ කියලා දුක වේදනාවක් එන්න පුළුවන් තව කෙනෙකුට ආ හොඳ සුලඟක් එනවනේ කියන සැප වේදනාවක් එන්න පුළුවන්. එතකොට මේ දුක වේදනා සැප වේදනා අපට උදේ ඉඳන් හවස වෙනකන් ඇතිවිවි පැවතිවි නැතිවිවි යන. ඕක හරියට මේ මුහුදුරලක් මේම තාලෙට අලග ගහ යනෝ වගේ. ඔය අතරේ නැද්ද සමහර දුක වේදනා? හිත රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි අරන් තැවිලා දැවිලා ඔළුවට බරක් ඇවිල්ලා ඔළුව කැක් කුම හැදෙන තරමට පිච්චිලා ගිනි ගන්න වේදනා අන්න ඒ වෙලාවට නේද අපිව ගිනි ගන්නෙ ඒ වෙලාවට නේද ඔබ නිවා ගන්න පාරක් හොයන්නේ එහෙනම් ඔබ හොයන නිවන කොයි වෙලාවටද අවශ්‍ය වෙන්නේ ගිනි ගන්නා ලෝකය නිවන්නට ඔබ නොදන්නවා වුණාට පෙර නොවසා සිටියාට අන්න අර ගිනි ගන්නා වෙලාවටයි ඔබ තුල ඉන්න සත්තු ටික අවදි වෙලා තව පැටව ටිකක් ගහගෙන තව ගති ටිකක් උත්පාදනය කරන් අර ගති පොදියට එකතු කරගන්න. උදේ ඉඳන් හවස වෙනකම් කරන වේදනාවන් ගොඩේ දුක වේදනා 100ක් එන්න පුළුවන්. සැප වේදනා 100ක් එන්න පුළුවන්. ඔය අතර එකක් දෙකක් තියෙන සුනාමි. එකක් දෙකක් තියෙන මහා හද රත් වෙලා පිච්චිලා මත් වෙලා තැවෙන දැවෙන අන්නේ වෙලාවටයි පින්වතුනි අපි සංසාර ගමන යන්න හේතු වෙන ඉන්ධන ටික උත්පාදනය කරගන්න. ඉතින් අපරාදෙනේ මේ මානසිකත්වයක් හදාගෙන උදේ ඉඳන් හවස වෙනකම් කන්න ආසේව නොකා ඉඳලා නේ ආස නැති දේවල් වල ආස දේවල් වලට ඇලෙන්නෙත් නැතුව ආස නැති දේවල් අකමැති දේවල් වලට ගැටෙන්නෙත් නැතුව ඔබ ඉන්න උත්සාහ කරන්න. හොඳට කල්පනා කරලා බලන්න ඔකේ පළක් තියෙනවද තේරුමක් තියෙන දෙයක්ද මේ කරේ කියලා මොකද ඔබ අවශ්‍යතාවයේ දැන් ඔබේ සසර ගමනට ඉන්ධන උත්පාදනය වෙන්නේ කොයි වෙලාවටද වැඩ කීයක් වෙන්න පුළුවන්ද දවසට හරි හොඳටම රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි ගන්න දේවල් දවසට කීයක් වෙනවද ඔබ ඔබට කල්පනා කරා දෙක පුළුවන් නේ තුන හතර පහ සමහරුන්ට 10ක් 15ක් තියෙන්න පුළුවන්. ඒක එකිනෙකාගේ ස්වභාවය අනුව
භාව කියන්නේ ඔබේ ගති රාග රාග භව දේශ භව මෝහ භව කියන මේ ගති ස්වභාවය අනුව ස්වභාව දහම ක්‍රියාත්මක වෙනවා ඒ අනුව අපි සමාරුන්ට කියන්නේ ආපෝ එයාට නංක කියන්න යන්න එපා හොස්ස ළඟින් මැස්ස යන්න බෑ පොඩ්ඩ ඇත්තන් යති කේන්තියක් නං ඔබ දන්නවා ඔහුගේ ගති පොදියේ තියෙනවා පොඩ්ඩ ඇත්තන් කේන්ති යන ගති ඒකනේ අපි යාට එහෙම කියන්නේ තව කෙනෙකුට කියන අපෝ ආට නම් පෙන්වන්න එපා චුට්ටක් මේ කරොත් ඇති ආයි නිකන් ඒකේ නා හොඳටම මොනවා හරි දෙයකකින් ඇවිස්සීලා ඒ කියන්නේ ඔහුගේ තුල අද ආස කරන පිරිලෝකවල වල තදට ආසාවෙන් ගිහිල්ලා ඒ දේවල් අල්ලා බදාගෙන ඒ ලෝකයේ තුල ජීවත් වෙන කෙනෙක් නම් අපි ඒක නාවත් බාහිරෙන් අඳුරගන්න හැබැයි අපි බාහිරෙන් අඳුරගත්තට 100ට 100ක් අපට කියන්න බෑ අනුන්ගේ ලෝකයක් අපට පුද්ගලයේ දිහා බල්ල කියන්න බෑ මේ මෙයාට තරහ ගිහිල්ලා මෙන්න මෙයා ඇලිලා මෙන්න මෙයාට ප්‍රේත ගතියක් ඉපදිලා කියලා අනුන්ගේ දේවල් අපට කියන්න බෑ මොකද ඒක අනුන්ගේ ලෝකයක් ඔබට 100,000ක් ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඔබේ ලෝකේ එනම් ඔබ ඔබේ ලෝකයට ඇඟිල්ල දික් කරගෙන බලන්න මේ ලෝකය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා එතකොට ඔබට පේනවා ඔබ ආස කරන දෙයට තදින් බද්ධ වෙලා මේ ඇති වෙන ගති දැන් අපි බලමු ඔය ගතියක් හැදෙන හැටි. මොකද මේ ගති ටික ගෙති 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 යන ක්‍රියාවලිය ඔබ හරියට තේරුම් ගත්තොත් තමයි ගතිය ගතිය නගති කරන පටිපාටිය ඔබ තුලින් ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එහෙනම් ඔබ දැන් ඔන්න පළවෙනි කාරණාව මං හිතනවා මේ සිළු දිනාටම පැහැදිලි ඇති. උදේ ඉඳන් හවස වෙනකම් කරන සියලුම වැඩවලින් ගිනි උපදින්නේ නැහැ. ඔන්න ඔය ගිනි වලට තමයි පින්වතුනේ සං කියලා අපි කියන්නේ. එනම් මේ ගිනි උපදින ක්‍රියාවලිය තමයි පටිච්ච සංඋපාද ධර්මතාවයෙන් පැහැදිලි කරන්නේ. දැන් අපි බලමු හොඳට ඔබතුලට මේ ගන්න උදාහරණේ ගලප ගලපා බලන්න ඔබතුල ගිනි උපදින හැටි. හැමදාම වගේ සුපුරුදු විදිහට මම ගන්න කැමතියි මොකද ඒක අපි හැමෝටම අනන්‍ය වෙච්ච ඔය ගැහණු කෙනෙකුට පිරිමි කෙනෙකුට ගැහණු කෙනෙකුත් අතර ලොකු බැඳීමක් සම්බන්ධයක් ඇති වෙනව මේ ලෝක ප්‍රජාවේ පැවැත්ම උදෙසා. ඒක පැවැත්ම උදෙසායි සම්බන්ධතාවය අවශ්‍යයි. ඒක හරහමමයි වැඩිපුර අපි ගති ටිකක් හදාගන්නේ. එහෙනම් ඒ උදාහරණේ අපි කාටත් හොඳට ප්‍රායෝගික අත්දැකීම් තින පැත්ත. ඒ නිසාම මේ උදාහරණෙම ගන්නම් අද දේශනාවට. දැන් ඔබ කල්පනා කරන්න ඔබ තුල දැන් ඔබ ඔබේ තරුණ කාලයේදී දැන් මේ වෙලාවේ හිත අරගෙන යන්නකෝ අරගෙන ගිහිල්ලා බලන්න හිත දැන් පිරිමි මහත්තයෙක් නම් බලන්නකෝ හිත ඇදීලා ගියපු කාන්තාව නෝන කෙනෙක් නම් බලන්නකෝ හිත ඇදීලා ගියපු මහත්තයෙ එහෙනම් ඒ කාලේ ඔය තරුණ කාලේ අපි කොච්චර ගැහැණු ළමයි දකින්නේ නැද්ද කොච්චර පිරිමි ළමයි දකින්නේ නැද්ද කොයි තරම් අය ඇසුරු කරන්නේ නැද්ද ඔය අතර එක්කෙනෙකුට දෙන්නෙකුට කියන්න බෑ හතර දෙනෙකුට පස් දෙනෙකුට වුණත් හිත ඇදිලා යන්න ඇති මේ රූපය මට කොහේ හෝ දැකලා පුරුදු මේ කටහඬ මට අහලා පුරුදුයි මේ හැසිරීම මට හරි පුරුදුයි කිය කියා ඔබ මේ බාහිර කෙනෙක් තුල දැක්කහම ඇය කෙරෙහි ඔහු කෙරෙහි ඔබේ හිතේ ඇති වෙනවා කැමැත්ත අනේ කැමැත්ත හරහා ඔබේ තුල ඇති වෙනවා සුඛ වේදනාව ඔය වේදනාවට ඔබ දන්නේම නැහැ තව ඔබ කැමති අය ඕන තරම් ඉන්නවා ඔබ පන්තියකට ගියොත් ඉගෙන ගන්න ඉස්කෝලේට ගියොත් ඔබ ඇසුරු කරන අය ගොඩාක් ඉන්න ඔබ කැමති පුද්ගලයෝ ගොඩාක් ඉන්න ඒ අතරින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා හැරි හැරි බලන්න හිතන නිතර නිතර කතා කරන්න හිතන නිතර නිතර ඒ කෙනාව ඇසුරු කරන්න හිතන ඒ කෙනාව ඇසුරු කිරීම තුලින් ඔබ තුල සුඛ වේදනාවක් කිනු ඒ වේදනාව වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් ඇවිල්ලා ඔබ තුල මොන ගතියක්ද උපදින්නේ සංගතියක් උත්පාදනය වෙන්නේ එතකොට දැන් අපි කාන්තාවක් දැක්ක ගමන් දැන් අපි හිතනවා පින්වතුනි මේ කාන්තාවක් දැක්කහම මගේ හිත මේ ඇදීලා ගියේ යාටනේ කියලා යාටනේ කියලා හිතනවා මගේ හිත මේ ඇදීලා ගියේ මේ බාහිර වූ මේ පුද්ගලයාටනේ කියලා හිතනවා ඔබ නොදන්නවා වුණාට ඔබේ හිතේ ඉන්නවා ඔබ තුලම ඔබ නිර්මාණය කරගත්ත ගතිරුවක්. දැන් ඒක ටිකක් මේ අලුතෙන්ම බණහනට තේරුම් ගන්න අමාරුයි නම් මම මේකට තව චූටි උදාහරණයක් අරන් ආයි මෙතෙන්ට එන්නම්.
දැන් අපි එකම කඩෙන් යාළුව පස් දෙනෙක් ගිහිල්ලා කෑම කන. එකම කෑම කන්නේ. හැබැයි පස් දෙනා කියන්නේ ප්‍රතිචාර පහ. එක්කෙනෙක් කියන මාර රස. එක්කෙනෙක් කියන මෙලෝ රහක් නෑ. දැන් ඒ ඔක්කො දැන් සබ තුන් දෙනෙක් යන පුළුවන් හරි හොඳයි නියමයි රහයි කියලා. හැබැයි මේ රසයි කියපු පස් දෙනාට දැනිච්ච වේදනාවල් ටික පස් ආකාරයක්. මාර රසයි නියමයි කියලා එක්කෙනෙක් කිව්ව අනිත් එක්කෙනා ගැටුණා. එක්කෙනෙක් ඇලුණා. හැබැයි ඒක උනේ මේ කෑම නිසාද? කෑම නිසාද? නෑ. කෑම නිසා නම් හැමෝම මේ කෑමට එක්ක රසයි කියන්න ඕනේ එක්ක රස නෑ කියන. අපි එහෙමත් කියනවා. දැන් අපි කෑම කෑවහම අපි හැමෝම කියනවා අද නම් කෑම රසයි. අර ඒකේ හැමෝටම හැබැයි උතන එක්කෙනෙක් දෙන්න ඉන්න පුළුවන් මාරම රසයි. මම නම් හොද්දට බඩ පිරෙන්න කැවෝ මේ මේ එළවලුේ පුදුම රහක් තිබුණේ. අන්න එයාගේ තුල එයා දන්නේ රත් වීමක් මත් වීමක් පිච්චීමක් දැවීමක් නිර්මාණය වෙලා. දන්නේ නැහැ ලෝකෙ. අනිත් අය රසයි කියලා කියන්න පුළුවන්. හැබැයි රත් වීමක් පිච්චීමක් මත් වීමක් මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරිද? ඒ විදිහට මේ ක්‍රියාත්මක වණ්ඩා වූ ලෝකය අපි තේරුම් අරගන්න ඕනි කොහොමදයි මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට පින්වතුනි මම දැන් මේ ගත්ත උදාහරණයත් එක්ක ඔබ ඔබට ගලපලා බලන්න ඔබේ හිත ඇදිලා ගියේ අර බාහිර වූ කාන්තාවටද බාහිර වූ පුරුෂයාටද කියලා. කොහොමද එහෙම ඇදිලා ගියේ? දැන් හොඳට බලන්න අපි ඉස්සරහලා තිනවා නේද රජතුම් රජවරු කුමාරියක් හොයනකොට තමන්ගේ හිතේ ඉන්න කුමාරිව රත්තරන් ටිකක් කරන් රන්කරුව ලව්ව අඹවන. කවදාවත් දැකපු නැති කුමාරිය. හිතේ ඉන්න කුමාරිය. හිතේ ඉන්න කුමාරේ. එනම් අපිට කාන්තාවකට පුරුෂයෙකුට හිත ඇදීලා යන්න හේතු වෙන ගති ලක්ෂණ ටිකක් තින්නේ අපි තුලයි. අපි තුල තියෙනවා ගති රුවක්, අපි තුල තියෙනවා ගති හඬක්, අපි ආස කරන කෙනායි මේ ඉන්නේ කියලා ඔන්න අපේ හිත ඇදීලා යන්න. ඔහු ඇයට ඇය ඔහුට ආදරය කරනවා හිතනවා මම මේ ආදරය කරන්නේ බාහිර කෙනෙකුට කියලා. ඇත්තටම ඔබ ආදරය කරන්නේ ඔබ තුල නිර්මාණය කරගත් ගතිරුවකට. ඒකනේ පින්වතුනි චුට්ටක් ඇත්තන් ඒ බාහිර කෙනා හොඳට ආදරෙන් සලකලා පොඩි දෙයක් කරන්නකෝ. මට ඔය කෙනාව එපා. අදම එලවල දාන්න. අදින් පස්සේ නම් එපා කියලා ඔබ තුල මේ මහා ආදරයක් තීච්ච දේ එක එක දෙක පුංචි දෙයකින් වෛරයකට පෙරලෙනවනේ. අපි කියනවා ආදරයයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක පරතරයක් කියලා. කාසියේ දෙපැත්ත වගේ අපි මේ ආදරය කරන්නේ අපි මේ වෛර කරන්නේ බාහිර පුද්ගලයෙකුට නෙවෙයි. ඔබ තුල නිර්මාණය කරගෙන ඉන්න ඔබේ ලෝකයයි ඔබ බාහිරින් දකින්නේ හොයන්නේ විමසන්නේ. එහෙනම් පින්වතුනි ඔන්න ඔය දේ තේරුම් අරගන්න ඕනි. බාහිරින් ඒ අපි හොයන ලෝකය ඔබට ලැබෙනවා නම් ඔබට ඒක ඔබේ හිතේ හැටියට ගැළපීලා ඔබට ලැබෙනවා නම් ඔබේ හිතට සතුටුයි සුවයි. එනම් ඔබ කැමති ආකාරයට දෙයක් සිද්ධ වෙනකොට එතකොට ඔබේ හිතේ ඇති වෙනවා සුඛ වේදනා. ඒ වේදනාවට ඔබ තුල තියෙනා වූ ගති ටිකෙන් තල්ලුවක් දෙන්න. අන්නේ තල්ලුව හරහා තමයි වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් ජනිත වෙන්නේ. මුලදිම හිතන්න දැන් මෙහෙම. දැන් මම ඉස්සෙල්ලා මේ දේශනාව පටන් ගනිත්ටි කිව්වනේ දහම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ඔබ දරණ ස්වභාවයට තමයි මේ ධර්මතාවයේ ගලප ගලපා අහන්න ඕනේ විමසන්න ඕනේ කල්පනා කරන්න. එතකොට මේ ඔබ තුල ක්‍රියාත්මක වෙන ලෝකය තුල පිරි එක තියෙනවා වෙලාවකට සැපයි වෙලාවකට දුකයි. වෙලාවකට සැපයි වෙලාවකට දුකයි කියන මේ ධර්මතාවය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපි කන හැම කෑමම හැමෝටම රසත් නැහැ. අපිට අපි බලන හැම දැමගොළු ෆිල්ම් එකක් බැලුවොත් ඒ චිත්‍රපටිය හැමෝටම ලස්සනත් නැහැ. සින්දුවක් ඇහුවොත් ඒ සින්දුවට හැමෝම ආස නැහැ. ආසාය කිහිප දෙනෙක් ඉන්නවා, කැමති අය ඉන්නවා, අකමැති අය. එහෙනම් සින්දුවේ නෙවෙයි කැමැත්ත අකමැත්ත තියෙන්නේ, ඇඳුමේ නෙවෙයි කැමැත්ත අකමැත්ත තියෙන්නේ. ඒ කැමැත්ත අකමැත්ත නිර්මාණය වෙන්නේ තම තමන්ගේ හිත තුලයි. ඔනෝ ඒ තම තමන්ගේ හිත තුල ක්‍රියාත්මක වන්නා වූ පිරි අපිරි ලෝකය ක්‍රියාත්මක වන ධර්මතාවයයි අපි අපි තුලින් දකින්නේ. එහෙනම්
ඔබ ඔබ තුල දකින්න කොහොමද මේ වේලාවකට සැපයි වේලාවකට දුකයි මේ සැප දුක කියන දේ කොහොමද අපි තුල ක්‍රියාත්මක වෙන්නේ කියන එක එහෙනම් වේලාවකට දුක ගින දෙමින් වේලාවකට සැප ගින දෙමින් ගිනි ගන්නා වූ ඔබේ ජීවිතය නිවන්නට මගක් තියෙන ඒ ගින්න නිවන පාර ඔබට ඔබ තුලින් දකින්න පුළුවන් අන්නේ දකින්න පාර මාර්ගයයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාළ උතුම් පටිච්ච සම්උප්පාද දහම එනම් පින්වතුනි දැන් මෙන්න මේ දුක සැප අතර දෝලණය වෙන ක්‍රියාවලිය වෙන ආකාරය දකින්න නම් ඔබ ඔබේ ලෝකයටම ගලප ගලපා ගලප ගලපා බලන්න එපැයි දැන් මෙතන දැන් බලන්න දැන් මට මේ දවස්වල ඔය එක එක අය එක එක ප්‍රශ්න කතා කරලා කියන දැන් සමහර වෙලාවට කාන්තාවෝ කතා කරලා කියනවා මේ වයස 60 70ව ගියත් ඒගොල්ලෝ හැම වෙලේම ඒගොල්ලන්ගේ ලෝකයේ ගිනි ගන්නවා රත් වෙනවා පිච්චෙනවා මත් වෙනවා කියලා යමක් කියනවා නම් ඒ කියන්නේම අපේ මහත්ය මෙන්න මෙහෙම අපේ නෝන මෙන්න මෙහෙම මගේ දරුවා මෙන්න මෙහෙම එහෙනම් ඔබ තුල මේ ගිනි ගන්නා රත් වෙන පිච්චෙන මත් වෙන ලෝකය හැම වෙලේම ඔබ තුල නිර්මාණය වෙන්නේ ඔය බිත්ති හතර ඇතුළෙම එනම් පියමුතුරි මේ බිත්ති හතර ඇතුලේ ඔබ ඇසුරෙහි ඇසුරු කරන ඔබේ භාර්යාව ඔබේ ස්වාමියා ඔබේ දරුවන් ඇසුරු කරගෙනමයි මුල් කරගෙනමයි ඒගොල්ලන්ව හේතු කරගෙන තමයි ඔබේ ඇතුලේ මේ ගතිය ඉපදෙන්නේ එහෙනම් ඒ භාර්යාව ඒ සැමියා ඒ දරුවෝ කවුද ඒ කවුද ඒ තමයි ඔබේ බහිජටාව අපි කතාවට කියනවා අන්තෝජටා බහිජටා ඇතුළත් ගැට පිටත් ගැට අපි හිතනවා මේ බිරිඳව කසාද බැඳපු නිසා මෙයත් එක්ක විවාහ වෙච්ච නිසා තමයි මේ ඔක්කොම කරුමේ මේ ඔක්කොම දුක මේ ඔක්කොම ගිනි ටික ඒ නිසා තමයි. එතකොට අපි බාහිරයට හැම වෙලේම ඇඟිල්ලක් දික් කර කරා දැන් ඔබ කාර්යාලයක වැඩ කරොත් මට මේ කරුම රස්සාව අම්බෙච්ච ඉඳ තමයි කොයි වෙලේත් මං ගිනි ගන්න. රැකියාව කරන තැනට එතන ඉන්න පුද්ගලයන්ට ඔබේ නිවසේ ඉන්න අයට ඔබ ඇසුරු කරන අයට සමාජයට රටට ඔබ ඇඟිල්ල දික් කර කරා බනිනවා මේ බනින්නේ බහිජටාවට ඔබ පුළුවන් තරම් හදන බහිජටාව වෙනස් කරන්න ඒගොල්ලෝ හැසිරෙන විදිහ ඒගොල්ලෝ මේ ඔබත් එක්ක ගනුදෙනු කරන ආකාරය ඔබ වෙනස් කරන්න පුළුවන් තරම් උත්සාහ ගන්න හැබැයි මේ බහිජටාව තුල ඔබ නොදන්නවා වුණාට ඔබ තුල සැකස් වෙනවා අන්තෝ ජටාව අන්නේනම් මේ අන්තෝ ජටා බහිජටා කිය කියා මේ හදන්නේ ඔය ගති පොදියම එනම් මේ අන්තෝ ජටාව නිර්මාණය කරගන්නා හැටි මුලින් දකින්න ඕන පිඟුතුනේ මේ අන්තෝ ජටාව නිර්මාණය කරගෙන යන්නේ මෙන්න මේ ආකාරයට ඉච්ඡට පටිච්ච වෙනවා එතකොට ඉච්ච කියලා කියන්නේ කවුද දැන් ඉච්ච කියන වචනේ පළවෙනි වතාවට අහන පින්වතුන්ට තේරුම් ගන්න පුළුවන් ඉච්ච කියන්නේ හොඳ වචනයක් මේ සිංහල භාෂාවෙත් තියෙනවා මාගදී ශබ්ද සංඥාවේ ඉච්ච කියන එක විස්තර කරන්නේ කැමැත්ත එතකොට ඔබේ හිත ඔබේ තුල තියෙන කැමැත්ත සමහර වෙලාවකට කැමැති මේ කියන්නේ ඔබට ඇති වෙනවා සුඛ වේදනාවල් එතකොට වෙලාවකට සැපයි වෙලාවකට දුකයි වෙලාවකට සැපයි වෙලාවකට දුකයි කියන මේ ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන්නේ ඉච්ඡ නිසානේ ඒ ඉච්ඡත් එකිනෙකාට වෙනස් එනම් ඉච්ඡට පටිච්ච වෙනවා ඔන්න ඔය පටිය හින්දා තමයි ඉච්ඡට පටිච්ච වෙලා පටිච්ඡට අභිච්ඡ වෙලා ඒක නිච්ච කරගන්න දැන් මං අර ඉස්සෙල්ලම උදාහරණයක් ගත්තා නේද අපිට දකින හැමෝම කෙරෙහි ආදරයක් ඇති වෙලා හිත ඇදීලා යන්නේ නැහැ එහෙනම් එක්කෙනෙකුට එක්කෙනෙක් ඉන්න පුළුවන් ඔබ ඔබේ සැමියාව ඔබේ බිරිඳව තෝරගත්තේ කොච්චර පිරිසක් අතරින් එහෙනම් ඒ සැමියා බිරිඳ ඔබට ලැබුණේ හේතුවක ඵලයක් පෙර සසරේ සැමියෙක් වෙලාම හිටිය කෙනෙක් ಜಾති අනන්ත ಜಾති ගානක් සැමියා වෙලා හිටපු කෙනෙක් මේ ಜಾතියෙත් සැමියා වුණා ඔබේ බිරිඳ අනන්ත ಜಾති ගානක් ඔබට බිරිඳ වෙලා අම්මා වෙලා දුව වෙලා සහෝදරිය වෙලා හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. නැවත ඔබට මේ ಜಾතියෙ මුණ ගැසුණා. එහෙනම් ඒ බහිජටාව තමයි මේ නැවත අපි වටා ඉපදෙමින් මැරෙමින් යන්නේ සකස් වෙන්නේ. දැන් අපි ඒගොල්ලන්ව මෙයව මට එපා, අරයව මට එපා කිය කිම වෙනස් කරන්න හැදුවට ඒකත් ඒ අයත් හේතුවක ඵලයක් ඉපදෙමින් මැරෙමින් ඒ අය වටාම මේ ගෙති 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 ගෙතුම් පටිය හදා හදායි
එනම් ඒ අය අපි තුලට ලං වෙලා අපිත් එක්ක ඇසුරු කරනකොට ඒගොල්ලෝ මුල් වෙවි ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ ඔබේ පිරියාපිරි ලෝකී. දැන් ඔබේ බිරිඳ මොකක් හරි දැන් මහත්තයා හිතමුකෝ දැන් මහත්තයා බිරිඳ හදලා දීපු කෑමක් කනකොට කියනෝ අපෝ මේ කෑම කන්න පුළුවන් ද සතේ කුටවත් කන්න බෑ මේ අද හදලා තියෙන විදිහ නා කියලා කියන. මම කිව්වා කියලා කියන්නේ දැන් නෝනා. දැන් නෝනාට ඔය වචන ටික ඇහෙනකොටම කොහොමද දැන් ඔබේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ? ඔනෝබේ පිරියාපිරි ලෝකේ ක්‍රියාත්මක වෙනවා ඔබට දැනෙනවා එතකොට ඔබට ඔබේ හිතට දැනෙනවා දුක වේදනාව අනේ මම කොච්චර මහන්සි වෙලා උදේ ඉඳන් උයල පිහෙලම්ද මේ කැම ටික හැදුනේ හිතට හරි දුකයි ඒ දුක මහා වේගයක් බවට පෙරලිලා ඒක එනවා වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් බවට පත් වෙලා අන්න ඔබේ තැටිය ගිනි තැටියක් බවට මේ 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 ශරීරේ රත් වෙලා මහා ගින්නක් ඉපදෙනකොට ඔබ තුල උපදිනවා තරහ ගතියක් තරහ සතේ ඒ වෙලාවට මූණ අර ලස්සන ඔබේ ඔබ කතා කරන මේ ඔබේ කියන්නේ ප්‍රියම්බිකා කියලානේ කියන්නේ ඒ ප්‍රිය මූණ දකින්න පුළුවන්ද මූණ මූණ බලන්න බෑ රතු වෙලා දෙටම කේන්ති ගිහින් බලනකොට ඔබට තේරෙනවා අන්න එතන මේ ඉන්න සතා නෙමේ වෙන සතෙක් තමයි දැන් ඉපදිලා තිනේ. ඔය සතා ඉපදුනේ ලස්සනට. එහෙනම් තමන්ගේ තුල මේ ඔබ හිතාගෙන ඉන්නවා මේ ඉන්න එක සතෙක් කියලා. දන්නේ නැති වුණාට මෙතන තියෙනවා සත්තු වත්ත. ඒක ඒක ජාතියේ සත්තු ගොඩ මේ සත්තු වත්තම කරගහගෙන තමයි මේ මහ සතා වැඩ සිටින්නේ. එහෙනම් මේ සතාගේ ඇතුලේ ඉන්න මේ සත්තු ක්‍රියාත්මක වෙවි තව තව පැටවු ගහ ගති හද හදා යනවා ඒ ගතිය ඉපදෙන ආකාරයයි අපි මේ හොයා ගන්න හදන්නේ අපේ ලෝකේට මේ ධර්මතාවයේ ගලප ගලප ඔය ධර්මතාවයේ ඔබ දැක්කොත් සසර පුරාවට මේ උපද්දව උපද්දව ආපු සත්ව ගතිය ඉපදෙන හැටි දැක්කනම් ඒක ගිනි ගිමි ගින්න ඉපදෙන හැටි දැක්කනම් සතා උපදින හැටි දැක්කනම් නිවීම එතනමයි අවාසනාවකට පින්වතුනි සතා ඉපදෙන හැටි දකින්නේ කවුරුවා හැමෝම කරන්නේ මොකක්ද සතා ඉපදෙන්නේ කොහොමද කියලා පොතෙන් දැනුමින් අහගන්න එතකොට ඔබ තේරුම් ගන්න ප්‍රිය දේට ඇලීම සං ඔන්න ගතියක් ඉපදෙනෝ අප්‍රිය දේට ගැටීම සං ඔය දෙක අතර මැනීම සං එහෙනම් මම ප්‍රිය දේට ඇලෙන්නෙත් නැතුව අප්‍රිය දේට ගැටෙන්නෙත් නැතුව ඔය දෙක අතර මනින්නෙත් නැතුව ඉන්නවා කියලා කොහොමද දැන් ඉන්නේ ඒ වෙලාවේදී ඔබ ජීවත් වෙන්න හදනවා චිත්‍රපටියක් බලන්න සින්දුවක් අහන්න රස කෑමක් කන්න කැමති ඇඳුමක් අඳින්න ඇයි ඒව ඔක්කොම තුල ඒ සියල්ල අතහැර දාලා කකුලට සෙරෙප්පු දෙකක්වත් නැතුව ඔබ හදනවා සිල්වතක් පුරන්නට නම් බුදු පියාණන් වහන්සේගේ බුද්ධ දේශනාව නහි සීල වතං හොಂತಿ අටක්කරාතිනි පදා සම්බුද්දේන ප්‍රකාශිතා එනම් මේ සීලය කියන්නේ නහි සීල වතං හෝති මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දහම සිල්වතක් නොවේ ඒ අටක්කරාතිනි පදා කියන ධර්මතාවය ඔන්නෝ ධර්මතාවයයි අපි තේරුම් ගන්න ඕන දැන් ඒක තේරුම් ගන්න නම් පින්වතුනි මුලින්ම ඔබ තුල පරිශ්‍රණය කරන්න ඕනි ඔබ තුල මේ ගතියක් උපදින හැටි සංනිපදින හැටි අපි කියනවා සංගතියක් උපදින හැටි දවසේ කොයි වෙලාවකටද ඔය දේ වෙන්නේ උදේ ඉඳන් හවස් වෙනකම් කරන මේ වැඩ කන්දරාවක් තුල කොයි වෙලාවට කොහොමද ඔය සංගතිය ඉපදෙන්නේ නම් ඔබ තුල මේ දහම ගලප ගලපා ගලප ගලපා ඔබ තුල පරිශ්‍රණය කරලා හොඳට තේරුම් ගන්න ඔය ගතිය ඉපදින හැටි දැන් මම ගත්ත උදාහරණේ ඔබට ගලප ගන්න ඔබ නෝනනම් ඔබට මහත්තයා ඔය වගේව කියලා ඇතින් මේ කෑම කන්න බෑ කියලා කියලා ඇති. දැන් මහත්තයටත් නෝණ කියපු දෙයකට හිත රිදිලා ඇතිනේ. ඔබ විශ්වාස කරන හිතන මෙයා මට මෙහෙම කියපු නිසා තමයි මගේ මේ හිත රිදෙන්නේ කියලා. කියපු එකත් හේතුවක්. හැබැයි හිත රිදුනේ ඒ කියපු වචන. දැන් නෝණ කිව්වේ වචන ටිකක්නේ. ඔබටනේ ඒක බැනුමක් උනේ නේ. එහෙනම් ඔබ දකින්න ඕනි නෝණා කියන්නේත් මහත්තයා කියන්නේත් ගති පොදි දෙකක්. නෝනාගේ තුලත් පිරියාපිරි ලෝකයක් ක්‍රියාත්මක වෙනවා එයාගේ තුලත් සුඛ දුක්ඛ වේදනා ඇති වෙනවා එයාටත් රත් වීම පිච්චීම තැවීම දැවීම හරහා එයා ගතිපටි ගොත ගොතා නාම ගොත්තේ සකස් කර කර යන සතේ
महत्य कियान्नेत गतिपोदिया करगहगेन पिरियापिरि लोकय क्रियात्मक वेवि या कमति देवल इष्ट सिद्ध करगन्न या वेरदरनव अकमति देवल वलट गटि गटि यत् गतिपोदिया करगहगेन हैप्पी हैप्पी यन सते एहनम मे गतिपोदि देयक करगहगत्त सत्तु टिकक नेद पिंवतुनि एकिनेकाट हैप्पेन एहनम अपि हैमोम एकम बोट्टुवकट वटिच्च अनाथयो टिकक नेवेयिद අපි තව කෙනෙකුට පහර ගහනවා අපහාස කරනවා පුම්බනවා ගොරවනවා එක එක දේවල් වලින් හිංගි හිංසා වැඩ අසාධාරණ කරනවා අනාතේක් තව අනාතේකට අසාධාරණකමක් නිවේද කරන්නේ අනාතයෝ ටික ඔක්කොම එක බෝටුකට වැටිලා එක අනාතේ තව අනාතේකට ගහනවා තව අනාතේකට බයිනවා එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඔබට කෙනෙක් බනිනවා නෙමෙයි බැනිනවා ඔබට කෙනෙක් ගහනවා නෙමෙයි ගැහෙනවා ඔබට කෙනෙක් අපහාස කරනවා නෙවෙයි අපහාස කරනවා ඔබට කෙනෙක් ආදරය කරනවා නෙමෙයි කරනවා ඇයි ඒක හිතන්නේ නැත්තේ අනිත් පැත්තේ විතරක් හිතල වැඩක් නැහැනේ ඔබට කෙනෙක් ආදරය කරනවා නෙවෙයි ආදරය කරනවා ඒ කරන එක යාට පාලනය කරන්න පුළුවන්ද බයින එක පාලනය කරන්න පුළුවන්ද බෑ නං ඔබට කෙනෙක් බයිනකොට ඒ බයින කෙනාට ඒ බැනුම පාලනය කරන්න බෑ පිංවතුනි ඒක හේතු වෙන්නේ ඇයි ඇයගේ තුල ඔහුගේ තුල මේ ක්‍රියාත්මක වෙනවා ඔබේ තීන ගතිවලට අනන්‍ය වෙච්ච පිරිලෝකය ඔබේ තීන ගතිවලට අනන්‍ය වෙච්ච අපිරිලෝකය එහෙනම් මේ හැමෝටම අනන්‍ය වෙච්ච පිරිලෝක තියෙනවා අපිරිලෝක තියෙනවා ඕක ඔබ හොයාගන්න ඕන ඔබේ ගතිපොදිය තියෙන ගති ටික හොඳට ගතිපොදිය ලිහලා බලලා ඕකේ ඉන්න සත්තු ටිකට හොඳට අවදි වෙන්න ඉඩ දීලා ඔය සතාගේ ස්වરૂපය හොඳට දකින්න ඕන. ඔබ දහම මුලින්ම අහලා අද ඉඳන් නම් මම මස්මාළු කටකවත් තියන්නේ නැහැ කියලා ඔබට වාරණයක් දාගෙන ඔබ මස්මාළු කන්න ආස සතෙක් ඉන්න ඔබ තුල. പ്രേත සතෙක්. ඒ සතාට මස්මාළු වල සුවඳ එනකොට කටට කෙල කෙල බේරෙනවා. එහෙනම් ඒ සතා ඒ සුගඳට ඒ සතා කියන්නේ මේ තමන්මම තමන්ගේ තුල තියෙන එක ගතිය. එහෙනම් ඒ කටට කෙල උනලා പ്രേත ගතිය ඉපදෙන සතාට ඔබ කියනවා පැත්තකට වෙලා ඉන්න එකයි ඇත්තේ කන්න දෙන්නේ. කන්න දෙන්නේ. මම අද ඉඳන් කන්න දෙන්නේ නැහැ කියලා ඔබ උඹල කඩ කෑල්ලක්වත් කන්නේ නැතුව ඔබ පුරනවා සිල්වතා. ඔබ පුරනවා සිල්වතා. ඔන්න ඔය සිල්වතට වැටෙනවා අපේ පින්වතුන් මොකද अपे पिंवतुन गन्नव नय गणुदेनुव कियन एक बाहिर एतकोट एगोल्लो अंतोजटा बहिजटावे अंतोजटाव देखलत्ने हेदन हेटि दन्नित्ने कोहोमद वेन्ने कियलत् दन्ने हेमोटम गोचराय हेमोटम तेरेनव बहिजटाव एतकोट एय कियनवा अम्मो उंबला कड कैल्लक्वत् कन्ने पा नय वेनवा काटद नय वेन्नी अपटत् ससरे मालु एक्केला कुरुल एक्केला कुकुल एक्केला ओय नय गेवन्न वेनवा අනේ ඇත්තද මම මෙච්චර කල් දැනන් හිටියේ නෑ එහෙනම් අද ඉඳන් මම උඹල කඩවත් කන්නේ නෑ මොකද ණය වෙනවනේ කියලා ඔබ ඔබට වාරණයක් දාගන්නෝ හැබැයි කිසිදාක දැක්කේ නෑ නේද ඔය අන්තෝජටාව අන්තෝජටාව එක සතෙක් ඉන්නවා මස්මාළු කන්නම මෝණි එයාගේ තද්ද ආසාව තියෙන තද්ද പ്രേත ගතියක් තියෙන සතා ඔබ ඒ සතාව මට්ටු කරනවා තව සතෙක්ගෙන් මේ කියන්නේ ගැඹුරු ධර්මතාවයක් හොඳට තේරුම් ගන්න ඔබ ආර එක සතෙක්ව මට්ටු කරනවා තව සතෙක්ගෙන් ඔහොම හිටු කියලා කන්න එපා ඔහොම හිටු කියලා අර සතා බලවත් වෙන මොන සතාද සිල් සතා ඒ සිල් සතා ඒ සිල් සතා බලවත් වෙච්ච ගමන් එයා එතකොට මස්මාළු කන්නේ නැහැ උඹල කඩවත් කන්නේ නැහැ කියලා රකින්නවා සීලය ඒ රකින්න මානසිකත්වය ඔබ හදාගත්තේ කොහොමද මෙන්න මේ ණය ගනුදෙනු කියන ධර්මතාවයේ වැරදියට තේරුම් අරගෙන අන්නේ ණය ගනුදෙනු ධර්මතාවයේ වැරදියට තේරුම් ගත්ත කෙනා ණය වෙනවා කියලා දකින්නේ බාහිරේ. එතකොට ඔහු හැමදේම ණය වෙනවා කිය කියා දැන් චිත්‍රපටියක් බලන්න යන්නේ මොනවා හරි දෙයක් අපි හිතමු මස්මාළු ටිකක් කන්න උයලා දෙන්න. දැන් මට මේ දවස්වල ගොඩාක් ගෘහණියන්ගෙන් කෝල් එනු. මම නම් අමාරුවෙන් නතර කරගත්ත මේ මස්මාළු කන එක. ඊනවට අපේ මහත්තයා කනවනේ. මට ඉතින් උයන්න සිද්ධ වෙලා. අපරාදි මම ණය වෙනවා නේද මන් දැන් කොහොමද මේකෙන් මිදෙන්නා මම කියනවා නැවත මේ දහම හොඳට ශ්‍රවණය කරලා සන් දකින්න මේ දහම තේරුම් ගන්න ඔය මේ දහම දැකලා තින්නේ බාහිරේ
බාහිරින් දහම දැකපු නිසායි ওই ප්‍රශ්න වලට උත්තර ඔබට ලැබිලා නැත්තේ. එතකොට මස් මාළු කණ එක නිවනට බාධාවකුත් නෙමෙයි නිවනට උදව්වකුත් නෙමෙයි. එය හුදෙක් බාහිර ක්‍රියාවක් පමණයි. හොඳට තේරුම් ගන්න පින්වතුනි මේ කියන දේ. එහෙනම් ඔබ කල්පනා කරන්න ඔය මස් මාළු කණ එක තුල ඔබ තුල ක්‍රියාත්මක වන්නා වූ ඔබේ ලෝකයයි ඔබ දකින්න ඕන. දැන් කෙනෙක් ඔබ තුල මොකක්ද මේ ක්‍රියාත්මක වෙන්නේ? දැන් ඔබ ඔබ ඔබට මොනවා හරි මාළු මාස් හදද්දී එන සුවඳකකට කටට කෙල එනවනම් ඔබේ කෑම වාරණයක් දාන නීතියක් දාන අතට මාංචු දාගෙන තහංචි දාගෙන ඔබ තව සතෙක්ව පාලනය කරගෙන තව සතෙක්ගෙන් මට්ටු කරන්න හදන්නේ ඔබ තුල ක්‍රියාත්මක වෙනව නිවන් දකින්න ආසාව. එනං ઈચ્છා. ඒකට තදින් බද්ධ වෙනවා පටියකි. ઈચ્છට පටිච්ච වෙනවා. කොහොම හරි නිවන් දකින්නවා. උඹලකට කැලලක්වත් නොකා නිවන් දකින්නවා. ઈચ્છට පටිච්ච වෙලා පටිච්චට අබිච්ච වෙලා නිච්ච සුඛාත්ත ලෝකයක් ගොඩනගාගෙන තව සත්තු කෝටියක් එතන උපදිනවා. ඒ සත්තු ටික බලවත් වෙනකොට අර සත්ව ලෝකයේ අර සිංහයා අර අනිත් අයව පාලනය කරනවා වගේ අන්න අර සිල් සත්තු ටික අර සත්තුන්ව පාලනය කරනවා. දැන් මේ කියපු ගැඹුරු දහමක් මෙතන කිව්වා මන් දන්නේ කී දෙනෙකුට තේරුණාද කියලා. අත උස්සන්න බලන් තේරිච්ච කට්ටිය. හරි. එහෙනම් තේරුම් අරගන්න අර සිල් සතාගෙන් අපි සිල් සතාව පෝෂණය කර කර ඒ සතාගෙන් අර සත්තු ටික පාලනය කර. එහෙනම් අලෝභ ආදේශ අමෝහ සතේ එතකොට දේව සතේ ගුණ නැగి නැగి එනවා. අර අනිත් තිරිසන් සත්තු ටිකේ අටපත් කරගෙන ඉතින් ඔතන ඔතන මූහත් වෙන්නේ මුදුන් වෙන්නේ බලවත් වෙන්නේ මොන ගතියද? දේව ගතිනේ පින්වතුනි. සුදු ගති. හොඳයි ඉතින් මස් මාළු නොකා ඉන්න පුළුවන් නම්. හැබැයි తాවකාලිකයි. සුදු ගති ටිකක් ඔබ తాවකාලික කාලයකදී එකතු කරන් එකතු කරන් එකතු කරන් ගති පොදිය හදාගත්තට ගති හැදෙන හැටි කවදාවත් දැකලා නැහැ. එහෙනම් ඔබ මේ ගති උත්පාදනය වෙන ක්‍රියාවලිය ඔබ තුලින් දකින්න නම් පළවෙනිම පියවර තමයි පිංගුතුනි ධම්මෝ සම්දිටිකෝ වෙන්න ඕන. ධම්මෝ කියන්නේ මේ ඔබ දරණ ස්වභාවය තුල මේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය තුල ගිනි උපදින හැටි දකින්න ඕනි. එහෙනම් ගිනි උපදින හැටි දකින්න නම් ගිනි ගන්න දෙන්න ඕනද නැතුව ඉන්න ඕනිද? දෙන්න ඕනි. ගිනි ගන්න දෙන්න වෙනවා. ගිනි ගන්න දීලා ඔබේ තියෙනවනේ ස්වභාවිකත්වය. يعني තම තමන්ට අනන්‍ය වෙච්ච සතු ටිකක් ඉන්න. තම තමන්ට අනන්‍ය වෙච්ච ගති ටිකක් තියෙන. අන්නේ ස්වභාවය ක්‍රියාත්මක වෙන්න නිදහසේ ඔබ ඉඩ දුන්නොත් අන්න ඔබ ස්වභාවිකත්වයට පත් වුණා. දැන් මෙතන ඉන්න කී දෙනෙක් ස්වභාවිකත්වයට පත් වෙලා නැද්ද පින්වතුනි? ඔක්කොම නළුවෝ. එක්කෝ නිලියෝ. නළුවෝයි නිළුවෝයි තමයි මේ බණ අහන්නේ. නළුවන්ට නිළියන්ට නිවන් දකින්න බෑ. තව කට්ටිය කණුගාමි කියෝ. නළුවෝ නිළියෝ ඔක්කොම අනුගමනය කරනවා. යම් මානසිකත්වයක් ගොඩනගාගෙන රඟපානවා. කන්න ආසයි නොකා ඉන්න. බොන්න ආසයි නොබී ඉන්න. යම් යම් දේවල් කරන්න ආසයි නොකර ඉන්න. කවුද තහංචි ටික දැම්මේ? ඉස්සෙල්ලා පන්සිල් පද පහයි. දැන් ප්‍රිය දේට ඇලීම සං ගිනි උපදිනු අප්‍රිය දෙයට ගැටීම සං ඔය දෙක අතර මැනීම සං කියලා ඔබ හදාගත්තා වාරණන ලිස්ට් එකක් ලෑස්තුව තහංචි ලිස්ට් එකක් වෙන්ද සතෙක් නොමරා ඔය ටිකෙන් බේරිච්ච කෙනා දැන් සතෙක් නොමර උඹල කඩ මස් මාළු කෑවා දැන් සතා මරන්නේ නැහැ එක සිල්පදේ මූඹල කඩ මස් මාළු කන්නෙත් නැහැ එකක් නෙමෙයිද හොයාගන්නත් බෑ කටියට සං මොකක්ද කියලා හොයාගන්නත් එතකොට අහනු මම මෙහෙම කරාට කමක් නැද්ද මං අර ඇඳුමට වඩා මේ ඇඳුම ලස්සනයි කිව්වට කමක් නැද්ද එක දවසක් කේක් එකක් ගෙන් දැක්ක මම ඒක මාර රසයි කිව්ව කමක් නැද්ද සන්නිපදුණක් දන්නෙත් නැ කොච්චර අසරණ වෙලාද එහෙනම් පින්වතුනි පළවෙනියට මම මේ දේශනාවෙන් ඔබට ඔබේ තියෙන අර පටිගොඩ ඔකෝම ওই බැමි ටික දකලා නූල් බෝලේ ආයි පටලැව්වා දැන් ආයි පටලව ගත්තනේ හොඳටම දැන් දැන් තේරුම් ගන්න අපි ඇනගෙන ඉන්නේ ඇන ගන්නවා කියන වචනේ දන්නවනේ ඒ කියන්නේ ඔක්කොම පටලවගෙන ඔක්කොම තේරුම් ගන්න නැතුව පඹ ගාලක පැටලවිලා ඉන්නේ
කට්ටියක් නළුවෝ කට්ටියක් නිලියෝ කට්ටියක් මානසිකත්වේ කට්ටියක් සත්තුන්ව පාලනය කර කර යනෝ ඔබ කෙලින්ම කොටින්ම සරලව කියනවා නම් ඔබේ ස්වභාවිකත්වයේ කෙලසගත් විකෘති තත්ත්වයට පත් වෙලා ඉන්නවා මෙන්න මේ දහම තේරුම් ගන්න බැරි කම නිසා එනම් පළවෙනි පියවර ඔබ පළවෙනියටම ඔබේ ස්වභාවිකත්වයට පත් වෙන්න ඕන හරිම සරලයි මොකද්ද පළවෙනියෙන් ස්වභාවිකත්වයට පත් වෙන විදිය තහංචි නැ මාංචු නැ විරමණ නැ වර්ණ නැ දැන් මන් නිදහස් ගොවියෙක් නම් ගොවියෙක් මහත්තෙක් නම් මහත්තෙක් දැන් මන් නිදහස් වෙලා තියෙන එතකොට දැන් ඔබට කන්න ආස හිතෙන දේවල් තියෙනවා ඔබ අඳින්න ආස කරන තියෙනවා ඔබට හොඳටම කේන්ති යන එක්කනේ ඇති වෙන්න බනිනවා දැන් ওই වගේ ඔන්න ඔබේ ලෝකේ ක්‍රියාත්මක වෙන්න දෙන්න ඒ ක්‍රියාත්මක වෙන්න දෙන ගමන් කරන්න තියෙන වැඩේ තමයි මේ දහම මුලින් අහන්න ඕන දැන් මේ අහපු දහම මේ ධර්මතාවේ ගලපන්න අර ක්‍රියාත්මක වෙන ලෝකෙට දැන් ඔන්න මහත්තයා කිව්වා අපෝ මේ කෑම කන්න බෑ කටක දියන්න බෑ මොනවද මේ උයලා තියෙන්නේ දැන් තමන්ගේ එනවා හෝගාල බුර බුරා ඔන්න ආව දුක වේදනාවක් ඒකට අර ගතිපොදියෙන් තල්ලුවක් දුන්නා තල්ලුවක් දෙනකොට වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් ඇවිල්ලා මහා තරහක් ඔබ තුල ජනිත වුණා ඒ තරහ ඇති වෙච්ච ගමන් කන්න බැරි නම් නිකන් ඉන්න එක ඇත්තේ ඔය දන්න තියෙන ඔය විදිහට තමයි උයලා දුන්නේ කියලා ඔබ වචන ටිකක් කියාගෙන කියාගෙන යනකොට ඔබ දෙන්න අතර ඇති වෙනවා නොහද නොහද නෝක්කඩුකම් එතකොට බහිජටාවක් හැදෙනවා වෛරක්කාරයෙක් බිහි වෙනවා ඔබ පැය ගානකට හරි දවස් ගානකට හරි බුම්බගෙන ගස්සගෙන ගොරවගෙන ඉන්නවනේ අර එදා කෑමට අර එහෙම කියපු එකට සති ගානක් කතා කරන්නේ මුම්මන් ඉන්න කන්න වෙන්ද ආදරෙන් දීපේක දැන් මෙහෙම දෙන්න පිඟා එහෙනම් ඒ තත්ත්වෙ ඔබ පත්ුනේ කොහොමද ඔබ උයන්නේ සමහල්ලාට මං උයනේව කන්න බැරි නම් ඕන් දෙහකින් කන එකයි ඇත්ති කියලා උයන්න නැගිටින්නෙත් නෑ උයන්නෙත් නෑ නන් දැන් ඔබ දැඩිව ඔබේ අර සත්ව ගතිය මතු වෙලා ඔන්න ඔය ගතිය මතු වෙච්ච හැටි බලන්න ඉච්ඡට තද පටියකින් බද්ධ වෙලා පටිච්ච කරා මේකමයි වෙන්න ඕනි කියලා නිච්ච කරගෙන ඔබ හදාගත්ත ගතියක් තියෙනවා ඔබ තුල. එනං ඔය ආඩි වෙලා ඉන්න හැමෝතුලම නිච්ච වෙච්ච සුඛ වෙච්ච අත්ත වෙච්ච ගති ටිකක් තියෙනවා. ඒ ටික හොඳට මතු වෙන්න ඉඩ දෙන්න. මතුු නැත්තම් දකින්න පුළුවන්ද? මතුු නැත්තම් දකින්න බෑ. මතු වෙන්න ඉඩ දෙන එක මේ ධර්මතාවයෙන්ම මේ දහම්මගේ ඉදිරියට යන්න හේතු හදාගෙන ආව කෙනෙක් නම් ඒ කෙනාට මේ ලෝකයේ ඇලෙන ගැටෙන ප්‍රශ්න නිර්මාණය වෙන. ඔබට ඉස්සර දහම අහන්න නැති කාලේ තිබුණේ ප්‍රශ්න 10යි නම් දැන් ප්‍රශ්න 500ක් විතර එනවා. එතකොට කලබල වෙන්න එපා. ඒ යම් කිසි වූ ධර්මතාවයක් ක්‍රියාත්මක වෙලා ඔබට මේ කමටහන් දෙමින් පරිසරය හැදිලා තියෙන්නේ. ඔන්න ඔය බාහිරින් හේතු දෙන දීම හරහා ඔබ තුල අවදි වෙලා මේ රත් වෙන පිච්චෙන ලෝකය ඔබ ඔබ තුල පජානාති කරගෙන කොහොමද මේ සම්උපදින්නේ කියලා දකි. තේරුණාද? අන්න එතකොට පේනවා දැන් අර අර දැන් ඔබට කේන්ති ගියා. පිඟාන පිඟාන ගස්සලා දුන්නා. කන්න බැරන යණේකයි ඇත්තේ කියලා බැන්නා. දැන් මේ ගිනිත් දැන් ඔබේ හිතේ දුක වේදනාවක් ආවා. ඒකට වේගයක් ආවා, ආවේගයක් ආවා, චිත්තාවේගයක් ඇවිල්ලා විඥාන ශක්තියක් ඇති වෙලා මේ ලස්සනට තිබිච්ච මූණ කළු වෙලා රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි අරන් තරහ ගතියක් ඉපදුන මේ තරහ ගතිය ඉපදෙන්න හේතුව ඔබ හොඳට මේ වත බග කරලා බලන්න වත බග කරලා බලනවා කියන්නේ පින්වතුනි මේ ශරීරයේ කෙස් ටිකක් ලොම් ටිකක් දත් ටිකක් මස් ටිකක් ඇට ටිකක් කියලා මේ බාහිරින් බෙදෙන එක නෙමෙයි වත බග කරනවා කියලා කියන්නේ මේ ඔබ තුල රත් වෙලා පිච්චිලා මත් වෙලා මේ ගිනි ගන්නා වූ ලෝක ස්වභාවය ඔබ තුල ඉපදිච්ච ආකාරය ඔබ හොඳට දකින්න පළවෙනි සැරේ හොඳටම කේන්ති ගිහිල්ලා මහත්යට දැන් බැන්න කියමුකෝ එක්ක නුණට බැන්න කියමුකෝ ඔබ හොඳට ගිහින් කල්පනා කරන්න ඇයි මට කේන්ති ගිහින් ඔන පේනව දැන් ඔබ මහත්ය නම් ඇයි මට කේන්ති ගියේ මගේ හිතේ මම බලාපොරොත්තු වුණා කැම මෙන්න මේ වගේ රහ මේ මට කැමති රහක් තියෙන ඒ රහ මට ලැබෙනවා නම් මම කැමති ඒ කියන්නේ ඉච්ඡට පටිච්ච වෙලා පටිච්ඡට අභිච්ඡ කරන් නිච්ච කරගෙන තියෙන ලෝකයක් තියෙන එහෙනම් තමන්ගේ කැමති ලෝකයට ගැළපෙන විදිහේ ආහාරයක් ලැබුණොත් ඒ ආහාරයේ රසයි කියලා ඔබ කියන්නේ අර
කෑම නෙමේ ඒ රහට යාවෙන පෑහෙන ගතියක් ඔබ තුල තිබ්බා. එහෙනම් ඔය ගතියයි බලන්න. මේක මාර රහයිනි. මොකද්ද ඔය මාර කෑල්ල? ඔන්න ඔය මාර කියන ටිකේ තමයි තියෙන්නේ පටිය. මේ ටික නම් ටිකක් තේරුම් ගන්න අමාරුයි. ආයෙමත් මං කියන්නම් ආයෙත් තේරුම් ගන්න. ඔබ තුල ඔබ හදාගෙන තියෙනවා මේ දැන් කෑම රසයි කියමුකෝ. නෑ 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 එහෙම නෙමෙයි. දැන් තමන්ටම අනන්‍ය වෙච්ච ලෝකයක් තමන් හදාගෙන තියෙනවනේ. එතකොට දැන් අර කෑම එක මාර රහයි කියලා කියන මාර රසයි නම් ඒකේ මාර රහයි කියන එක අපි දාගත්ත එකක්නේ. ඒ කියන්නේ ඒ රස මාර වෙන්නේ නැහැ හැමෝටම. ඒ රස පුදුම රහක් වෙන්නේ නැහැ හැමෝටම. ඒ පුදුම රහයි, නියම රහයි, මාර රහයි කියන ওই රස කොටස ඇවිල්ලා තියෙන්නේ අපි ඇතුලේ හදාගත්ත ගති ටික. අපි ගැටෙන්නෙත් එහෙමම. එතකොට අපි මහත්යෙක්ට දැන් නෝනාගේ පැත්තෙන් උනේ ගැටීමක්නේ. මහත්යත් ගැට්ටෝ නෝනාත් ගැට්ටෝ අර සිද්ධියේ. ඔය කෑම රස වුණා නම් දෙන්නගෙම ආ මාඩ රහයි අද ඔයාගේ කෑම එක කිව්වහම නෝන සතුටු වෙනවා මහත්යත් සතුටු වෙනවා. ඒ සතුට හරහා ගතියක් ඉපදෙන්නත් පුළුවන්. මම මේ උදාහරණයේ ගන්න එකෙන් මේ දේම වෙන්නත් පුළුවන්, නෝනට බනින්නත් පුළුවන්, මහත්යට කේන්තියන්නත් පුළුවන් සංනිපදෙන්න නැතුව. තේරුණාද? දෙන්නම කෑම රහයි කියන්නත් පුළුවන් සංනිපදෙන්න නැතුව. ඒ නිසා මේ බාහිර වැඩ ක්‍රියාවෙන් බෑ ගිනි ගත්තාද නැද්ද කියලා කියන්න. සමහර වෙලාවට අපි වචනයක්වත් නොකිය කෑම ටික කන හොඳටම රස පෙරේතකම ඉපදිනවා. එහෙනම් මේ බාහිරෙන් මනින්න බෑ කිසිම දවසක සම්. හොඳට තේරුම් ගන්න මේක බොහොම ගැඹුරු තැනක්. එහෙනම් ඔබට ඔබ තුල වූ ලෝකය ක්‍රියාත්මක වෙන ආකාරය බලනකොට පේනවා මේ කෑම මාර රහ උනේ මේක හරි රහයි කිව්වේ ඔය මාර කොටස තියෙන්නේ තමන්ගේ තුල. නම් තමනුයි ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අභිච්ච වෙලා නිච්ච කරන් සුඛ කරන් අත්ත කරන් ඉන්න. ඒ සතා තමයි මේ ඉපදුනේ. ඉපදුනහම දැන් කෑම කනෝ. ආ කන ගමන් බලන්න මොකේද මේ රහ? පොලස් කෑල්ලක් කනෝ, අපි හිතමු මාළු ටිකක් කනෝ, දැන් මස් ටිකක් දාගෙන දැන් කන කෙනා කනෝ. ඒක මාරු රහක් කියලා තමන්ගේ දිවට දැන්න එනකොට ඔබට තේරෙනව නේද? මම මේ වටිනාකමක් දීලා මේකේ පුදුම රහක් කියනවා කියලා මම වටිනාකමක් දීපු මේ වටිනාකම ඇත්තටම වටින දෙයක්ද? ඔතන මම මේ අගයක් දීපු වටිනාකමක් ඕකේ තියෙනවද? මාළු කෑල්ලක් කනකොට මස් කෑල්ලක් කනකොට දැන් තමන්ට තේරෙනවා දිවට දැම්මා රහයි තමයි. එක විනාඩි තප්පරයක් දෙකක් දිවේ හැට මෙහාට හැපෙනකොට රහ දැනෙනවා. ඊට පස්සේ ඒ රහත් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. එහෙනම් මේ මාරයි මාරයි කියලා මම දීපු මේ වටිනාකම මට අවශ්‍ය ආකාරයට පවත්ව ගන්න බැරි බව පේනවා. එහෙනම් ඔබ ඔබ තුල ක්‍රියාත්මක වන්නා වූ ලෝකය තුලින් දකින්න අර ඔබ හදාගෙන ඉන්න ධර්මතාවය, ඔබම මේ වටිනාකමක් දීලා පටියක් දීලා මේ හදාගෙන ඉන්න ස්වභාවය නිච්ච නනිච්ච වෙන බව, අනිච්ච බව. ඔබ හදාගෙන ඉන්න සුඛ ඒ ලෝකය දෙවනි ඒක දෙවනි වේශයට පෙරලෙන බව. එනා නිච්ච නනිච්ච වෙන බව. ඔබ මේක මාර රහයි නියම සුවයක් තිනවා කියන එක සුවයක් තින දෙයක් ගමුකෝ. හොඳට සුවයක් තින දෙයක්. ඒ සුවය කොච්චර වෙලා තිනවද? හැම දෙෙම අපි ආස්වාදයක් පස්සේ හඹාගෙන 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 ගිහිල්ලා ඒකේ උපරිමයටම ඇවිල්ලා විනාඩිය දෙකයි. ඊට පස්සේ සුවේ නැති වෙලා යනවනේ. ඒක මාර සුවයක්. කවුද මාර කෑල්ල දීගත්තේ? තමා. ඔක මාර සුවයක් තිනු නියමයි ඒක. කවුද දීගත්තේ? මම. ඕකේ තින නියමේ නියමයක් තියෙනවද? ඕකේ තින මාරේ මාරක් තියෙනවද? ඉතින් ඕක අත්දැකලම බලන්න. හරිම සරල දෙයක් තියෙන්නේ පින්වතුනි. සරල වැඩිකමටම මේ දහම තේරුම් ගන්න බෑ. සරල වැඩිකමටමයි තේරුම් ගන්න බැරි නූලෙන් පිටපොටයක්. පිටපොට ගිය ගමන් ආය ඔක්කොම ඉවරයි ඉතින්. නූලෙන් පිටපොටයක්. එහෙනම් ඔබ මස් මාළු කන කෙනෙක් නම් බලෙන් කවදාවත් තහංචියක් විරමණයක් දාගන්න එපා. ඔබ කණ්ඩ කන ගමන් බලන්න. ඔබ ඔය මාර රහින්ද නෝක බෙදාගෙන කන්නේ නැත්නම් ඕන තරම් එළවලු තිබ්බේ කන්න තිබ්බන්. ඒකේ මාර රහත් තියෙන තමයි දාගෙන කන්නේ. ඔන්න ඔය මාරයි කියලා ඔබ දීපු පටිය තමයි පටි. ඔය පටිය තමයි පටි ඉච්ඡ වෙලා පටිය නිසායි ඉච්ඡට ඉච්ඡට පටිච්ච වෙලා කැමැත්තට කැමැත්තෙන්ම බද්ධ වෙලා මොකද්ද තමන්ගේ තුල නිර්මාණය වුනේ? ඉච්ඡට පටිච්ච වෙලා සංඋපාද වුණා. ප්‍රේත සතෙක් ඉපදුනා. ප්‍රේත ගතියක් ඉපදුනා.
එහෙනම් මේ ගතිය ඉපදෙන ක්‍රියාවලිය හොඳට සෝදිසික කර බල බල ගියොත් ඔබට පේනවා ඔබ තුලමයි හේතුව තියෙන්නේ. දැන් මොකක්ද හේතුව? හේතුව තමයි පිරි අපිරි කියන ලෝකය තුල ඔබ සකස් කරගෙන ඉන්න පටිය. ඔන්න ඔය පටිය දකින්න ඕනි පින්වත්. ඔය පටිය කියන්නේ ඔබම දීපු නිච්ච කරගත්ත සුඛ කරගත්ත ඔබම දීපු වටිනාකම් තොගය. පටිය කියන්නේ අපිම වටිනවා කියලා දාන. දැන් සිකරට් බොනේ කෙනෙක් ඉන්නවා. එයාට කොච්චරවත් කියන සිකරට් බොන්න එපා කියලා. එයා දන්නේ නැහැ මේක බොනකොට තියෙන මාරසුවේ. එහෙනම් එයාට ඒක මාරසුව. එයා ඒකට මාර එකක් එයාගේ හැදිලා. ඒක දැන් ඒක දැක්කේ නැති නිසා පටිය ගෙතුණා. එක දවසක් සිකරට් එකක් බිව්වා සෙල්ලමට වගේ. ඒකේ මාරසුවයක් තිබ්බා. දෙවැනි දවසේ තුන්වැනි දවසේ හදි සිකරට් බොන මිනිස්සෙක් බවට පත් වුණා. ඒක හරහා උගේ ගති ගොඩ ගෙතුණා. එතකොට මේ ගති ටික ගෙතන හැටි දැක්කනම් පටිය ගැලවි ගැලවි ගිය දාට අන්න සිගරට් බොන එකේ නිදහස්සේ. හැබැයි පටිය ගැලවිලා ගියත් හුරු පුරුද්දක් විදියට ඉතුරු වෙන දේවලුත් තියෙනවා. දැන් උදාහරණයක් විදියට බුලත් පිට කන එක. දැන් බුලත් පිට කන්න මුලින් පටන් ගන්න ආසාවට. ඊට පස්සේ ඒකෙන් ඒකෙන් මත් වෙලා අර හුණු දුම් කළ එනකොට ඇඟට මොනවා හරි දෙයක් දැනෙනවා ඇති. ඒ සුවේ සුවයි. ඒ නිසා එක පාරක් කනෝ දවසේ. පස්සේ කාලෙක දෙපාරක් කන. තුන් පාරක් කන. මේ ඔබ තුල මේ පජානාති වෙලා මේ ගෙතන ගතිපටිය ඔබ දකින්නේ නැහැ. දකින්නේ නැති නිසාම මොකද වෙන්නේ? ගෙතෙනවා. දැක්කන ලිහෙනවා. ඉතින් පින්වතුනි හරිම සරල දෙයක් නේ තියෙන්නේ. ඔබ තුල මේ ක්‍රියාත්මක වෙන ලෝකය දකින්නේ නැති වුනහම මොකද වෙන්නේ? පටිය ගෙතෙනවා. දැක්කන දැක්කනම් ලිහෙනවා. ඉතින් හරිම සරල දෙයක් තියෙන්නේ. එහෙනම් මං අදින්නම් මුලත් පිට කන්නේ. අදින්නම් මස් මාළු කන්නේ. අදින්නම් සිකරට් බොන්නේ. එහෙම බෑ. එහෙම කරලා නම් බෑ. එහෙනම් ඔබ තුල මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්න දෙන්න. හැබැයි ඔහොම දීලා පටිය ගැලවිලා 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 ගියාම දැන් මුලත් පිටවල මාර රහක් තියෙනවා කියලා දීපු මාර කෑල්ල දකින්න. අදත් හුණු දුම් කළා දාලා හොඳට වංගෙඩිය දාලා කොටලා එනසාලටේ කුත් දාලා තලලා කනවා කියමුකෝ. දැන් Tamanṭa හොඳ රහක් කෙනවනේ. ඔය රහ එනකොට මාර රහයි මේක කි කියනවා. බලන්න ඔය දීපු මාර කෑල්ල. මොකද්ද මවත් අන්න හදන්නේ? මොකද්ද විඳින්න උත්සාහ කරන සුවේ? එහෙම වෙද්දී අර දීපු වටිනාකම අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව දකින්නවා කියන්නේ ඕකට. ආවාසනාවක ඇත්ත කතාව අපේ පින්වතු අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව දකින්නේ වචනවලින්. එතකොට අර තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන ලෝකය දැකලා නැහැ බින්දුවක්වත්. ඔබ ඔබේ පටිය මුලින් දකින්න. ඒ පටිය දකින්නවා කියන්නේ ඔබම දීපු වටිනාකම හොයාගන්න. මොකද්ද මේකේ තියෙන? මම මේ මාර දෙයක් තියෙනවා කියලා දාගත්තේ ඒක. ඒක හොයාගත්තනම් ඒ මාරයි කියලා ඔබ දීපු පටිය ඔබ අවසී ආකාරයට පවත්ව ගන්න බැරි බව ඔබට ඒ ක්‍රියාවලිය තුලම තියෙනවා. ඔන්න අද දේශනාවේ වටිනාම වචන ටික නිවීම තියෙන්නේ ගින්න තුලයි. එහෙනම් ගින්න තුලම තියෙන නිවීම දකින්න ගිනි පෙට්ටියයි ගිනි කූඩයි දෙපැත්තට වීසි කරොත් කවදාවත් ඕක දකින්න බෑ. අවාසනාවකට අපේ පින්වතු මේ දහමක් අහන්න ලැබිච්ච මුල් කාලේ ඉඳන්ම උත්සාහ කරන්නේ ගිනි පෙට්ටියයි ගිනි කූඩයි දෙපැත්තට තල්ලු කරලා තමන් වාරණ ගොඩක මාල්චු ගොඩක හිරවෙලා සිල්වතක් රැක රැක උපාසක ලීලාවෙන් හදනවා මේ සංසාර ගමනින් මිදි නිදහස් වෙන්න. එතකොට ඔබට අත් වෙන්නේ කබලෙන් ලිපට වැටුණා වගේ ඉරණම. කවදාවත් ගතිපටිය දකින්නේ අන්තිමට කාලත් නැ බීලත් නැ ජීවිතේ විඳලත් නැ ගති ගොඩකුත් හදාගෙන ඒ ගොඩ කරගහගෙන තමන්ගේ තින ස්වභාවිකත්වයක් විනාශ කරගෙන කෘතීම මිනිසෙක් බවට පත් වෙලා තියෙන එක. දැන් මේ තරම් පහසු පාරක් තියෙද්දී අමාරු පාරකින් මේ ගමන හොයන්න යනවනේ. සරලවම කියනවා නම් මොකද පින්වතුනි නිවන? ඔබ දැන් අහලා ඇතිනේ නිවන කියන එක. මට කවුරු හරි කියන්නකෝ මොකක්ද ඔබ හිතන නිවන? ඔව් අන්න හිතට එන වේගය. හිතට එන වේගය කියන්නේ තාත්තේ හොඳ ගින්නක් නේ නේද? හොඳ ගින්නක් ආවනම් හොඳ රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් දැවීමක් ආවනම් ඔන්න ඔය ගින්න නිවා ගන්න පාරක් තියෙනවනම් ඒක තමයි නිවන.
එතකොට දැන් අපට රත් වීමක් පිච්චීමක් මත් වීමක් එනකොට දැන් අපි හිතනවා මට මානසිකව මාන ප්‍රශ්නයක් තියෙන්නේ. හිතටම පිච්චෙනු. මේක ඉන්න නිවා ගන්න ඔබ හොයනවා පාර. ඒ පාර හොයාගන්න සමහර අය මත්ද්‍රව්‍යයි පාවිච්චි කරනවා. අර සින්දුවකුත් තියෙන්නේනේ බෝතලේ බෝතලේ නුඹ නොවේ දෝ මගේ පපුවේ ගිනි නිව්වේ කියන සින්දුවක් තියෙනවා නේද? එහෙනම් ඔබ විශ්වාස කරනවා අර තමන්ගේ එන පපුවේ ගිනි මෙන්න මේ මධ්‍ය සාර පාවිච්චි කළ නිවන්න පුළුවන් කියලා. ඇත්තටම නිවෙනවද නැද්ද? නිවෙනවා නිවෙනවා ටික කාලයකට. නිවෙන්න පාවිච්චි කරපොයි දන්නවා. කොහොමද නිවෙන්නේ? කොහොමද නිවෙන්නේ? පාවිච්චි කරන අය දන්නු ගින්න නිවෙනවා. ඒකනේ ඔබ පාවිච්චි කරන්නේ. ඒකනේ සින්දුව හදලා තියෙන්නේ. නුඹ නොවේ දෝ මගේ පපුවේ ගිනි නිව්වේ කියේ පපුවේ ගින්න නිවෙනවා. ඔව් දැන් ඔන්න එතකොට වෙන්නේ මොකද්ද දැන් ඇතුලේ හොඳටම ගිනි පත්තු වෙන්නේ මේ අපේ අපි කියන්නේ අසකරණාසය දිවකය මන හොඳට ක්‍රියාත්මක වෙනකොටනේ අර ගහපු ඒවා බැනපු ඒවා මේ ප්‍රශ්න මෙතන ඉන්න බෑ ඔන්න දැන් ඔක්කොම මතක් වෙවි අර පිරිය අපිට ක්‍රියාත්මක කළ රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි ගන්න ඒ මගේ ඒ තමන්ගේ අසකරණාසය කියන ටික හොඳට ක්‍රියාත්මක වෙලා ආයතනික ස්වභාවයට පත් වෙන ඔබ මද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒක දානකොට මොකද වෙන්නේ? ඒක රසායනික ද්‍රව්‍යයක්. එතකොට මේ ලේ ධාතුවට ඒ රසායනික ද්‍රව්‍ය එකතු වුණාට පස්සේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ ඇසකරණාසය දිවකයේ ක්‍රියාත්මක කරන ආකාරය වෙනස් කරනවා. වෙනස් කරාම ඔබට කෑම කෑවට රහක් දැනෙන්නේ නැහැ. අර බැන්නට කියන්නේ ඒක අර අපි කියන්නේ නිකන් අර තමන්ට ඔකේ දෙපැත්තම තියෙන්න පුළුවන් පරණ හොඳ තරම් හොඳට මතක් කියලා අර කෙලෙස් සතු ටික හොඳටම ක්‍රියාත්මක වෙන අය තියෙන්නත් පුළුවන් තව තව ගිනි ගන්න වෙන්නත් පුළුවන් එතකොට සමහරු තව ගින්න නිවා ගන්න කියලා ওই දේවල් පාවිච්චි කරන්න යනවා එතකොට ඒක తాවකාලිකව අර තමන්ගේ තියෙන ප්‍රශ්න පොඩ්ඩක් අමතක වෙලා ඒ ගින්න නිවෙනවා හැබැයි ඒ ගින්න නිවුණට ඔබේ මත් වීම තුල අර පරණ ගති ටික තව මතුවෙලා වෙන වෙන පැති වලින් ගිනි ගන්න පුළුවන්. සමහර අයට කියන්නේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරාම පරණ තරහ කෝන්තර හොඳට මතක් වෙනවා කියලා. හොඳට මතක් වෙනව මට මේ වෙලාවට තමයි. මේ වෙලාවට තමයි මට හොඳට ඇඟට හයිය තියෙන්නේ කියලා කියනවනේ. එහෙනම් එක ගින්නක් නිවා ගන්න මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒ ගින්න తాවකාලිකව නිවා ගත්තට ඔබ තුල තියෙන අනිත් සතු ටික අනිත් පැත්තේ මතුවෙනවා. එහෙනම් අපි ගින්නට හොයලා තියෙන తాවකාලික විසඳුම. දැන් තව සමහරු මේ ගින්න නිවා ගන්න සිල් රකින්න. සිල් රැකලා රැකලා දැන් ඔබ මද්ර ඇලුනොත් නේ ගිනි ගන්න. එක එක්කෙනත් එක්ක රණ්ඩු වෙවි ඇමිනි ඇමිනි කතා කර කර ගියොත් නේ ගිනි ගන්න. එහෙනම් ඔබ ඒ ගිනි ගන්න හේතු ටික වහ හේතු ටිකට තුඩු දෙන දේවල් අතහැරලා දැම්මොත් යාළුවෝ ආශ්‍රය කරන්නේ. Facebook එකට යන්නේ නැහැ. එතකොට මොකද Facebook බලන්න ගියොත් ඔක්කොම දේවල් ඇවිස්සීලා එනවා. ඒක බලන්නේ නැහැ. ඉන්ටර්නෙට් එක ඩිස්කනෙක්ට් කරගන්න. එතකොට යාළුවා ආශ්‍රය කරන එක නතර කළා දාන්න. රස කෑම ಜಾති කන එක නතර කළා දාන්න. ඇයි එහෙම කරන්නේ? ඒවෙන් ගිනි ගන්නවනේ කියලා ඔබ හදනවා ගින්නට తాවකාලිකව විසඳුමක් ඔයා. ලැබුණද විසඳුම? හැබැයි ඉතින් Facebook යන්නේ නැතුව ටික කාලයක් ඉන්නකොට අනුන්ගේ කුණු කන්දල් පේන්නෙත් නැහැ, ඇවිස්සෙන්නෙත් නැහැ, ගිනියෙන්නෙත් නැහැ. ඔබ හිතන ඔබ නිවිලා කියලා. ටික කාලයක් නිවිලා ඉන්නවා. මොකද ඒවා පාවිච්චි කරන්නේ. ඉතින් ඕකම නෙමෙයිද ඔය සමාජයෙන් කොන් වෙලා අසපූකට ගිහින් හරි ගල් ගුහාවකට ගිහින් හරි භාවනා කරන එකෙන් වෙන්නේ. මේ සමාජෙ හිටුණු හිටියොත් දෙකාන්තා රූප පේන්නේ. මේ සමාජෙ හිටියොත් දෙපිරිමි රූප පේන්නේ. මේ සමාජෙ හිටියොත් මේ ඔක්කොම විගඩම් කියලානේ අපි යන්නේ නේ. එනම් සමාජයේ තියෙන ඒවා විගඩම් මේවෙන් තමයි මට මේ ප්‍රශ්න ඔක්කොම වෙන්නේ කියලා මේ සියල්ල අතහැරලා යනවා වනේට. ඔව්. ඔව්. මහත්තය අපි ඔව් ප්‍රශ්න ටික ආපහු අහමුද තව ටිකකින් අහමු. අර කියන හඳ ඇහෙන්නේ නැහනේ තාත්තේ. එතකොට දැන් මේ දැන් මම කියන්නේ ගියේ එහෙම කැලෑවට යනවනේ. එහෙම කැලෑවට ගියාට එතෙන්දි වෙන්නේ අර තමන්ගේ තුල රත් වීම පිච්චීම මත් වීම ඇති වෙන්න බාහිරෙන් නිමිති පහළ වෙනවා. අපි ඒවට කියන්නේ නිමිති. දැන් ඔබ හිතනවා මෙයා නිසාමයි මට තරහ යන්නේ. මෙයා නිසාමයි මගේ හිතේ ආදරේ ඇති වෙන්නේ. ඒක නිමිත්තක්. ඒ පුද්ගලය නිමිති වෙනවා. හැබැයි තරහ උපදින්නේ හිතේ. ආදරේ උපදින්නේ හිතේ. එහෙනම් ඔබ අර බාහිර නිමිති ඇති වෙන පරිසරය අතහැරලා කැලේට ගියාට ඔබේ හිතේ අර පිරියාපිරි ලෝකය එහෙම්මමයි. ඔබ කළා තියෙන තනකොළ ගහ පැලවීගෙන එනකොට කපන. ආයි පැලවීගෙන එනකොට කැපෙන. ඒක හැදෙන්න ඉඩ දෙන්නෙම නැහැ.
ඒක කරන්න කැලේට ගිහිල්ලා කල් ගුහාවට ගිහිල්ලා එතකොට හිතනවා මාව දැන් ගිනි ගන්න හරියට මම නිවිල තමයි ඉන්නේ කියලා. ඔන්න තව පාරක්. අපි මේ ගින්න නිවා ගන්න හොයන පාරව. භාවනා ක්‍රම වලින් හොයනෝ සිල් රැකලා හොයනෝ සම්වත් වලින් හොයනෝ එක එක මද්‍රව්‍ය පාවිච්චි කරලා හොයනෝ කොහොම හරි හදන්නේ මේ ගින්න නිවා ගන්න. එතකොට දැන් එතන දැන් ඕක තමයි දෙපැත්ත බුදු පියාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කර අත්තකිලමතාණියෝගේ කාමසුකල්ලිකාණියෝගේ අත්තකිලමතාණියෝගේ තමයි ඔක්කොම අතහැර අතහැර යන කන්නෙත් නැ බොන්නෙත් නැ වැටිච්ච දෙයක් ලැබිච්ච දෙයක් කානෝ හරියට අඳින්නෙත් නැ ආශ්‍රය කරන්නේ කොන් වෙලා ඉන්න අත්තකිලමතාණියෝගේ එතකොට තව කටයක් කියනු බෑ සත්තුන්ට හොඳට කන්න දෙන්න ඕන මේ ගති ටිකට හොඳට කන්න දීලා ආසකරන දේවල් ලැබලා ආසකරන සුවපහසවල් විඳිලා කැමති කැමති කෑම කාලා කැමති කැමති ඇඳුම් ඇඳලා පුළුවන් තරම්මම රස සන්තර්පණය කරලා සංවලී උපරිම සන්තුෂ්ත කළ සන්තර්පණය කරලා ඇති තරම් ගති උපදලා උපදවලා සරලවම කියනවා නම් සතුටිකට හොඳට කන්න දීලා බලනෝ එතකොටවත් මේ සතුටික නිවන් දකින්නවද කිය ඔබ කන්න 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 වෙන්නේ දැන් කෙනෙක් අහන්න පුළුවන් පුංචි කාලේ පුංචි ළමයි කම්පියුටර් ගේම් වලට හොඳට මැබ්බැහි වල තද ආසයිනේ හැබැයි ඒක යා ලොකු වෙනකොට වෙනස් වෙනවා එහෙනම් අපි බාහිරෙන් එක එක දේවල් වලට අපි එම වෙනස් වෙලා ගියාට අපේ පිරි අපිරි ලෝකේ ක්‍රියාත්මක වෙන හැටි එහෙමම කාලයකට සින්දු වලට කැමති කාලයකට එක එක කම්පියුටර් එක එක ගේම් වලට කැමති එක එක අර එම මාරු නාට මේ පටිය ගෙතෙන හැටි එකම විදිහටයි සිද්ධ වෙන්නේ පටිය ගෙතෙන හැටි දන්නේ නැති නිසා අපි ඒ අවශ්‍ය අවශ්‍ය එම දීලම අවශ්‍ය දේවල් දීලම බලනවා පුළුවන් තරම් සන්තර්පණය කළම බලනවා එතනවත් සුවයක් තියනවාද කියලා අනේ කාම සුකල්ලිකානු යෝගේ එනම් බුද්ධ පියාණන් වහන්සේ මජ්ක්‍ධිමා පටිපදා කියලා කිව්වේනේ උභයාන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා කිව්වේ මේ අන්ත දෙකේම නිවන නැහැ ඒ දෙක අතර මැදවත් කොතන නැහැ මොකද එතන හැම තැනකම තියෙන්නේ මජ්ක්‍ධිය එනම් මොකද්ද පින්වතුනි මජ්ක්‍ධිය මජ්ක්‍ධිය කියලා කියන්නේ ඔබ තුල ක්‍රියාත්මක වෙන මේ ලෝකයේ ඇත්ත නොදකි ඇත්ත හරියට දැක්කන මජ්ක්‍ධිමා වෙන දැන් ඒකත් අපි මධ්‍යම පටිපදා නෙවෙයි ඒක වැරදි කියලා මත් වීමෙන් නිදහස් වීම කියලා අරගෙන ආයත ඔබ වරද්දගෙන තියෙනවා ආය ඔබ වරද්දගෙන තියෙනවා පළවෙනි එකෙන් දෙවෙනි එකට ඇවිල්ලා ආය හිර වෙලා තියෙනවා මත් වීමෙන් නිදහස් වීම කියලා ඔබ මත් වීම කියලා මධ්‍යම වෙනුවට මත් වීම ගත්තා පළවෙනි එක වැරදි වැරදි කියලා හම්වඩු ගැහුවා ඌව වැරදි මේක තමයි හරි කියලා දැන් මොකද්ද කරන්නේ හරි කියලා අරගෙන මත් නොවි ඉන්න හදන පුළුවන් ද ඉන්න මත් නොවි එතකොට හොයාගන්න බෑ මත් උනාද නැද්ද කියලා එනම් ලොකෝ පටලැවිල්ලක පත් වෙලා තියෙන්නේ හොඳට සෝදිසි කරලා බලන්න ඔබ තුල ක්‍රියාත්මක වෙන ලෝකේ ඔබ තුල ක්‍රියාත්මක වෙන ලෝකේ ඔබ හොඳට දකින්න ගත්තොත් මෙන්න මේ සන් උපදින ක්‍රියාවලිය හරියටම දැක්කා කියන්නේ විද්‍යා උදපාදි ඇත්ත ඉපදුනා චක්කෝ උදපාදි දහම් ඇස ඉපදුනා ඥානං උදපාදි පඤ්ඤා උදපාදි අලෝකෝ උදපාදි ලෝක අලෝක කරන ස්වභාවය ඔබ තුල මතු වුණා. එහෙනම් ඒක මතු වෙන්නේ ගින්න තුලම ඉඳන් ගිනි ගන්නා ලෝකය දකින්න සන් ඉපදෙන හැටි දකින්න ඒකට නිදහස දෙන්න සතුටිකට අවදි වෙන්න නිදහස දෙන්න නිදහස දීලා මේ මතු වෙන ලෝකයේ තුල අර පටිය ක්‍රියාත්මක වෙන හැටි දකිනකොට මස් මාළු කන්න ආස කෙනෙක් නම් හොඳට බෙදාගෙන පළවෙනි දවසේ කනකොට මම මේක දැන් කියනකොට කොන්දේසි සහිතයි. දැන් මේ කන්න කියනකොට අර අර දේශනාවෙදි කිව්වේ හොඳට කන්න කියලා කියලා දාගෙන කයි ඇති වෙනකම්. අද ඉඳන් ගෙදර ගිහිල්ලා. හැබැයි කණ්ඩ ඕනේ මොකක් කරමින්ද? තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන ලෝකය තමන් පජානාති කරගන්න. ඒක පජානාති කරගන්න බෑ පටිච්ච සංඋප්පාද දහම මේ කියන ටික තේරුම් නොගිය කෙනෙකුට. එතකොට එයා එතකොට කනවා හැමදාම කනවා එතකොට එයාව වැටෙනවා කාමසුකල්ලිකාණු යෝගයට තේරුණාද ඒ නිසා මමත් දැන් මේ අවදානමක් කරන් මේ වචනේ කිව්වේ දැන් මං කියනෝ කණ්ඩ කියලා ඔබ වාසියට ගන්න පුළුවන් අර කිව්වේ දා කන්න කියන දැන් මම කනවා කියලා
හැබැයි කන එකත් නොකන එකත් කියන දෙකම නිවනට හේතු වෙන්නෙත් නෑ බාධා වෙන්නෙත් නෑ නොකා ඉන්න පුළුවන් නම් නොකා ඉන්න හැබැයි පටිය ඇතුලේ තියන් නොකා හිටියා කියලා වැඩක් නෑ එහෙනම් නොකා ඉඳගෙන පටිය දකින්නත් පුළුවන් විදිහකුත් තියෙන්න පුළුවන් දැන් නොකා ඉන්න කෙනෙක්ට ඒකේ තියෙන අපි දීපු වටිනාකම සමහර විට දැන් සුවඳ වල්ලෙනෝ අනිත් අය කන හැටි පේනෝ අපෝය සුවඳ එන්නේ දැන් මේකේ මාර දෙයක් තියනවා කියලා මම වටිනාකමක් දුන්නානේ කියලා ඉස්සර කාපු ඒවට හරි ගලප ගලපා ගලප ගලපා බල්ල කොහොම හරි පටිය ගැලවෙන්න ඕන නොකා හිටියත් මං කියන්නේ සතාව යට ගහගෙන නොකා ඉන්නවා නම් වැඩක් නැහැ නොකා ඉඳලා ආනපානේ වෙලා පටිය ගැලවෙන්න ඕනේ එක්කෝ කන්න දීලා හරි පටිය ගැලවෙන්න ඕන. ඔය දෙකම වෙන්න ඕන. පටිය ගැලවිලා නැතු ඔබ වාරණයක් විතරක් දාගෙන නම් වැඩක් වෙන්නේ නැහැ. මේ කියපු එක පන්සිල් පදයක් අරන් දැම්මේ මම පැහැදිලි කරේ. ඔය පහටම ඔහොමම ඕනෙ එකට ඔය විදිහට කල්ප ගන්න පුළුවන්. එහෙනම් පින්වතුනි හොඳට කල්පනා කරගන්න මේ ක්‍රියාත්මක වෙන ලෝකය ඔබ දකින්න ඔබට පුළුවන් වුණා නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති උනාද අනේ දාටේ පුද්ගලයා සුතවාරිය ශ්‍රාවකා වෙනෝ එහෙනම් මෙච්චර කල් අඳුරේ අතපතක ගාවා ඔබ තුල ක්‍රියාත්මක වෙන මේ ලෝකෙ දැක්කේ නැ ගති ඉපදෙන හැටි දැක්කේ නැ දැන් ඔබ තුල වෙන වෙනස මොකක්ද තාමත් අර කාල බීලා ඉන්න ඒකේ නාම තමයි වෙනසක් වුණාද නැ එතකොට එයා මේ දහම ගලපන්න පටන් ගන්නව තමන්ගේ තුලින් ඒ ගැළපීම පටන් ගන්න පළවෙනි පියවර ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන. එහෙනම් තමන් දරණ ස්වභාවයේ තුලින් තමන්ගේ සම්දක ගන්න ඕනි. ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන එක අතිශය අමාරු දෙයක්. ඔබ හිතන තරම් ඔය පොතේ තියෙන විස්තරයෙන් අරන් ප්‍රිය දෙයට නොඇලී අප්‍රිය දෙයට නොගැටී ඉන්නව මං සම්දකලා තින්නේ කවට දැකලා නැහැ. අතිශය අමාරු තැනක් දම්මෝ සම්දිට්ඨිකෝ වෙන තැන. ඒ තරමට හිර වෙන්න පාරවල් ගොඩයි. ඒ තරමට වලවල් ගොඩයි. හොඳට තේරුම් ගන්න සම් දකින්න නම් මං සම් දැක ගන්න පහසු වෙන්නයි මේ ඔබේ රංගපාන පැති කිව්වේ වාරණ කිව්වේ මානසිකත්ව කිව්වේ එහෙනම් ඔබ සම් දකින්න තින පාර වහගෙන කොහොමද පින්වතුනි සම් දකින්නේ? ඒක දිදහස් කරන් සම් දකින්න. එතකොට ඔබට පේනවා උදේ ඉඳන් කරන මොන වැඩවලද මාව ගිනි ගන්නෙ. කොහොමද මේ ගින්න උපදින්නේ මන් නිවා ගන්න දඟලන්නේ මොකක්ද මොකද එක එක්කෙනාගේ ගින්න වෙනස් එක එක්කෙනාගේ ගින්න වෙනස් නම් ඔබේ ගින්න නිවාගත් තැනයි ඔබ නිවන දැක්කා වෙන්නේ එහෙනම් එක එක්කෙනාගේ ගින්න වෙනස් නම් ඒ ගින්න ඔබ හොයා ගන්න ඕන ඒක මේ පොදු මූල ධර්මයකින් පොදු අර්ථකතනයකින් හොයන්න පුළුවන් දෙයක් නෙවෙයි පින්වතුනි ඒකයි මේ දහම ප්‍රඥාවන්තයන්ට පමණයි කිව්වට ඔන්න මේ කට්ටිය ප්‍රඥාවන්තයෝ කට්ටියක් මෙන්න මේගොල්ලන්ටයි මේ දහම ගෝචර කියලා නැහැ මේ දහම තේරුම් අරගෙන මේක දැක්කහම තමයි ප්‍රඥාවන්තභාවය පහළ වෙන්නේ එතකොට හැබැයි මේ කියන දේ හැමෝටම තේරෙන්නේ නැහැ ඉතින් එහෙම දෙයක් තියෙනවා මොකද ආයිත් ඔය ගති පොදි ටිකේ වෙනස් සීන් තියෙනවා කම්මාවරණ වෙනස් නියාම ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන විදිය වෙනස් නිවන් දකින්න හේතු හදාගෙන ඇවිල්ලා තින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එතකොට මේ කියන එක මේ 500ක් 200ක් වාඩි කරගෙන හරි අපි කිව්වට මේ කියන දේ හැමෝටම ගෝචර වෙන්නේ නැහැ පින්වතුනි. එතකොට සමහරුන්ට මේ උදාහරණ දෙකක් තුනක් තේරිලා සමහරුන්ට කියපු මොකක් හරි කවියක් විතරක් මතක හිටි සමහරුන්ට පිරියාපිරි මොකක් හරි කෝ ගති කියලා මතක තියේ චූටි තැනකින් අල්ලන්න. ඊට පස්සේ ඔබ නැවත 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 මේ දහම අහාහා ඔබේ ලෝකයට ගලප 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 පළවෙනියට ඔබ දකින්න ඕනි මොකක්ද ඔබ තුල උපදින ගිනි මුලින් ගිනි උපදින හැටි දකින්න ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන් ඊට පස්සේ බලන්න මේ ගින්න කොහොමද ඉපදෙන්නේ දෙවනි ප්‍රශ්නේ එහෙනම් මේක පරීක්ෂණයක් මොකක්ද මේක පරීක්ෂණයක් එහෙනම් මේ දහම ගෝචර වෙන්නේ පරීක්ෂකේකට පමණයි අනුගාමිකයෙකුට මේ දහම ගෝචර වෙන්න වචන වලින් නිවන අරගෙන අද ඉඳන් මම ණය ගනුදෙනු වලට පටලැවෙන නිසා මෙහෙම ඉන්නවා කියලා ඔබ හදාගත්තොත් බාහිරින් ණය ගනුදෙනු ඇල්ලුවා වෙනු. මොකද්ද බුද්ධ දේශනාවේ ණය විනය? රාග විනය, දේශ විනය, මෝහ විනයයි ණය විනය. එනම් මේ ඇතුලේ හැදෙන පටිය ගැලවීමයි ණය විනය.
නැත්තම් මේ බාහිර මේ සත්තු මැරෙනවා මෙහෙම වෙන එක පව් මෙහෙම වෙන එක නොකර ඉන්නෝ කියන එක ආයිත් ඔබ වෙන වෙන දිට්ටියක හිර වුණාවේ එහෙනම් සම්මා දිට්ටියට පත් වෙන එකයි පළමු පියවර ඒකේ පළවෙනි පාර මොකක්ද ධම්මෝ සම්දිටිකෝ වෙන්න ඕනි තමන් දරණ ස්වභාවයෙන් සන්නඳුර ගන්න ඒකට ඔබ පින්වතුනි මං කොච්චර කට කැඩෙනකන් එළි වෙනකන් මේ බණ කිව්වත් ඔබ ඔබ තුල පරිේශණය කරන්න නැති තාක්කල් කවදාවත් දකින්න බැරි දෙයක්. එහෙනම් මේ මොන්න තරම් පෙරලා බේරලා වලවල් ටික පෙන්නලා දහමට පණ පොවල කට හිඳනකම් මේ බණ කිව්වත් ඔබ ඔබ තුල පරිේශණය කරන්න නැත්තම් මේ දහම ඔබට දකින්න බැරි දෙයක්. එහෙනම් පින්වතුනි ඔබට කරන්න වැඩක් තියෙනවා. වාරණ දාගෙන රඟපාන එක නෙවෙයි ඔබේ ලෝකෙ හොඳට දකින්න. අන්න බ්‍රහ්මෝ සම්දිටිකෝ වෙලා සම් දකින්නකොට දෙවනි පියවර තමයි සම් උපදින හැටි පේන්න ගන්න. දවසක් දෙකක් මහත්ය කියනේවට නෝන කියනේවට කේන්ති ගිහිල්ලා බයිනකොට දෙකක් තුනක් කියලා හරි කමන්නේ පැත්තකට ගිහිල්ලා වාඩි වෙලා කල්පනා කරන්න මේ ගින්න කොහොමද පත් උනේ. ලිහන්න පටන් ගන්න. එතකොට ඔබ හොඳට පත් බලන්න ඇයි මට කේන්ති ගියේ? මොකකටද මේ මගේ කටින් වචන ටික මොකකටද මම මේ එයාට බැන්නේ ඔන්න පේන්න ගන්න ඔබේ පිරි අපිරි ලෝකේ එහෙනම් මම හදාගෙන ඉන්නවා එයා මට එයා කෑම ටිකක් හදලා දුන්නාම මම එයාට කෑම ටිකක් හදලා දුන්නාම දැන් ඕන හිතන් ඉන්න මම මහත්යට කෑම හදලා දුන්නාම එක්ක මුකුත් නොකිය ඉන්න ඕනේ එක්ක රහයි නම් රහයි කියන්න හැබැයි රහ නැහැ කියලා කිව්වොත් ඉවරයි නම් ඔබ හදාගෙන ඉන්නවා ඔබේ දිට්ටියක් ඔබේ නිච්ච සුකාත්ත ලෝකයක් මේ කෑම රසයි කියන්න ඕනේ කොමුකුත් නොකියයි. එහෙම කියන එක මාරයි. ඒක හරි ෂෝක්. ඒකට තමයි මං කැමති. කාගේ දෙහෙනම් ওই කැමැත්ත නිර්මාණය වුනේ? කාගේ හිතේද? ඒක පටිය. අන්නේ පටිය තමයි තල්ලුව දුන්නේ අර කියපු වචනෙට ගින්දර පත්තු කරා. එහෙනම් ඔබ වහා ගිනි ඇවිලෙන සුළුයි. අර ඉන්ධන ටැංකිය වල ගහලා තින්නේ වහගිනි ඇවිලෙන සුළුයි. ඔබත් ඔබේ පිටේ ගහ ගන්න වහගිනි ඇවිලෙන සුළුයි. ඇයි වහගිනි ඇවිලෙන්නේ? ඉන්ධන ටැංකියක් තමයි මේ ඔසවගෙන යන්නේ. ගතිපොදිය. ඕක ඉන්ධන ටැංකිය. වහගිනි ඇවිලෙන සුළු. එතකොට මේ වහගිනි ඇවිලෙන ගිනි ගොඩේ ගින්න ඉපදෙන හැටි හොයා ගන්න. අන්න පේනෝ මමමනේ මේක හදාගෙන තින්නේ කියලා පළවෙනි දවසේ දැන් බැනලා. තරහත් වෙලා බුම්මන් ඉන්නවා කියන්නකෝ අන්න ඒ වෙලාවෙන් පටන් ගන්න දැන් පෙරහැර ගිහින් ඉවරයි සමුදේ වෙලා ඉවරයි ගති හදලා ඉවරයි කමක් නැහැ දැන් එතනින් පටන් ගන්නකෝ දැන් කල්පනා කරන්න මොකද්ද මට උනේ ඇයි මට මෙහෙම තරහ ගියේ ඔන්න හොඳට ඔබට පේන්න ගන්න ඔබේ පිරියපිරි නම් පිරියපිරි ඔබ දැක්කනම් අන්න චතුරාර්ය සත්‍යයේ පළවෙනි තැන පරිඥාතම් පරිඤ්ඤය පරිඥාතන්ති මේ පිරි අපිරි සිඳ දැක්කනම් ඔබ දැක්කා දෙවනි වේශයට පත්වෙමින් මේ ගින්න මතුවෙන සත්‍යතාවය මේ ලෝකයේ සැබෑ සත්‍ය ඒ සත්‍ය ඔබ දැක්කා අන්න දුක්ඛ සත්‍ය දැක්කා දුක්ඛ කියලා කියන්නේ පින්වත්නි දුක නෙවේ බුදුහාමුදුරුවන්ට දුක නැති කරන්න බැරි වුණා නම් අපිට පුළුවන් දුක නැති කරා ඔබ හොයනවා දුක නැති කරන්න පාර උන්වහන්සේට යවහල් වළඳන්ට උනා බ්‍රහ්මණියෝ අපහස කරා චින්චි මානවිකාව අපහස කරා දේවදත්ත ගල් පෙරළුවා දුක නැද්ද පින්වතු දුක තියෙනවා දුක කියන එකේ නිර්ආමස දුක්ඛයක් තිබුණි බුදු පියාණන් වහන්සේට ඔබ දුක්ඛ සත්‍ය පටලවගෙන හදනවා දුක නැති කරන්න පාරක් හොයන එහෙනම් මේ කය බලිය සකස් වෙන තාක්කල් දුක උරුමයි මේ කය බලිය සකස් වෙන හේතුව නැති වෙලා ගිය තැන සියලු දුක් නිමා වෙනවා හැබැයි ඒක දුක නැති කිරීමේ පාර කියලා කිව්වේ අන්න ඒක හිඳයි හැබැයි ජීවත් වෙලා ඉන්න තාක්කල් ගති ටික සියල්ලම නැති වෙලා අරහත්වයටපත් උනත් ඉච්ඡ ක්‍රියාත්මක නිසා දුක වේදනා සුඛ වේදනා ඇති වෙයි. ඒ ආයිත් කිව්වේ ගැඹුරු තැන. පැහැදිලිද? අරහත්වයටපත් උනාම ගති එකක්වත් නැති වෙලා යනෝ හැබැයි ඉච්ඡ ඉතුරු වෙනවා. එතකොට දුක සැප ක්‍රියාත්මකයි. දුකෙන් දුකයි සැපනම් සැපයි හැබැයි ඒකේ තියෙන්නේ නිර්ආමිස බව. ඔන්න තව වැදගත් තැනක් කිව්ව ඔබ කල්පනා කරන්න මේ මොනවද මේ කියන්නේ කියලා. හිතන්න විමසන්න විමර්ශනය කරන්න කල්පනා කරන්න එයාමයි නිවන් දකින්නේ. කියන දේ එහෙයි එහෙයි ඇත්ත ඇත්ත කියලා අනුගමනය කරන කෙනාට නිවන බොහෝ දුර. නිවන බොහෝ දුර.
ඔබ විමසන්න ඔබෙන් තර්ක කරන්න මේ කියන දේ ඇත්තද කියලා බලන්න මේක එසේ නොපිලිගන්න මේ කියන දේ පිළිගන්න ඕනේ නැහැ පිළිගන්න ඕනේ නැහැ මේක ඔබ ඔබට ගලප ගලපා ඔබ තුල පරිශීණි කළ බලන්න මේ කියන දේ මොකක්ද අන්නේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයේ ඔබ දැක්කනම් ඔබේ ගින්නට උත්තර ලැබෙනවා නම් ඔබ නිවෙනවා නම් අන්න ඔබට 100,000ක් ප්‍රත්‍යක්ෂ වෙනෝ මේ තමයි දහම එහෙනම් ඒක අපිට සාක්ෂි සාධකයන් ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි තම තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන සත්‍යතාවය දුක්ඛ සත්‍ය ඔබ දැකිනකොට ගිනි ගන්නා ලෝකෙ දකින්නකොට ඔබට පේනවා අනේ මේක පටිය ගෙතෙන අපූර්ව ඔබ මලගෙවල් වල ගිහම දකින්නවනේ රූපං චීරති මච්චේන නාම ගොත්තං නචීරති කොහොමද තේරුම ගත්තේ සිරිපාල නැති වුණා හැබැයි සිරිපාල කියන නම සදාකාලික ඕකනේ නිකන් බාල තේරුම මේක හැබැයි ඇත්ත තේරුම මොකක්ද රූප රූපං වෙනවා කියන්නේ මේ ඔබ තුල ගතියක් ඉපදෙනවා ඒ රූප රූපං කියන්නේ රූයණු පයණු යනු රූපය නෙමෙයි පිංවතුනි ගතියක් ගති උපත එන රූප රූපං වෙනකොට ගතියක් ඉපදෙනවා ඔබ තුල තරහක් මතුවෙනෝ ඒ තරහ කොච්චර වෙලා තියෙනවද ඒත් නේ ගතිය ඉපදෙන ක්‍රියාවලිය රූප රූපං කියන්නේ ගතිය ඉපදෙන ක්‍රියාවලිය ගතිය ඉපදුනා තරහක් ඉපදුනා තරහ ගතියක් හැදුනා තරහ ගතිය කොච්චර වෙලා තියෙනවද ඒ ස්වභාවය ඒ තරහ ගතිය ඉපදිච්ච ස්වභාවය ඒක ටික වේලාවක් තීලා උපරිමයටම දිහිල්ලා තරහ ගතිය ටික වේලා පැය 24ම තරහවෙන් ඉන්නේ නෑනේ එහෙනම් රූප රූපං වෙන ස්වභාවේ ජිරති ජර වෙනව වෙනස් වෙනව ඒක නිසා සකස් කරගත්ත තරහ ගතිය අර ගති ටිකට ඇඳිලා නාම ගොත්තේ හැදෙනවා ඒක නජීරති පැහැදිලි වුණාද ඈ නාම ගොත්ත තමයි යන්නේ ඒක තමයි පටිය එහෙනම් නාම ගොත්තේ දිරන්නේ අර ඇති වෙච්ච ස්වභාවේ ජර වෙලා යනවා ඉතින් අපිට තරහ ගියාට මේ ඔපි කියන්නේ සෝඩා බෝතලේ වගේ ওই තරහ ගියාට තව ඩිංගෙන් කූල් වෙලා යනවා කියලා. හරි නේති. තරහව ඉපදුනා ওই ස්වභාවය ගොඩ වෙලා තියෙන්නේ එක කූල් වෙලා යන. රූප රූපං චරති වෙන. හැබැයි නාම ගොත්තේ තරහ ගියාම ගොතා ගත්ත පටි අර ගෙතුම් පතියට ඇමිලිලා ඇමිලිලා ගොත ගොතා යන. තව ගති ගොත ගොතා යන. එහෙනම් ඔන්න ওই ස්වභාවයෙන් දකින්න ඕනේ. එතකොට ওই ස්වභාවය දකිනකොට ඔබට පේනවා ඉස්සර ඉඳන් ඔය පටිය ගෙතිච්ච හැටි මහත්ය කෑම එක රහ නැහැ කියලා කිව්වහම ඔබට කේන්ති ගියාට හොඳට බලන්න ඔය මහත්ය රහ නැති එකටද කේන්ති ගියේ කියලා ඉස්සර පුංචි කාලේ අම්මා කිව්වහම අක්කට වඩා ඔයා කැතයි අක්කට වඩා ඔයාට වැඩ බෑ අක්කට වඩා ඔයා මේ උයන කෑම රහ නැහැ ඒ වෙලාවේ කේන්ති ගියේ නැද්ද එහෙනම් එදා මේ අර නැහැමුල්ව ඉපදිච්ච ගතියක් නෙවෙයි මහත්ය නිසා මේ ගිය තරහ නෙවේ ඔය තරහේ තියෙනවා ගොත ගොත ආපු පටිය ඕකයි පින්වතුනි ඕකයි සමුදේ සත්‍ය කිව්වේ යායන් තණ්හා පොනෝ භවිකා తත්‍ර తත්‍රාබිනන්දති සියතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා අන්න සමුදේ සත්‍ය තනකහා වෙනවා කියන්නේ ඇතුළත ඇතුළතම එක ගතියකට තව ගතියක් පිරිද්දි පිරිද්දි ගති ගොඩයි මේ ආවේ නැත්තම් මේ බාහිරෙන් මේ මෙයාට ඇලුනා අරයට ඇලුවා කෑමට ඇලුනා කියන තණ්හාව නෙවෙයි. අපේ පින්වතු මොක බාහිරෙන් ගත්තාම නේ සියල්ල අතහරින්. අතහරින්නේ බාහිර ඒවා. ඕ දැන් මම ඊට තමයි විස්තර කරන්න. එතකොට සමුදේ සත්‍යයේ තියෙන්නේ දැන් දුක්ඛ සත්‍යය පැහැදිලි වුණානේ. සමුදේ සත්‍යයේ තියෙන්නේ අර පටිය ගෙතිච්ච හැටි පේන්න ගන්න. දැන් තාම පටිය ලියා ගත්තේ නැහැ. මම එතනට දැන් ඇවිල්ලා තමයි දේශනාව නතර කරන්නේ. ඔන්න පළවෙනියට කිව්වා මතක තියාගන්න මොකද්ද කිව්ව ගිනි ගන්න දෙන්න දෙවනියට කිව්ව ගින්න උපදින හැටි දකින්න ඒක තමන්ට පවත්ව ගන්න බැරි බව පේන්න ගන්න ඊට පස්සේ මේ ගින්න කොහොමද ඉපදෙන්නේ කියලා හොයන්න ගන්න පරීක්ෂා කරන්න ගන්න හැම වෙලේම ගිනි ගන්නෙත් නැහැ කියන එක තේරෙනවා දැන් ওই පරීක්ෂණේ කර කර යනකොට ඔබට පේන්න ගන්න ඔබේ පිරි අපිරි ලෝකේ එතකොට පේනවා මේ පටිය මේ නැහැ මුල්ව ඉපදිච්ච එකක් නෙමෙයි මට මේ මහත්යමේ බත් කැගහ නැහැ කියලා කැමරහ කිව්වට මේ ආපු එකක් නෙවෙයි. ඕක පුංචි කාලේ ඉඳන්මම ඊට පෙර જાතිය ඔපේන්නේ නැහනේ දැන්. පුංචි කාලේ ඉඳන්මම වෙන කෙනෙක් මං කරපු දෙයක් අගයන් නැති වුණාම ඒක හොඳ නැහැ කියලා කියනකොට කාර්යාලයේ බොස් හරි නියම් ඕක වැඩක් නැහැ ඔයා හරියට කළේ නැහැ කියනකොට ඒ ගෙතෙන්නෙත් ඔය නිච්ච සුඛාත්ත්‍ය ගතියම. අර පණ ගැහුවෙත් ඒ ගතියම.
ඔබ කියනවා මේ මෙයත් එක්ක ඉන්න බෑනේ කන්න දුන්නත් මේ මිනිහයා වැරදි කියන්නේ බොන්න දුන්නත් වැරදි කියන්නේ දැන් එයාගේද වැරද්ද කවුරුත් වැරදිනේ මේ ලෝකේ හරි වැරදි කියලා දෙයක් නෑ පින්වතුන් හරි වැරදි කියන්නේ සම්මුතිය අපි කියනවා මේක වැරදි මේක හරි එහෙම දෙයක් නෑ මාළු කණේ එක වැරදි නොකණ එක හරි එහෙම දෙයක් නෑ කවුද ඔව හදාගත්තේ අපිම ඒව හදාගත්ත නිසා මොකද අපිට උනේ මේ ස්වභාව ධම දකින්නයි බැරි උනේ අපි හදාගත්ත සම්මුති රාමුව තුල පරමාර්ථ ධර්මයට යටපත් වෙන. එහෙනම් ඒව හදාගත්තේ අපි. හොඳයි නරකයි කියලා දෙයක් නැහැ පින්වතුනි. එහෙනම් ඒ ධහම දෙහෙම ෆ්‍රේම් එකක් දාගත්තොත් එකක්වත් පේන්නේ නැහැ. එහෙනම් ඔබ හොඳට දකින්න ඔබ තුල අර ක්‍රියාත්මක වෙන ලෝකයේ හොඳට පේනෝ මේ තරහ මේන හැඹුලේ ඉපදිච්ච එක නෙවෙයි. මේකේ තියෙනවා ගෙතුම් පටියක් මේක අර ලස්සනට මුතු පුතු පොටකට මුතු ඇමිනෙනවා වගේ නිච්ච කරගත්ත සුඛ කරගත්ත අත්ත කරගත්ත ගතිය මාරයි මාරයි නියමයි නියමයි කී කියා ගොතාගෙන ගොතාගෙන ආපු ගති පටිය. ඔය පටියේ තියෙන වටිනාකමයි ගැලවි ගැලවි යන්නේ. දැන් ඕක පළවෙනියට ඔන්න අද පජානාති වුණා. දැන් දැන් මේ දහම අහපු ගමන් දහමට ගලපුවා සම්දිට්ඨිකෝ වුණා. සම්ම දක්ඛාතා වෙනවා. ඔන්න පේනවා මේක නම් ලේසි පහසු එකක් නෙවෙයි. යායට 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 ගොත ගොත ආපු හැටි සංඋදේ වෙන සමුදය සත්‍ය ඔබ ඔබ තුලින් දකින්න ගන්නවා. අන්න සමුදය සත්‍ය දැක්කා වෙනවා. සමුදේ සත්‍ය දැක්ක කෙනාට දුක්ඛ සත්‍ය සමුදේ සත්‍ය දැක්කොත් තමයි නිරෝධ දකින්නේ. ආයේ තවස්සනාවක ඇත්ත කතාව තුන. මොකද්ද වෙන්නේ? දුක්ඛ සත්‍ය සමුදේ සත්‍ය දකින් නැතුව නිරෝධ කරන්න යනෝ භාවනා හා ක්‍රමවලි. අමාරු නෙමෙයි කොහෙත්ම බෑ තාත්තේ කවදාවත් නිරෝධ වෙන්නේ තාවකාලික විසඳුම් ලැබෙනවා විතර. එහෙනම් නිරෝධ සත්‍ය ඔබ තුල පණ ගැහෙන්නේ ඔබට ඒක දකින්න පුළුවන් වෙන්නේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දැක්කෝ. එහෙනම් ඔබ ඔබ තුල පළවෙනිටම සං දකින්න මේ පටිය ගෙති ගෙති යන හැටි පේනකොට ඔන ඔබට හොඳට පේනවා මේ මං හදාගත්ත පිරි ලෝකේ අපිරි ලෝකේ මම දීපු වටිනාකම් හරහා නේද මේක ආවේ මම්ම නේද මේක මෙහෙම වෙන්න ඕනි කියලා හදාගත්තේ මම්ම නේද මේකට වටිනාකමක් දුන්නේ ඒ වටිනාකම පුස්සක් බව හරසුන් දෙයක් බව తాවකාලික දෙයක් බව පවත්ත ගන්න පුළුවන් උනත් ටික වේලාවකට සුවයක් තින දෙයක් බව පේන තරහ ගන්න එකේ තියෙනවා පින් උතුණි මාරසුවය නැද්ද තරහ ගන්නයි දන්නු ඒක මාරසුවක් ඒකේ පුඹ පුඹ ගස්ස ගස්ස ඉන්නේ මාස ගණන් කතා නොකර ඒකේ තියෙනවා මාරසුවය ඒක සුවයි ඔබ සුවේ සුවයක් තියෙන හින්දා තමයි නිතරම තරහ ගන්නෙ එහෙනම් ඔය සුවය සුවයක් හැටියට ඔබ දුන්නේ ඒකේ තියෙන ඒකේ මාර දෙයක් තියෙන හින්දා තමයි තරහ ගන්නෙ ඔය දීපු මාර දේ හොයා ගන්න එනං අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව ඔබට පේන්නේ ගින්න තුලම සමුදයංච ගින්න ඉපදෙනවා අත්ංග මංච දලුලාල වැඩෙනවා ඒ ගින්න තුලම තියෙනවා තමන් හබදපු ලෝකෙ දැක්කනම් ඒක පවත්වා ගන්න බැරි බව අනිච්ච බව ඒක දෙවනි වේශයට පෙරලෙන බව තමන් හදාගෙන ඉන්න ලෝකය දුක්ඛ බව ඒතනම තියෙනවා අත්තන අත්ත වෙන අනත්ත බව අත්තන අත්ත වෙනවා කියන්නේ මේක මේ මගේ ගතිය මේ මමයි මේක හදන් ඉන්නේ මේ එක සතේ මේ සත්ව ගතිය එහෙනම් අත්ත අත්ත කිවි ඔය සතු අත්තට ඔය සතු අත්ත ඉන්න ගති ටික දැක්කනම් ඔන්න අත්ත පේන්න ගන්න ඔබ අත්ත වැරදියට තේරුම් ගන්නෝ මම මගේ මම කියලා කෙනෙක් නෑ මම කිය මෙතන ගෙස් ගොඩක් අට ගොඩක් මස් ගොඩක් තියෙන කී කියා හරිම බාල වැඩක්නේ මේ මහා ගැඹීර වූ ධර්මය තේරුම් ගන්න බැරි කම නිසා මම කියලා කෙනෙක් නෑ මගේ කියලා කෙනෙක් නෑ කියලා දකපු කට්ටිය මේ ඔයාගේ දරුවද මගේ දරුව තමයි වෙනාට ඉතින් ඔයා ඇට සැකිල්ල ඇයි ඉතින් මම අයින් කරන්න යනවනේ අන්න භාවනා ක්‍රම වලින් මම අයින් කරන්න යනකොට යාට පේන්නේ මෙතන පුද්ගලයෙක් නෑ මම කියලා පුද්ගලයෙක් නෑ ඔහු කියලා පුද්ගලයෙක් නෑ ඇයි කියලා කෙනෙක් නෑ මෙතන වාචනයක් නෑ අන්න යනවා සංඥා නිරෝධයට මමත්තය නැති කරන්න යන වැරදි පාරකින් සම්පූර්ණයෙන්ම අර්ථකථන විකෘති කරපු පාරකි සංඥා නිරෝධය තමයි. එතකොට අත්ත න අත්ත වෙන ධර්මතාවය හරිම ගැඹුරු. ලේසියකට තේරුම් ගන්න බැරි කම නිසා නාත වෙනවා. නම් ඔබට ඔබ තුල තියෙන සත්තු අත්තේ සත්තු ටික දැක්කනම් මමයි මමයි මගේ කියලා කියන්න මෙතන ඉන්නේ කින්නවද? නයිදං අත්ත කතම් බිම්බං නයිදම් පරකතං අගං
හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්චති එනම් නයිදං අර්ථ කතම් බිම්බම් මේ බිම්බය අර්ථ කතම් මම විසින් සකස් කරපු දෙයක් නෙවෙයි නයිදං පරකතං අගං තව කෙනෙක් මං හින්දා මවල හරි දීපු දෙයක් නෙවෙයි හේතු පටිච්ච සම්භූතං හේතු නිසාම ගති පොදිය නිසාම භූත වෙච්ච දෙයක් එහෙනම් බලන්නකෝ හරි අපූර්ව මේ ගති පොදිය නිසාම භූත වෙච්ච දෙයක් හේතුම් පටිච්ච සම්භූතං මෙතන ඉන්නේ සත්තු ගොඩක් මෙතන ඉන්නේ ගති ගොඩක් හේතු බංගා නිරුච්චති වෙන තැනයි මේ සත්තු ටික නිවන් දකින්නේ නිමාවටපත් වෙන්නේ ස්වභාව දහමට අනුව ක්‍රියාත්මක වෙනකොට ඔන්න ඔබට මේ අත් කියන දේ පේරෙන්න ගන්නවා පින්වතුනි කොයි තරම් ගැඹුරු දහමක්ද එහෙනම් අත් න අත් වෙනවා කියලා පද පද වලින් ඔබ ඔබ කරන්න ගියොත් අනිච්චානුපස්සී විහරති නිච්ච සංඥා පජහති දුක්ඛානුපස්සී විහරති සුඛ සංඥා පජහති කිය කියා ඔබ මේ දේවල් කරන්න ගියොත් පද මැතුරුවොත් කවදාවත් මේ ධහම දකින්න බෑ ක්‍රම පුරුදු වුණොත් කවදාවත් මේ ධහම දකින්න බෑ ධහම කියන්නේ පද වලින් වචන වලින් දකින දෙයක් නෙමෙයි ඔබ තුල ක්‍රියාත්මක වෙන ලෝකයයි ඔබ දකින්නේ අන දුක්ඛ සත්‍ය දකිනවා සමුදය සත්‍ය දකිනකොට ඒකේ නා නිරෝධ වෙනවා රෝධ වෙවි පටිය ගෙති 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 ආපු එකේ මේ පටියේ මේ වටිනාකම හරසුම් බව පේනකොට පටි ගැලවි ගැලවි යන එනං ගෙති ගෙති ආපු ගෙතුම් පටිය රෝධ න රෝධ වෙනු නාම ගොත්තේ ගති න ගති වෙනු මම ගති න ගති කරනවා කියලා හිතල කරන්න බෑ එනං ඒ තමයි නිරෝධ සත්‍ය දැක්ක කෙනා තුල මේ ධර්මතාවයේ පණ පිහිටවලා එදිනෙදා ජීවිතේ යා ඒ ධර්මතාවයේ තමන්ගේ ප්‍රායෝගික ජීවිතයට ගලපනවා තරහ ගිය වෙලාවට මොකද්ද මේ උනේ කියලා දකින්න ගන්න අන්න භාවිතාය බහුලී කතාය වෙනවා යානි කතාය වත්තු කතාය වෙනකොට ඔන්න ඔබ තුල මාර්ග සත්‍ය පණ පිහිටවනවා එනං දුක්ඛේ දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ නිරෝධ සත්‍ය වෙනකොට තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද ඕම් පටිය පටිපද දුක්ඛ නිරෝධ ගාමිනී රෝධ නිරෝධ වෙනවා රෝධ නිරෝධ දුක්ඛ නිරෝධ ගාමිනී මේ ගමනේ යෙදෙන පටිය තමයි ගැලවිලා යන්නේ හරිම අපූර්ව සත්‍යයක්නේ ඔය සත්‍ය ඔබ ඔබ තුලින් පණ පිහිටවල දැක්කනම් අනේ දාට ඔබ චතුරාර්ය සත්‍යයේ මහා ගැඹුරකින් 125ක් දැක්කා වෙනෝ සම්දිටිකෝ වෙනෝ සම්මදක්ඛාතා වෙනෝ මෙන්න මේකයි සසර පුරාවට ගිනි කකා ගිනි විඳ විඳ ආපු ගිනි පටිය හැදෙන විදිය මම දැක්කා කියලා ඔබ තුල නිරාමස සෝයක් ඇති වෙනෝ අනේ දාට තමයි ඔබ සම්මාදිච්චයටපත් උනා වෙන්නේ අනේදාට අපි කියනවා මේ අසෘතවා පුතක්ෂණ පුද්ගලයා සුතවාරිය ශාවකා වුණා උතුම් වූ සෝතාපට්ටි ඵලයටපත් වුණා සසර ගමනේ නිමාවක් තියන්න පළවෙනි අඩිය තිබ්බා කිය. හැබැයි ඉතින් දැන් ගිනි ඉපදෙන හැටි දැක්කා විතර. තාම ගිනි කන්ද එහෙම්මමයි. හොඳට තරහ යනවා. හොඳට ඇලෙනවා. වෙන්දට වඩා හොඳට කෙලෙස් සතු ටික පේන්න ගන්න. දැන් කලබල වෙනවා. වෙන්ද බනහපු මට පුදුම තරහක් නේ යන්නේ මේ බනහලා. ගෙදර කිසි කෙනෙකුට මෙහෙම තරහක් යන්නේ නැහැ. මට එන තරහ කියලා ඔබ ඔබ ගැන පශ්චාත්තාපයටපත් වෙන. ඔබ හිතන මේ දහමේ මොකක් හරි වැරද්දක් තියෙනවා. ඒකයි මේ තාම මේ ගින්න නිවා ගන්න බැරි. මට මාර ආසාවල් නෙන්නේ. මේ දහමේ මොකක් හරි අවුලක් තියෙනවා. අනෝබ ආයමත් එහෙම හිතන්න පුළුවන් ඒ හිතන්නේත් පින්වතුනි සෝතාපට්ටි ඵලයට පත් වෙලත් ඉතුරු තැනට එනවා කියන්නේ සතර මග සතර ඵලවල එක් කඩයින් දෙකයි තියෙන්නේ එකක් තමයි සෝතාපට්ටි ඵලයට පත් වෙන එක අමාරුම තැන ඊළඟට අමාරු සකදාගාමි මාර්ගයට වැටෙන එක එතකොට සෝදාපත්ති ඵලයට පත්වෙච්ච කෙනෙක්ට තමයි මේ ගිනි ඉපදෙන හැටි පේන්න ගන්න. ඒ පේන්න ගන්න එක සමහරුන්ට පේන්නේ නැතුවම සෝදාපත්ති ඵලයට පත් වෙලත් පාර නිකන් එයා අර ලොකු පිටණියකට ඇවිල්ලා ආ මං පාර දැක්කා වගේ කියලා දිගෑලි වෙලා ඉන්නු. එතනින් එහාට ගමන නැහැ.
ඔහෙ කාලා බීලා කේන්ති අරන් ඔහෙ යන මොකක් හරි මේකේ දන්නේ නැහැ මට හරියට ඒක තේරෙන්නේ නැහැ මගේ ගිනිත් ගන්නවා ඔහොම කී කියා ඉන්න ඒකත් ධර්මතාවය ඔබ බස් එකට නැග්ගා ප්‍රශ්න ටික අවසානයේ හමුවම් ඔබ බස් එකට නැග්ගා බස් එකේ සීට් එකක් අරගෙන ඉඳගත්තා මොන බස් එකේද නිබ්බානගාමි මාර්ගයේ කියන බස් එකේ දැන් සීට් එකක වාඩි වෙලා ඉන්නෝ බස් එකට වේගයක් තියෙන. ඔබ බස් එක ඇතුලේ දිව්ව කියලා ඉක්මනට කෙළවරට යන්න බෑ. බස් එක යන වේගෙටයි කෙළවරට යන්න වෙන්නේ. බස් එක ඇතුලේ දුවනවා කට්ටිය නැගලා බස් එක ඇතුලේ දුවනවා. දිව්ව කියලා කෙළවරට යන්න බෑ. එහෙනම් ඔබ තේරුම් ගන්න බස් එකට ගොඩ වෙන එකයි අමාරු. ඊට පස්සේ ඒ ගමන ධර්මතාවයක් තියෙනවා. ඒ ගමනට වේගය හැදේවි. ඒ වේගිට යන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඔබ තුල කමටහන් මතුවලා රත් වෙන පිච්චෙන මත් වෙන ලෝකේ ක්‍රියාත්මක වෙන්න ගනී. ඒ ක්‍රියාත්මක වෙන ලෝකය තුල අනිච්ච බව දුක්ඛ බව අනාත්ත බව දැකලා නිච්ච සුඛාත්ත පහයති වෙලා පටිය ගැලවෙන්න ගන්නේ හරියටම ආනපාන වෙන්නේ සකදාගාමි මාර්ගයට වැටුණා. එතනින් මෙපිටාය ආනපාන කරනවා කියන්නේ ඇක්ටිං නලු වෙනවා කියලා හිතාගෙන සමතේ හිර වෙලා ඉන්න. කමන්නේ සුවයක් තියෙනවා එක එක විදියට කර කරා බලන දැන් මාර සුවයක් තියෙනවා කියා ඉන්නවා හැබැයි ගොඩක් අය හිර වෙලා ඉන්න පුළුවන් එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ සමහර විට ඔබ තුලන්නේ එහෙම දෙයක් වෙලා අර දහමේ දහම් මගේ ඔබ කොතන හරි තැනක හිර වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන් ඒ නිසා අර මේ කියපු කාරණා ඔස්සේ ඔබට ඕනේ සදාකාලික වූ සුවයක් తాවකාලික එකක් නෙමෙයිනි හොයන්නේ සදාකාලික සුවයක් හොයන මේ අනගමනේ චිකක් ගිනි කන්න වෙනු. ඇයියේ? පළවෙනි අටම සතා මතු වෙනකොට ගින්නක් විඳින්න වෙනවා. එහෙනම් ඊටඟට තමයි පටිය ගැලවෙන්නේ. එහෙනම් එතන වේදනාවක් ගිනි ගින්නකට මුණ දීමක් තියෙනවා. එතකොට අපේ පින්වතුන් කලබල වෙනවා. කොහොමේ සුවයක් නැහැනේ. තාම තැටිය රත් වෙනවනේ. තාම තැටිය රත් වෙනවා කියන්නේ තාම ගිනි ගන්නවා. ගිනි ගන්නවා ඉතින් ඇතුලේ සත්තු ටික තියෙනකන් ගිනි ගන්නවා. ගින්න අරන් අරන් ওই ටික නිවෙනකොට සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච කෙනා සකදාගාමි මාර්ගයට වැටෙනවා කාමරාග පටික ප්‍රහාණය වෙලා යනෝ ඒ ටික සම්පූර්ණයෙන් ගැලවිලා ගිය තැන අනාගාමි ඵලයට පත් වෙලා රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන්නේ පටි ඒත් පටි දස සංයෝජන පටි ඔය පටි ටික ගැලවිලා ගියාම අරහත් ඵලයේ සියලු ගති නගති කරලා සසර ගමනින් මිදී නිවි සැනසෙනවා හැබැයි ඒ පුද්ගලයා තුලත් අවසානයේ ඉච්ඡ ධර්මතාවය ඉතුරු වෙනවා. එහෙනම් ඔය තමයි පාර. ඉතින් මම හිතනවා අපි දැන් මේ කතා කරපු දේවල් වලින් ඔබට පාරක් මාර්ගයක් සේයාවක්වත් අඩු ගානේ එන්න ඇති. අඩුම ගානේ මේක පරිේශණයක් කියන එකවත් ඔළුවට යන්න ඇති. ඒක ගියා නම් ඒත් ඇති. එතකොට තේරුම් ගන්න ඔබ මේ දහම තව කෙනෙකුට කියනකොට හරි පරිස්සමින් කියන්න ඕන. වැඩිම හොඳ නොකිය ඉන්න තරමට මොකද මේක කියා මේ දහම කියන්න ගියාම අපි කියන්නේ ධර්මයේ දේශනා කරනවා කියන්නේ තමන් දරණ ස්වභාවය තමන් වාරණ ගොඩක මාංචු ගොඩක හිර වෙච්ච අසරණෙක් නම් ඒක දහම කියලා මම්මුලා වෙලා නම් ඒක දහමයි කියලා අනිත් කෙනාට දේශනා කරන අනිත් කෙනාටත් ඒ මාංචු ටිකම දම්මෝ එතකොට යත් අනාතයි මාත් අනාත එහෙනම් දැලි පිහියෙන් කී කනෝ වගේ වැඩ එතකොට බොහොම පරිස්සමටයි කියන්න ඕනේ දාන්න නැතුව ඔව් ඒක තමයි එතකොට අපිට හොඳම දේ තමයි මේ දහම කාට හරි කියන්න ඕනේ කියන්න නෙවෙයි දහම කියනවා කියලා කියන්න ඕනේ කවුරු හරි අපිට කියනවනේ මාව පිච්චනෝ ගිනි ගන්නෝ ඔළුව රදේ වගේ මේ ප්‍රශ්නයක් කියලා දැන් බුදුහාමුදුරුවත් කරේ එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා පිච්චිලා ගිනි ගත්ත කෙනාට එයාගේ ස්වභාවය පෙන්වලා දීලා ඔක හේතුක දකින්න කිව්වා. දැන් ගිනි නොගත් අය ඉන්නවනේ. මෙහෙ එන්න නිවනට යන පාරක් තිනවා කිව්වට එයාට නිවා ගන්න අවශ්‍යතාවයක් නැත්තම් නිවන කවදාවත් දෙන්නේ නැහැ. නම් ඔබ තුල සතර පෙර නිමිති පහළ වෙලා තියෙන්න ඕනේ. ඒ තමයි ඔබව ගිනි ගන්නව ඔබට නිවන් ඕන කියලා අවශ්‍යතාවයක් දැන්නලා තියෙන්නේ. එහෙම කෙනෙකුට විතරයි මේ දහම ශ්‍රවණය වෙන්නේ. අනිත් අය අහලා මෙතනින් පිට වෙලා යයි. ගොඩක් ඉන්නේ බණ අහන අය. අඩුවෙන් ඉන්නේ දහම ශ්‍රවණය වෙන අය. නෑ ශ්‍රවණය වෙන්නේ සතර පෙර නිමිති පහළ වෙන්න උන්. හොඳට බලන්න අවශ්‍යතාවයක් නැතුව මුලත්ගේ මහත්තයා කිව්ව නිසා ඩාවේ කියලා.
මේක නිවා ගන්න මම පාරක් මෙතනින්වත් හොයා ගන්න ඕනි කියලා ආව කෙනාට ඔන්න මේ දහම ශ්‍රවණය. සතර පෙරනිමිති කියන්නේ තමන්ගේ හිත දවන පිච්චෙන කම්පණය වෙන දේවල්. හතරක් නෙවෙයි 10ක් උඩත් තියෙන්න පුළුවන්. ඒකයි. ඒ නිමිති ටිකක් පහළ වෙච්ච කෙනෙක් තමයි ගින්න නිවා ගන්න පාර හොයන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මේ දේශනාවෙන් ඔබට යම් පටලැවිලි ගොඩක හිටිය කට්ටියකට මොනවහරි සේයාවක් අඩු ගන්න නැති මේ පරේක්ෂණය ඒ පරේක්ෂණය තම තමන් විසින් අධ්‍යක් ගතිගුතු දෙයක් කියලා මේ මං උත්සාහ කරේ මේ මං කියන්න උත්සාහ දරුවේ මගේ අධ්‍යක්ීම් ටික දහම දේශනා කරනවා කියලා මට අමුතු දෙයක් කියන්න බෑ මම දරණ ස්වභාවයයි මම කියන්නේ මේ පරේක්ෂණය මම කළ හැටි ඔබට කියන්නේ මේ පරේක්ෂණය මම ලද අධ්‍යක්ීමුයි ඔබ සමග බෙදා ගන්න එහෙනම් මේ අධ්‍යක්ීම් ටික ඔබටත් ඔබ ආර්ය පරේක්ෂණය සිද්ධ කළා සසර ගමනින් එතර වෙන්නටම ඔබේ ගිනි ගන්නා ලෝකය නිවා ගන්නටම උදව්වක් උපකාරයක් වේවා හේතු වාසනා වේවා කියලා දිට්ඨානක හොඳයි පින්වත්නි දැන් ප්‍රශ්න අහන්න පුළුවන් වුණා ලෝකයේ පවතින සියලුම දේ ඇති වෙලා පැවති නැති වෙලා යන දේවල් නේ ඕ එතකොට අපි ජීවිතෙත් එහෙමනේ ඕ එතකොට අපි කරන වැඩ තරහ යන්නේවත් එහෙමනේ එතකොට ඒවා මේ සදාකාල පවතින දේවල් කියලා තියෙන පිළිගැනීම නිසාද මේ අනදබරය කරකෝලා නෑ ඉතින් සදාකාල පවතිනවා කියලා අපි හදාගෙන තියෙන එකද ඉතින් අපේ දෙට්ටිය දෙට්ටියක් තමයි ඒක දෙට්ටිය ඒක නැති වුණා නම් කියලා නෙමෙයි ගිනි ගන්න ලෝකයේ एक एक गिनी एक एक विधियट हेतिवेन दिट्टी हिंदा गिनी गो अभी हदागन इन इच्छट पटिच कि मटिनाका दील तीन एक एक स्वभाव निशा गिनी गण एहम कियल हेदनसिकत मे लोके हेम देम अतिवेला पवतिला नतिवेलायनो अभी पश्यलायनो अन्नी अल्लाह बदागण दया ज्ञानी ओके मुखद्यालय दया तीन मद किल ओहम हितनवना एक मानसिकत्वयक एक हदागत्तामितिं अपि कियन्ने अर मूड एकक दागत्त गले एक मेकक इन्नवा मनोभावयक इन्नवा एहेम हिटियक किला वडक वेन्ने नै एहेम हिटियक किला वडक वेन्ने नै निवन दकिन्न बै नित्य कियन अदाहत पहल वेनवा नित्य वेनवा ए नित्य वेन नित्य वेन अदाहत वलट आनाम यम किसी देव उलावल पैटर्नला एक तमंग हदागत नीच सुखा लोकेक क्रियात्मक पेनो अति मटिना कम कूर्ति मम हदागण तीन दे दट पास मट वैसी विधि पवत्व बैकन मट पेन का अनीच भव दुख भव अनाथ भव पेन को पटिया टिक 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 गलवीलायानवाणि अपीतमो पटिया गणकम पंसी अक्कील उणुहरीतमो एक बर हरी गणकम पंसी अक्कील फलवेन सर आनपान वेनकोट एक अभी हदागत वटिनाकम अदुरगेन एक अपिटावश्य विद्यट पवत्व बरी धर्मतावे पिरी अपि हर क्रियात्मक मे लोके दखना अरे पटिया गलवेन ගැලවෙන්නේ 500න් 5ක් විතර. තව 495ක් තියෙනවා. ආයි ළඟ පාර තරහ එනවා. ආයි එනවා. ඉතින් 495ක් තියෙනවනේ. ආයෙත් ආන පාන වෙනකොට ආයෙත් ඕකේ පටි දැක්කහම ඔන්න ආයෙත් 15ක් ගැලවෙනවා. දැන් 490ට අඩු වෙනවා. ඉතින් ඕක තමයි භාවිතා වෙවි යනකොට ඒ තමයි කාමරාග පටික ටික 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 ගැලවි ගැලවි යනවා කියන්නේ. ඔහොම ගැලවි 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 ගිහින් තමයි මේ පටියේ තියෙන බලය බිඳිලා පටි ටික ගැලවිලා යන්නේ. एक पार तरह यानी एक पाले वे नहीं एक टान पान करा के लिए लंदवस तरह नो गेंग इन्हें ना आए थे अगर तुमने मैं संधा की नमक तावल मत पेर हो तुम मैं संधा की नमक तावल मैं छोटा विला या ना संधा की ये छोटा विला की तरह संधा की तरह
කමන්න කමක් නැහැ එතකොට අභ්‍යන්තර කපයි වදින යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං රෝධේ කරකැවිලා තමයි නිරෝධ වෙන්නේ සමුදය වෙලා තමයි නිරෝධ වෙන්නේ සමුදය වෙන්නේ නැතුව පචානාති වෙන්න බෑ මෙත්තාවක් එනවද ඉතින් එනවද මෙත්තාවක් එන්නේ එතකොට අර ඉතින් දෙන්න ආතේවනේ ඔව් අනාතේ කුඩා ආයේ තවත් ගහන්න නැහැ දෙන්න ආතේවනේ ඔව් ඊයෙම ඊයෙම ගැලවෙන්න දකින්න ඔව් ඒක අර මෙත්තාව කියන එක ඒකත් ටික 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 ඇති වෙලා අරහත් ඵලයේදී පූර්ණ වෙන දෙයක් සිර 100ක්ම පූර්ණ වෙන්න ගන්නේ අරහත් ඵලයේදී එතකොට මෙත්තානුස්සතිය කියන එකත් පුරුදු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙත්තා මම යම් දවසක මම ප්‍රත්‍යක්ෂලා කියන්නේ අපි ලෝකේ මයික් එක ලං කරලා කියන්නේ. මනෝමය ලෝකෙම. ඔව්. ඉතින් මනෝමය ලෝකයක් අර නැති ප්‍රශ්නයක් අදාළ ප්‍රශ්නවල විද්‍යුත් තරඟ බලයක් තියෙනවා කියලා ඒක. හ්ම්. ඒක මට පැහැදිලි නෑ කියන දේ නා. අපි මේ දුර්ගා පාතේ මොනවා වගේ? ඔව්. දැන් අපි මේ කරන්නේ අර අනුරාධපුර මහන්ද කියන්නේ අර අත්තේන අත්ත දෙනවා කියලා අර කියන විදිහට ඇටය හිතලා අපි නෑ ඔය ඉතින් ඔය බුදුහාමුදුරු කියපු පරිවර්තනයේ වැරදිට අරගෙන තමයි එහෙම ඇත්තන දෙයක් తీරවා ඔයගේ යනවා කියලා කේදී ඕකේ ඒක තේරුම ඒක නෙමෙයි ඇත්තටම අපි තුල ගිනිපත්තු වෙන වෙලාවට විතරයි නිවන් දකින්න අනිත් වෙලාවට නිවනක් දකින්න නැහැ ඉතින් ගිනි ගන්නා වෙලාවට දකින්නත් පටිච්ච සමුප්පාදේ මුලින් දැකලා තියෙනවා මේ ධර්මය දැකලා තියෙන්න ඕනේ දැකලා නැති කෙනාට මොකක්ද භාවිතා කරන්නේ තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන ස්වභාව දහම දකින්න මේ ධර්මතාවය මුලින් අහලා තියෙන්න ඕනේ තේරුම් අරන් තියෙන්න ඕනේ ඊට පස්සේ තමයි ඒක දැක ගැනීම සිද්ධ වෙන්නේ ඉතින් හරියට තේරුම් අරගෙන නැත්නම් ඒක දැක ගැනීම සිද්ධ වෙන්නේ නැහැ ඔව් සරයි අපි සාමාන්‍යයෙන් අවශ්‍ය වැඩක විදු කරගෙන යද්දී අලුත් සිහිති දේවල් ගන්නකොට ඒක ඔක්සර්ව කරගෙන මම කරනවා. ආයෙත් මේ වගේ දේවල් දැකනකොට ඒක දකින්න පුළුවන්. නමුත් සමහර වෙලාවට අපි අපේ හිත ගොඩක් අතීතේටයි අනාගතේටයි යනවා. ඔව්. ඒක අපි කොච්චර වෙලා ඉන්නවා කියලා දන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඉස්සරහ ඉස්සරහට දේවල් ගෙට ගහගෙන යනවා. ඒක කොහොමද අපි ඕ දැන් වර්තමාන මොහොතේ ඉන්න ඕනි කියලා එකක් නැහැ. ඔන්න ඔතන පටලව ගත්තාම තමයි අපි අර හිත අතීතයට යන්න දෙන්නෙත් නැතුව අනාගතයට යන්න දෙන්නෙත් නැතුව වර්තමාන මොහොතේ තියාගන්නවා කියන එක මේ දහම පටලවා ගත්ත කට්ටිය හදාගත්තු මානසිකත්ව මූලධර්මයක්. ඒ මානසික මූලධර්මයේ මිනිස්සු තුල රෝපණය කරලා මේ මිනිස්සුන්ට පුරුදු කරලා තියෙනවා අතීතයට යන්නෙත් නැතුව අනාගතයට යන්නෙත් නැතුව වර්තමාන මොහොතේ තියාගන්න කියලා. එතකොට දැන් බුදුන් වහන්සේ අර අතීත මද්දාණන් අනාගත මද්දාණන් කියලා කිව්වේ මේ සිංහලෙන් අයනු තීයනු තයනු තයන කියන අතීත කියන තේරුම නෙවෙයි. සිංහලෙන් අනාගත කියන තේරුම නෙවෙයි. අපි ඕක සිංහලෙන් ගත්තනේ. සිංහලෙන් ගත්තාම අපි තේරුම් ගත්තා ආ අතීතයට යන්න හොඳ නැහැ. මං අතීතේ පරණ දේවල් මතක් කර කර අනේක ගියොත් ඉස්සර කාලේ කරපු දේවල් අනේ ඕවා මතක් කරලා වැඩක් නැහැ අතීත මද්දාණන්. ඉස්සරහට කරන්නේ ඒවා හිතුවම ඕවා අනාගත මද්දාන. එහෙම හිතනවා. අතීත අනාගත කියලා කියන්නේ මේ ආයෙත් කියන්නේ සිංහල අතීත සිංහල අනාගත නෙමෙයි. එතන අතීත අනාගත කියලා කියන්නේ අර අපි ගොතාගෙන ආපු ගති ගොඩක් තියෙනවනේ. ඒ ගති අතීතය තමයි. ඒ ගති අතීතයක් තියෙනවා. ඒක තමයි නාම ගොත්තේ. අර මන් දැන් කිව්වේ අර ඉස්සෙල්ල උදාහරණේ අර මහත්යාට බත්ති කර කෑම රහණයි කිව්වම කේන්ති ගියේ ඒ වේලාවේ පච්චුපන්න වුණා ඒ වේලාවේ තරහයි පදුණා ඒ වේලාව තමයි වර්තමාන මොහොත නැත්තම් අපි මේ සිංහලයේ කියන වර්තමානේ නෙවෙයි පැහැදිලිද වර්තමානය කියන්නේ පච්චුපන්න වෙනවා කියන්නේ සම් උපදින මොහොත එත්තේසම් උපජ්ජමානා උපජ්ජති වෙනතන
අනේත්‍ර තමයි මේ වර්තමාන. ඒ සංනිපදුනේ එකට අතීතයක් තියෙන. මොකක්ද අතීතේ? අර නාම ගොත්තේ. කොත කොත ආපු ගෙතුම් පටි. ඒක දැන් දැක්කොත් පටිය ගැලවි ගැලවි යන්න ගන්න. නොදැක්කොත් ගති අනාගෙන ඉස්සරහට යනවා. ඕක තමයි අනාගතේ. ගති තව ටිකක් අනාගෙන ඉස්සරහට ගෙනියනවා. එහෙනම් අතීත අනාගත මද්දාණන් කියලා කිව්වේ ඔන්න ඔය ධර්මතාවේ නොදකීම නිසා මද්දාණයක ඉන්නවා. ඒ කියන්නේ අපි පරණ දේවල් මතක් කරන එක ඕන තරම් අපිට කරන්න පුළුවන්. ඉස්සරහට බිස්නස් ප්ලෑන්, ඉගෙන ගන්න ප්ලෑන්, අරවද මේවද හිට කරන ඒවා ඕන තරම් කරන්න පුළුවන්. ඒවා ඇස්සේ ගතියෙන්න පුළුවන්. ඒ ගතිය આવොත් ඔන්න අතීත මද්දාණන් වෙලා ආපු ගතියයි අපි නැගති වෙන්න ඕනේ. පැහැදිලිද? අර සිතිවිලි ඒව නෙවෙයි. ඔය දෙක පටලව ගත්තාම ඔය ගතිද සං දකින්න එක හරිම අමාරු තැනක් කියන්නේ එක. පැහැදිලිනේ? දරුවා මම කොටක දැකලා තියෙනවා සං දප්පේති සං මාදපේති සං පහන්ති කියලා. ඔව්. බට යම් අවස්ථාවල අන් නොදැක සන්දේශේති සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියලා කියන්නේ චූලහත්ති පදෝපම සූත්‍රයේ අර ඇතෙකුට උපමා කර පද හතර. මේ මුළු ධර්මස්කන්ධයම දරා සිටින පද හතර. සන්දස්සේති සඳකින්ට ඕන. දැන් ඒක මං කිව්වනේ ඉස්සෙල්ලත් හරිම අමාරු දැනක් කියලා ඔක්කොම පටලව ගන්නවා කියලා. ලේසියකට සඳකින්න බෑ. සන්දස්සේති වෙච්ච කෙනා සම්මාදපේති වෙන්න ඕන. සන් අඳුරගෙනත් ඉන්නව කට්ටිය මේ සං තේරුම් ගන්නවා. හැබැයි සන් දකින්නවා මේ ගින්න ඉපදෙන හැටි පේන්නේ. මේකෙන් මිදින දහස් වෙන්න පුළුවන් කියන පාර පේන්නේ. සන්දස්සේති සම්මාදපේති. මාදපේති වෙච්ච කෙනා ඒ සන් ඉපදෙන ස්වභාවයේ මේ ගතිය මගේ තුලමයි මම්මයි සකස් කරන්නේ. මේ පිරියපිරි ලෝකයක් මේ සත්ත්ව ස්වභාවය තමන්ම දීපු වටිනාකමක් කියන එක පේන්න ගත්තාම තමන්ගේ පටිය පේන්න ගන්නවා. ඒ පටිය අඳුරගත්තාම අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව ගැලවි ගැලවි ඒක දැක්කලා පටිය ටික ටික ගැලවි 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 යනකොට සන්දස්සේති සම්මාදපේති සම්මුත්තේජේති. සම්මුල මුල මතු කරලා ගන්න ඕන. සම්මුල මතු කරලා ඡේදනය කර කර තමයි ටික 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 ගැලවෙන්නේ. ගනි මං අර ඉස්සෙල්ලා කිව්වේ 500ක් තිබුණා නම් මුල පහක් ගැලවෙනවා, ආයි පහක් ගැලවෙනවා. ඔහොම ඔහොම තමයි සම්මුල ඡේදනය වෙලි ගැලවිලා ගියාම සම්පහන් සේසි වෙන. ඔය තමයි සන්දේශනාව. ඔය තමයි පටිච්ච සමුප්පාදය. ඔය තමයි චතුරාර්ය සත්‍ය. ඔය තමයි බුද්ධ දේශනාව. ඒකද බුද්ධ දේශනාවේ තියෙන මේ මහා ධර්මස්කන්ධය කියන එක බුදු පියාණන් වහන්සේ ඇටේරිය වණය මේ ධර්මස්කන්ධයට උපමා කරලා ඒ දහම අතට ගත්තු කොළ පිටකට මේ ඇටේරිය වණය මෙච්චර වුණාට දහම තමන් දැකගත්තාට පස්සේ ඒක අතට ගත්ත කොළමිටක් වගේ කිව්වා. එනම් මේ සූත්‍ර තියෙනවා බුද්ධ දේශනාවේ අසීමාන්ත වූ අසීමිත සංඛ්‍යාව. ඒ සියල්ල අහන්න ඕනේ. මාගදී පද සියල්ල දැනගන්න ඕනේ. එක සූත්‍රයක් ඇහුවත් ඒ හැම දෙයකින්ම කියන්නේ පටිච්ච සමුප්පාදේ. නම් මේ සිරිසත් ධර්මයේ තමන් තුළට දැකගන්න දහම මුහුද මහා මුහුද තරන්නම් එහි රසය දකින්න මුහුදෙම වතුර බොන්න ඕනේ. එක වතුර දෝතක් බිව්වනම් මේ සියල්ල මේ රසය කියලා පේනවා. නම් තමන්ගේ තුල නිවීම මිදීම සැනසීම උදා කරගන්න ඒ දහම දකින්න සියලු සූත්‍ර වලින් කියන්නේත් ඒකම තමයි. එනම් මේ සන්දේශනාවමයි බුද්ධ දේශනාව. එකමයි දකින්න ඕන. අතීත අනුපාදේ අවිද්‍යා සංකාර සංකාර කච්චා විඥාන විඥාන කච්චා නාම රූපං නාම රූප කච්චා සබයිතං යන ඔය ආකාරයට මේ අපට ලැබෙන්නා වූ සලායතන වලින්
තමයි අපි ගොඩාක් වටිත වෙන්නේ කියලා මට හිතෙනවා. ඒ වැරද්ද මම දැනගන්න ඕන මේ කලාවෙන් තමයි මේ වයි මෙහිරයි ලියයි මනාපයි කියන මේ අරමුණු පහල වෙන්නේ. අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූප නාම රූපච්චය සලායතන සලායතන පච්චය සම්පස්ස සම්පස්ස පච්චය සංවේදනා සංවේදනා පච්චය තණ්හා උපාදාන භව භව පච්චය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ කියන එක බුදු පියාණන් වහන්සේ පටිච්ච සමුප්පාද දේශනාව විස්තර විග්‍රහ කරපු එක ආකාරය. එතකොට ඒ ආකාරයෙන්ම තමයි වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් ඇවිල්ලා විඥාන ශක්තියක් හැදෙනවා කියන්නේ. ඒකම තමයි ඉන්ද්‍රිය ස්වභාවය ආයතන වෙනවා කියන්නේ. ඒකම තමයි පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධ වෙනවා කියන්නේ. ඒකම තමයි භූත ධාතු හරහක් ගති වෙනවා කියන්නේ. මොන විදිහට විස්තර කරත් මේ එකම ධර්මතාවයයි විස්තර කරන්නේ. හැබැයි අවිද්‍යාපච්චය සංඛාරා කියන එක අපේ බොඩා බිම්මුතුන්ට ඒ වචන හුරු නැති නිසා ඒ වචන වලින් මේ ධහම විස්තර කරන්න ගියාම ටිකක් ඒක තේරුම් ගන්න තියෙන ඉඩකඩ මේ අඩු يعني තේරුම් ගන්න අමාරු නිසා තමයි මම හුඟාවක් වෙලාවට උදාහරණ අරන් තේරුම් කරන්න යන්නේ. එතකොට මේක විස්තර කරනව නම් පැයක විතර දේශනාව. පදෙන් පදේම විස්තර කරලා මීට පෙර ගොඩාක් දේශනා කරලා තියෙනවා. එතකොට අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියන එකේ අවිද්‍යාව කියපු ගමන්මම තේරෙන්නේ. සංඛාරං කියලා වල්න ඒක තේරෙන්නේ නැහැ. විඥානං ඒක තේරෙන්නේ නැහැ. නාම රූපං ඒක තේරෙන්නේ නැහැ. නාම රූප පච්චය වේදනා. අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන නාම රූප පච්චය සම්පස්ස සම්පස්ස පච්චය සංවේදන වේදනා කියන එක තේරෙනවා ටිකක් වේදනාව අපි හැමෝටම තේරෙන එකක් නේ ඔන්න ඔතනින් පටන් ගන්න මේ දහම දකින්න ඔතනින් පටන් ගන්න තේරම තැනින් පටන් ගන්න තේරම තැනින් පටන් ගත්ත පටන් අරන් තමයි මම මේ දේශනාව පටන් ගත්තේ ආපු ගමම්ම මොකද්ද මම කිව්වේ උදේ ඉඳන් හවස වෙනකන් ඇති වෙනවා එක එක වර්ගවල වේදනා සුඛ වේදනා ඇති වෙන දුක්ඛ වේදනා ඇති වෙන ඒ හැම එකකම පීඩාවක් නැහැ පීඩාව තීන වේදනා තියෙන ඒ පීඩාව තීන වේදනා වල රත්වීම දැවීම එනවා අන්නේ වේදනාවටයි කිව්වේ තාත්තේ සංවේදනා කිය හරිද දැන් වේදනාව තේරුම් ගන්න පුළුවන්නේ ඒක අපිට දැනෙන දෙයක් නේ අපි ඒකේ පීඩාවට පත් වෙන දෙයක් නේ ඒක දැනෙනවා එහෙනම් එතනින් පටන් ගන්න සංවේදනා පච්චය තණ්හා තණ්හාව තේරෙන්නේ නැහැ. ඒකනේ කට්ටිය බාහිරින් අතහැර යන්නේ. තණ්හා පච්චය උපාදාන. ඕක තේරෙන්නේ නැහැ. උපාදාන පච්චය භව තරහ භව. තරහ ගියා කියලා තේරෙනවා. තරහ සතෙක් ඉපදුනා. ජාති තේරුණා. හැබැයි ජරා මරණ ආ තරහව ටික වේලාවක් තියලා ඕක ඇති වෙලා පැවතිලා නැති වෙලා ගිය එකක් තේරුණා. ඕකේ අර ජාති පිදුක්ඛා ජරා පිදුක්ඛා එක තේරෙන්නේ නැහැ. කොහොම තමයි මේ ධම තේරුම් ගන්න පටන් ගන්න. දැන් මං කියවනේ වේදනාව තේරෙන්න ගත්ත අඩුගාන එක 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 වචනයක් තේරුණා කියලා. ඒක තමයි මම මේ ආපු ගමම්මම කිව්වේ වේදනාවෙන් පරිශණිය ආරම්භ කරන්න ඊට පස්සේ බලන්න ඔය වේදනාව කියන්නේ ගින්න ඕක ඉපදෙන්නේ කොහොමද? ඒ ඉපදෙන්නේ තමන්ම හදාගත්ත පිරියාපිරි ලෝකයක් තිනු තමන්ගේ ගති තියෙනවා. ඒ ගති මුල් වෙලා වෙලාවකට දුකයි වෙලාවකට සැපයි. ඒ දුක සැපයි හැමෝටම එක වගේ නෑ. තමන්ගේ ලෝකිය අනුව තමන් දීපු වටිනාකම් අනුව ඒක වෙනස් කියා කිව්වනේ ඒ වෙනස් වෙච්ච ඒ ධර්මතාවය කියන මේ පටිච්ච සමුප්පාද මේ ක්‍රියාවලියම ක්‍රියාත්මක වෙන හැටි නොදැකීම තමයි අවිද්‍යාව ඒක දැකීම තමයි විද්‍යාව එහෙනම් අවිද්‍යාව මුලින් අයින් කරන්න බෑ මුලින් තිබ්බට මුලින් අයින් කරන්න බෑ ධර්මතාවයේ දැක්කොත් තමයි අවිද්‍යාව පහයති වෙන්නේ අවිද්‍යාපච්චය සංඛාර දැන් ඔන්න මුලට යන්න එක තැනකින් අල්ලගෙන මේ චක්‍රෙ මුලට එන්න. දැන් සංඛාර කියලා කිව්වේ
සන් උපදින ගිනි ගන්න ක්‍රියාවක් වෙන. හා දැන් උදේ ඉඳන් කරන වැඩ වලින් ගිනි ගන්නවද? ඕනතරම් රූප බල්ල ඕනතරම් ශබ්ද අහන ගිනි ගන්නවද? නෑනේ. අපිව රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි ගන්නේවා එන්නේ එක දෙක තුනක හතරක විතර. එහෙනම් සංකාර එන දේවල් අපි හොඳට සෝදසි කරමු. එහෙනම් අවිද්‍යාව නිසා සංකාර වෙනවා. හැබැයි අවිද්‍යාව තේරෙන්නේ නැහැ. ඒක පැත්තකින් තියන්න. සන් උපදින ක්‍රියාවලියක් එනවා සංකාර පච්චයා විඥාන මේ අපේ මනස විකෘති වෙලා රත් වෙලා පිච්චිලා මත් වෙලා අපිට කියන්නේ ඒකන වෙන හැටිවත් තේරුම් ගන්න බැරුව විකෘති ස්වභාවයක් ඇති වෙලා විඥාන පච්චයා නාම රූප නාම කාය හරහා ගොත ගොතා ආපු ගෙතුම් පටියේ තමන්ගේ ලෝකය අවදි වෙලා රූප කායෙන් දුක වේදනා ඇති වෙලා ඔය එන එකක් තමයි මේ විස්තර කරේ ඕකම තමයි මම දැන් මේ ආපු වෙලේ ඉඳන් කිව්වේ මේ වචන ටික කිව්වේ නැහැ අලුත් කට්ටිය ගොඩක් ඉන්න හින්දා මේකම තමයි කියුවේ. ඒකේ රත් ඔ ඒකේ ද නාම රූප පච්චය සලායතන වෙනකොට මේක මුළු ඇඟටම දැනෙන්න ගන්න. ඒ කියන්නේ මුළු ශරීරෙටම දැනෙන්න ගන්න ආයතන වලට දැනෙන්න ගන්න. දැන් සාමාන්‍යයෙන් නිකන් ඇස කරන ආසයේ ක්‍රියාත්මක වෙවි හිටපු කෙනාගේ රත් වෙලා පිච්චිලා මත් වෙලා ආයතනික ස්වභාවයක් එනවා. ඒ කියන්නේ අපි නිෂ්පාදනයක් කරනවා. ආයතනයක් කියන නිෂ්පාදනය කරනවා මොනවද නිෂ්පාදනය කරන්නේ ගිනි සංගති ගති ගති නිෂ්පාදනය කරනවා අන්න එතකොට සලායතන පච්චය තණ්හා තැනක හා වෙනවා තණ්හා පච්චය උපාදාන වෙනවා එතකොට ඇප කැප වෙලා අරකට භටිය ගැතිලා උපාදාන පච්චය භව භව පච්චය ජාති වෙලා තරහ ගතිය ඉපදෙන ඒ ඉපදෙන ගතිය ඉපදුනහම ජාතිපි දුක්ඛ ඔය ඉපදුනේ එක පවත්ව ගන්න හදන එක හොයා ගන්න ඕ. ඒ පවත්ව ගන්න හදන ස්වභාවය තමන් කැමති ආකාරයට පවත්ව ගන්න බැරි බව පෙන්වන. ජාතිපි දුක්ඛ අපි කිව්ව පිරි අපි. දුක්ඛ කිව්ව දෙවෙනි වේශයට පෙරලෙනවා. ජරා කිව්වේ ස්වභාවය වෙනස් වෙලා යනවා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ කියලා ඔය වචනින් වචනෙම මේ විස්තර කරේ දුක්ඛ සත්‍යය. ඔය පැටිය ගෙති ගෙති යන හැටි සමුදේ සත්‍යය. ඉතින් මේක පැය දෙකක් විතර කරන්න ඕනි දේශනාව. මට මේ විනාඩි 10කට කියන්න වෙන්නේ මෙහෙම උත්තරයක් තමයි මං එහෙම කරපු දේශනාව ඕනතරම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා ආයෙත් අහන්න හැබැයි ඔය වචනවල තේරුම දැන ගැනීම කිසිසේත්ම අවශ්‍ය නැහැ තමන්ගේ තුල පරිශ්‍රණය කරා නම් තමන්ට ධම තේරෙන්න ගන්න අවිද්‍යාව දන්නෙත් නැහැ උපාදාන දන්නෙත් නැහැ තණ්හා දන්නෙත් නැහැ නාම රූප කවදාවත් අහලා නැති වෙන්නත් පුළුවන් හැබැයි මේ ධම මේ කියන ධර්මතාවයේ තමන් තුල පණ පිහිටව ගන්න එක එක විදිහට පුළුවන් ඒක නානා ප්‍රකාර වූ ක්‍රම තිබුණේ ක්‍රම ගොඩාක් තියෙනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පටිච්චසමුප්පාදේ විස්තර විග්‍රහ කර එක එක ආකාරව ඔව් ඉතින් පිරියා පිරිනේ රාග දේශ මොහ කියලා බෙදන්න ගියොත් මේක තේරුම් ගන්න බෑ මේ ධර්මගේ ධර්මතාවයේ රාග හරි වේවා දේශ හරි වේවා මේ ක්‍රියාත්මක වෙන ලෝකයයි දකින්න තියෙන්නේ ආයෝ ඒක හරියෝ හැබැයි තින් ජාති ජරා මරණ බාහිරෙන් එලි ඉස්සර කිව්වා මේ ජාති කියන්නේ ඉපදීම ජරා කියන්නේ ලැඩවීම මරණ කියන්නේ මරණය එහෙම කියලා. ඉතින් ඒක අපි අර මේ ලොකු සතාව තමයි දැක්කේ. මහ සතාව දැක්කා. මහ සතා වයසට යනවා මහ සතා දිරනවා මහ සතා මැරෙනවා. ඕකේ ඇතුලේ ඉන්න අර අනිත් සතු ටික දැක්කේ නැහැ. ඒ සතු ටික කොච්චර වාරයක් උත් ඉපදෙන කොච්චර වාචරයක් උන් ජරා වෙලා මරණ වෙලා යනවා ඒක දැක්කේ නැහැ මහා සතා විතරයි දැක්කේ ඔව් ලෝභ දේශ මොහවත් ගති නේති ඒව ගති එහෙනම් ප්‍රශ්න ඉවරයිද කොහොමද ඔව් ප්‍රශ්න දැන් Tamanට ප්‍රශ්න නැති වෙන්න බෑ ප්‍රශ්න තියෙන්න ඕනි ප්‍රශ්න අහන්න ඕනි ධම්ම සාකච්ඡාව Taman තුල සිද්ධ වෙවි යන්න ඕනි ඒක තියෙන්නම ඕනි ප්‍රශ්න නෑ කියන්නේ එක්ක හොඳටම තේරිලා එක්ක තේරිලාම නෑ ওই දෙකෙන් එකක් නේ හොඳටම තේරිලා එක්ක තේරිලා නෑ ටිකක් හරි තේරුණාට ප්‍රශ්න අනිවාර්යෙන් තියෙනවා බොහොම හොඳයි ඔව් එතුමා මට කිව්වා මේ ඇත්තටම මේ
ආරම්භයේදීත් කිව්වා එතුමා මේ ප්‍රදේශයට දහම හඳුන්වලා දීලා මේ ප්‍රදේශයේ ඉන්න පින්වතුන්ට අහන්න සලස්වන්න විශාල උත්සාහයක් උනන්දුවකින් අප කැපවීමකින් නිස්සරණ අධ්‍යාසයෙන් කටයුතු කරනවා. ඉතින් ඒක ලොකු දෙයක්. විශේෂයෙන් කොළඹට ගොඩාක් දුර ප්‍රදේශයකනේ ඒ වගේ තැනක ඉන්න පිරිසක් අහම්බෙන් දහම ශ්‍රවණය වෙන්න අවස්ථාව සැලසිලා අනිත් අයටත් ලබා දෙන්න කටයුතු කරන නිසා තමයි ඉතින් මේ අවස්ථාවත් අපිට උදා වුනේ. මේ වගේ කතා කරන්න පුළුවන් වුණා. පොඩ්ඩක් ලං කරලා කතා කරන්නකෝ. ඔව්. ඔබතුමා කියපු කතාව බොහොම නිවැරදි. මොකද මේ දහම දැන් අද සමහරට අද තමයි මෙහෙම දෙයක් තමයි මෙතන මේ කරන්න තියෙන්නේ පරිශ්‍රණයක් තමයි මේ තියෙන්නේ කියන එක අද තමයි ගොඩක් වෙලාවට ඔබට තේරුණි. එතකොට මේ පරිශ්‍රණිය ඔබ තව ටිකක් නියැලෙන්න ගන්නවනේ. ඒ නියලීගෙන යනකොට ওই ප්‍රශ්න ටික මතුවෙන්නේ. දැන් මම ප්‍රශ්න අහන්න කියලා කියන්නේ මේ වෙලාවේ මේ කියපු වචන ටික ඔබේ ලෝකයට ගලප ගලපා මේ වෙලාවේ මතුවෙච්ච ප්‍රශ්නයක් නේ කෙනෙකුට අහන්න පුළුවන්. ප්‍රශ්න හිත හිතා බලෙන් අහන්න බෑනේ. දැන් ඔය කිව්ව වගේ මේ පරිශ්‍රණ ඉස්සරහට නියලීගෙන යනකොට ගොඩක් එක එක දහම් يعني තමන්ට ලියා ගන්න ඕන එන ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මේ වගේ අභිමුඛව සාකච්ඡා කරන්න තියෙනවා නම් තමයි හොඳමම ක්‍රමය. අවබෝධයක් වෙන්නෙත් එහෙම. පරතෝඝෝෂක ප්‍රත්‍ය ලැබෙන්නේ අභිමුඛෝම දේශනා ඇසීම හරහා. ඉතින් වැඩේ කියන්නේ තියෙන මේ අසීරුතාවයේ තමයි මේ ප්‍රදේශයට එන්න ඉතින් ගොඩාක් දුර බැහැරක ඉඳන් එන්න ඕනේ. පැය 6ක් විතර යනවා ගමනට. ඉතින් නැවත දේශනාවක් කරන්න වෙනවා කියන එක ටිකක් අපහසු තත්ත්වයක් තියෙනවා. හැබැයි මම උත්සාහ කරන්නම් අඩුම ගානේ සූම් තාක්ෂණය ඔස්සේ හරි එක දේශනාවක් කරන්න ප්‍රශ්න සාකච්ඡා විතරක්. ආයි දේශනාවක් නැතුව ප්‍රශ්න තියන අය එකතු කතා කරලා සූම් එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන් විදිහක් හදාගෙන එහෙම කරන්න බලමු. ඊට අමතරව අද අලුතෙන්මම දේශනාව අහපු කෙනෙක් නම් මම මීට කලින් කරපු දේශනා තියෙනවා YouTube එකේ channel 3ක් තියෙනවා. දම්සක් කියලා එක channel එකක් තියෙනවා. DHAMSAK දම්සක් YouTube එකට ගිහින් දම්සක් කියලා type කරාම වෙලාවකට දුකයි වෙලාවකට සැපයි කියලා අර මූණත් එක්ක කළු පාටයි සුදු පාටයි මූණත් එක්ක එනවා දේශනා. ඒ දේශනාවේ තියෙන සුවෙන් සිටීමට මගක් කියලා අලුතෙන්ම මේ දේශනා අහන කෙනෙකුට දේශනා 18 1 2 3 කියලා අංක පිළිවෙලට දාලා. ඒ දේශනා එකේ ඉඳන් අහන්න පටන් ගන්න. එකක් අහලා තේරෙන්නේ නැත්තම් ඒකම ආයමත් අහන්න. දෙක ආයමත් අහන්න. තුන ආයමත් අහන්න. ඒ මෙහෙම අහා දේශනා 18 අහන් එද්දි ඔබ මේ පරිශ්‍රණයට අවතීර්ණ වෙන්න ගන්න. එතකොට ඔබට නැවත වරක් අභිමුඛව දේශනාවක් අහන්න ඔබේ හිතෙන් කියනවා යන්න ඕනේ ගිහින් අහන්න ඕනේ කියලා. එතකොට ඉතින් පොඩි කැපකිරීමක් කරලා එන්න පුළුවන් නම් මම මොරටුවේ නම් මාසිකව කරනවා දේශනාවක් පැය 3ක් 3හමාරක් විතර උදේ 8හමාරට පටන් අරන් එකම ස්ථානයක දිගටම අවුරුද්දක් පුරා කරනවා. දැන්ට දේශනා දෙකක් කරා හැම මාසිකම තියෙනවා. ඊට අමතරව මීරිගම බුද්ධ භාවනා වැඩසටහනේ හැම වැඩසටහනකම අඟහරුවාදා දිනයේ 12හමාරට කරා. එතනත් ප්‍රශ්න අහන්න අවස්ථාව තියෙනවා. ඊට අමතරව දම්සක් channel එකට අමතරව දහම් අටුවාව කියලා තව එකක් තියෙනවා. දම් තරණ කියලා තව channel එකක් තියෙනවා. ওই තුනේම දේශනා 200කට අසන්න ප්‍රමාණයක් පැය දෙකේ තුනේව තියෙනවා. ඉතින් ඔබ හිතන්න පුළුවන් අනේ ඔච්චරේ වහන්න අපට කොයින්ද වෙලාව කියලා. හැබැයි ඔබට මේ ලෝකේ අනිත් හැමදේම කරන්න වෙලාව තියෙනවා. දේශනාවක් අහන්න තමයි වෙලාව නැත්තේ.
එතකොට දේශනාව ඇසීමෙන් අපි කරගන්නේ අපිට දෙයක් මේ සසර ගමනට අපේ මතුවෙන ගින්නකට නිමාවක් විසඳුමක් හොයාගන්නයි අපි දකින්නේ ඒකට වෙලාවක් අපට අපි තුලින් හදාගන්න බැරි නම් හරිම අවාසනාවන්ත තත්ත්වයක් ඉතින් ඒක තමන් දැනගන්න ඕනේ එකපාරක් දෙපාරක් වෙලාව හදාගත්තට පස්සේ නිකාම වෙලාවල් ටික ධර්මතාවයෙන්ම හැදෙන්න ගන්න එතකොට හරි පහසුවට මේ දහම ඉස්සරහට ශ්‍රවණය කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා ඉතින් මම හිතනවා මේ පින්වතුන්ට ඒ විදිහට දේශනා ටිකක් අහගෙන යන්න ඒ අතරින් අපි බලමු මේ ගොඩාක් පැති වලින් අර කතා කරන ඔක්කොම අමාරුයි ඉතින් කරන්න මේත් මාස ගානකට පෙර කරපු ඉල්ලීමක් තමයි මේ ඉෂ්ට කරගන්න පුළුවන් උනේ මාස 4කට වගේ උඩදි කරපු ආරාධනා ඒ විදිහට කරගෙන යමු ඉතින් බොහොම සතුටුයි ඇත්තටම දේශනාව අහන්න ඇවිල්ලා මේ වගේ බොහොම සාවධානව සවන් දීලා ඔබ දෙයක් ගත්තනම් මේ දෙය තේරුම් ගත්තනම් ඒ තමයි අපි හැමෝගෙම උත්සාහය ඒක තමයි බලාපොරොත්තුව මොකද මිනිස්සෙක් තව මිනිස්සෙකුට කරන්න පුළුවන් උත්තරීතරම දේ තමයි අපිට වේලක් බඩකිනි වුණාම කන්න දෙන්න පුළුවන් සල්ලි ටිකක් නැත්තම් දෙන්න පුළුවන් ඒක උදව්වක් හැබැයි මේ සංසාර ගින්නට බෙහෙත් දෙනවා කියන්නේ ඒක තමයි මිනිස්සෙක් තව මිනිස්සෙකුට කරන උත්තරීතරම දේ ඒ තරම් වටිනා තවත් දෙයක් මේ ලෝකේ නැහැ එනම් අනේ වගේ උත්තරීතර කටයුත්තක් කරේ ඔබේ ගිනි ගන්නා ලෝකය ඔබට නිවාගෙන සැනසීමක් ලබන්න පුළුවන් නම් ඒ තරම් දෙයක් තව තියෙනවද පින්වතුනි ඉතින් එහෙම පාරක් උදා කරගන්නයි අද දිනයේ මුලත්ගේ මහත්තයා මේ මේ කටයුතු සම්පාදනය කරේ ඇත්තටම එතුමා ආරාධනා කළා දැන් මේ සතියකට කලින් මං කොහොමද මට එන්න පුළුවන් මෙදාට කිව්වහම එතුමා දැන් මෙච්චර කාලයකට එතුමාගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළා සේසත් සිතුමින ව්‍යාපාර ආරම්භ කළා වසර 25ක් වෙනවා ඒ වසර 25 පිරීම නිමිත්තෙන් ඒක නිමිති කරගෙන ඒ සඳහා තමන්ට තමන්ගේ උපයා සපයාගත් ධනය මේ වෙනුවෙන් විහිපෑදම් කළා මේ ධම්ම දාන පින්කම ඉෂ්ට සිද්ධ කරන්න යෙදුණා ඉතින් අපි ඒ ගැන පුණ්‍යානුමෝදනාව සිහිපත් කරමු පුණ්‍යානුමෝදනාවේදී ඉතින් පින්වතුනි දැන් සූදානම් වෙන්නේ එහෙනම් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරගන්න තව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අර කිව්වා වගේ අපි බලමු ඉදිරියට මොකක් හරි විදිහක් සම්පාදනය කරගන්න එහෙමනම් සිළු දෙනාම මේ වෙලාවේදී හිතේ ඔබ තුල පහන් බවක් ඇති වෙලා හදයන් පිනාති පුණ්‍යං කියන ස්වභාවයක් ඇති වෙලා තියෙන්නේ හද පහන් වෙලා මේ වෙලාවේදී හද පහන් වෙච්ච ස්වභාවයේ ඉන්න අය තුල ඔබේ මේ හිස වටා තියෙන ඕරායක සුදු පැහැගැන් වෙනවා අපේ හිස වටා තියෙන කිරණ වලල්ල ඒ කිරණ වලල්ල හදයන් පිනාති පුණ්‍යම් වෙද්දි සුදු පැහැති වෙනවා අනේ සුදු පැහැදි වෙච්ච කිරණ ශක්තිය තමයි අපි පින් කියලා අනුමෝදන් කරන්නේ එනම් පින කියන්නේ ජනිත වෙන දෙයක් ඒක හද පිනා ගියොත් විතරයි ජනිත වෙන්නේ ඇස් දෙක පියාගෙන සාදු සාදු කිව්වට ජනිත වෙන දෙයක් නෙමෙයි එනම් ඔබ තුල හදයන් පිනාති වෙලා නැතිනම් පින ජනිත වෙන්නේ නෑ පින්වතුනි නම් මේ වෙලාවේ මේ සිරිසත් ධර්මයේ කන වැකිලා ඔබේ හිතේ නිවීමක් සැනසීමක් මිදීමක් ඇති වෙලා ඒ ඇති වෙච්ච සුවපත් භාවයේ තුල ඔබ තුල ජනිත වුණා වූ ඒ සුදු කිරණ ශක්තිය ඒ පුණ්‍ය ශක්තිය අනන්ත සංසාරයක් පුරාවට ඔබ මේ ආපු ගමනේ ඔබට කිරිදුන් අම්මාවරු ගණන අනන්තයි ඔබ වැටි දැඩි කළ උස් මහත් කර පියවරු ගණන අනන්තයි ඔබට හිටි සහෝදර සහෝදරියන් ගණන අනන්තයි ඔබට සිතින් කයින් වචනෙන් උදව් උපකාර කළ සත්ත්වයෝ පුද්ගලයෝ ගණන අනන්තයි ඒ සියලුම පුද්ගලයන් සත්ත්වයන් මේ වේලාවේ මේ මොහොතේ මේ විශ්වයේ මොන යම්ම හෝ බාහිර තලයක උප්පත්ති ලැබා ඉන්නවා වෙන්න පුළුවන් ඒ හැමෝටම මිනිස්සු වෙන්නට පින් නැති වුණත් නැති වෙච්ච අය දුකතිගාමි උප්පත්තිය ලැබල භූත ප්‍රේත ආදී ජාතියක ඉපදිලා සමහරු බ්‍රහ්ම ලෝකවල සමහරු දිව්‍ය ලෝකවල ඉන්නවා වෙන්න පුළුවන්. ඒ අයට මේ අපි දෙන පින් ගන්න පුළුවන් අය තැන්වලත් ඉන්නවා ගන්න බැරි තැන්වලත් ඉන්නවා. ඒ අයට පින් ගන්න පුළුවන් වුණත් බැරි වුණත් ඔබේ යුතුයකම එදායේ ඔබට කළපු උදව්වට උපකාරයට ඒ අයට
මේ සියලු පුණ්‍යානු සම්භාරය එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා දුගතිගාමි උප්පත්තියක් ලබා ඇති ඔබේ සංසාරගත ඥාතීන් සිටීනම් ඒ අය සුගතිගාමි වන්නටම මේ පින්පෙත් උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්වතුනි මේ ආපු සංසාර ගමනේදී ඔබ අතින් හිංගි හිංසා වැඩ අසාධාරණකම් වෙලා මරණයට පත්වෙච්ච අසාධාරණයට හිත්‍රිදවීම් වලට ලක්වෙච්ච සත්වයෝ පුද්ගලයෝ ගාන අනන්තයි. එදා ඔබ දැන හෝ නොදැන ඔබ අතින් සිදු වූ ඒ වරදට ඒ සියලු සත්වයෝ පුද්ගලයෝ අපහට කමා කරත්වා කමා කරත්වා කමාව ලැබේවා. ඒ සියලුම සත්වයන්ටද පුද්ගලයන්ටද ඔබ විසින් රැස් කරගත්තා වූ ඒ සියලු පුණ්‍යානු සම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්වතුනි අද දිනේදී මෙවැනි වටිනා ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරගෙන මේ පින්වතුන්ට සංසාර දුකින් අත මිදෙන මාර්ගය ඔබ තුලින් මතු කරගෙන අරිය පරිශ්‍රණයට අවතීර්ණ වන්නට අවස්ථාව සකස් කර දුන් බුලත්ගේ මැතිතුමා තෙම මැතිණියත් ඒ දූ දරුවන් සෑම සිළු දෙනාමත් බලාපොරොත්තු වෙනවා ඒ අයගේ නමින් මිය පරලව ගිය සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට විශේෂයෙන් බිරිඳගේ නැසී ගිය දෙමව්පියන්ට ඒ වගේම නැසී ගිය දෙමව්පියන්ට ඒ වගේම පියාට පින් දීමට ඒ සියලුම සංසාරගත අයට තමන්ගේ මිය පරලව ගිය දෙමව්පියන්ට මේ සියලු පුණ්‍ය අනුමෝදනාවෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ඒ අයටත් සංසාර දුකින් අත මිදෙන්නටම මේ පින් උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා කියලා අදිට්ඨාන කරමු. එහෙමනම් අද දිනේ මේ වැඩසටහන වෙලුවෙන් තව බොහෝ දෙනෙක් උදව් උපකාර කරන්න ඇති විශේෂයෙන් අපට අපි දැන් ආපු අපි කණ්ඩායමක් ආව ඒ ආපු කණ්ඩායමටම කෑම බීම ආදී සංග්‍රහ කටයුතු සිද්ධ කරලා ඒ වෙනුවෙන් අප කැප වෙලා කටයුතු කරපු පිරිසක් ඉන්නවා ඒ වෙනුවෙන් දැකලා උදව් කරලා ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච ඒ සෑම සියලුම පින්වතුන්ටත් ඒ අයගෙන් පින් බලාපොරොත්තු වෙන සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ සියලු පුණ්‍යානු සම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ කටයුත්ත සඳහා මේ ප්‍රවාහන පහසුකම් සපයමින් ඒ සියලු කටයුතු කරපු මම නම් නොකියුවට පින්වතුන් පිරිසක් ඉන්නවා මාත් එක්ක හැමදාම උදව් වෙලා මේ දහම් මගට උදව් උපකාර කරන ඒ සියලුම පින්වතුන්ටත් මේ ඡාතියෙම සසර දුකින් අත මිදීම පිණිස මේ පින් උපනිශ්‍රය වේවා මේ ඡාතියෙම සියලු කෙලෙසුන් නසා උතුම් වූ අරහත් ඵලෙන් අරහත් ඵලයෙන් සසර ගමන කෙලවර කරගන්නටම ඒ අයගේ අදිඨාණයන් ඉෂ්ට සිද්ධ කරගන්නටම මේ පුණ්‍ය ශක්තිය උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා කියලා අදිඨාන කරමු. හොඳයි පින්වතුනි එහෙනම් ඒ වගේම මතක් කරන්න ඕනි ඔබට මේ දේශනා අහනකොට හිතෙන්නේ නැති ඔබේ මුතුන් මිත්තන් හිටියා බණ භාවනා කරා සිල් රැක්කා මිය පරලව ගියා ඒ අයට මේ සිරිසත් ධර්මය අහන්න අවස්ථාව නැති වුණා නේද? එනම් මේ දහම කොහෙද තිබුණේ? මේ දහම එදා හෙළබිමේ මතුවෙච්ච මේ දහම අවුරුදු 1800ක කාලයක් යම් යම් විකෘතීන් වලට භාජනය වෙලා ආගමක් බවට පරිවර්තනය වෙලා මිනිස්සුන්ට නිවන් දකින්න පාර වැසී වැළලී යටපත් වෙලා තිබුණා අවුරුදු 1800ක කාලයක්. නැවත මේ හෙළබිමේ පහළ වූ පුබේත කත පුඤ්ඤතා ශක්තියක් ඇති ඒ සියලු පින්වතුන්ට නැවතත් තමන්ගේ ලෝකය තුලින් මේ දහම දැකලා සසර ගමනින් එතර වෙන්න හේතු සකස් කරගෙන ආපු විශාල පිරිසක් අද හෙළබිමේ වර්තමානයේ පහළ වෙලා ඉන්නු. අනේ පින්වතුන් වෙනුවෙන් මතු වූ මේ උතුම් සිරිසත් ධර්මය මතු කලේ මතු උනේ අති ගෞරවණීය පූජනීය අරිහතුන් වහන්සේ නිසාමයි. උන්වහන්සේ ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං කියලා උතුම් චතුරාර්ය සත්‍යයට සන්දේශනාවට පටිච්ච සම්උප්පාද ධර්මතාවයට නැවත පණ පිහිට වූ නිසා ඒ පණ පිහිට වූ ධර්මතාවය නැවත පණ පිහිටවන්න කල්යාණ මිත්‍රයන් පිරිසක් අද හෙළබිමේ පහළ වූ නිසා එහෙමනම්
ඒ උන්වහන්සේට මේ යුග උන්වහන්සේටත් සියලුම දේශකයන්න් වහන්සේලාටත් මේ සිරිසත් ධර්මය තව තව මේ ශ්‍රී ලක පුරා දේශනා කරමි දහස් ගණන් පින්වතුන් නිවන් දකින මගට සසර ගමනින් එතර වෙන මගට සසර දුකින් මිදී නිදහස් වෙන මගට අවතීර්ණ කරන්නට ඒ අයට පිහිට වෙන්නට ඒ උතුම් කල්යාණ මිත්‍යානන් වහන්සේලාට අවසි ශක්තිය ධෛර්යය ලැබේවායි අපි සියලු දෙනා අදිඨාන කරමු එනම් පින්වතුනි ඒ සියලු අදිඨානයන් පෙරතරි කරගෙන අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු එත්තාවතා චම් හේහි සම්බෙදම් පුඤ්ඤ සම්පෙදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම් හේහි සම්බෙදම් පුඤ්ඤ සම්පෙදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම් හේහි සම්බෙදම් පුඤ්ඤ සම්පෙදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සිල් දිනාටම යහපතක් වේවා සැපතක් වේවා ඒ වගේම මේ දේශනාව සංවිධානය කර බුලත්ගේ මහත්මයා ඇතුළු පවුලේ සිල් දිනාටමත් උදව් උපකාර කළ සෑම සිල් දිනාටමත් මේ ඡාතියේම සංසාර දුකින් අත මිදීම පිණිසම මේ පුණ්‍ය කටයුත්ත මේ ධර්මානුශාසනාව උදව් වේවා ඒ තුලින් ජනිත වන්නා වූ සියලු පුණ්‍ය ශක්තියින්ගේ මහිමෙන් සියලු කම්මාවරණ දුරු වේවා මේ ඡාතියේම සසර දුකින් මිදී නිදහස් වෙන්නටම හේතු පත්‍ය සැක සේවායි අපි සිරු දෙනා අදිඨාන කරමු සිරු දෙනාටම සුවපත් වේවා සැපතක් සහනයක්ම වේවා නිවි මිදි සැනසේවා සහනයේ සුවේ ලැබේවා සුවපත්ම වේවා